आई बोवन श्री विदनाट बाण दरुओ अभी दें एकोलाश्री निये वैड कोटस्तुले मानव देह क्रियावली कोटसी नाम तमाई अभी डे सरहटे अन्नती येन्ने इतो कोटा बालान दरुओ दें मेदवासल पासल वल वैड कटी युतु अबटा केरेन्ने है ऑनलाइन हरहा विद्यास न මම 100ක් ඔයගොල්ලෝ ගැන වග කියලා ඒ වැඩ කොටස් ටික ඔයාලට කරලා දෙනවා ඒක නිසා විද්‍යා විෂය ගැන ගැටලුවක් කරගන්න එපා ඊළඟට දරුවෝ ගණිතයත් ඉංග්‍රීසි කියන විෂයන් දෙකත් ඔය එකම සම්පූර්ණ කරගන්න ඔය විෂයන් තුන තමයි දරුවෝ ඔයගොල්ලන්ට ඕලෙවල් සඳහා ඒ තුනක් ගන්න අවශ්‍ය සම මතක තියාගන්න එක සියලු දෙනා ඒ තුනක් ගන්න අවශ්‍යම මොකක්ද ළමයි गणित विद्याव इंग्लिश दर्व दुदेनागे हीने ये हीने मुखाद अभी सरलवकीन लसन वाहन लसन गया इट पे मुद प्रोफेशन का इट पे लसन अनागत ओगने दर्व अभी प्लान इधन सा स्कूल वाला मेधवास वाला ऑनलाइन नौकरी ना आटे वाला टाइम टेबल लेका खादा आगे ना ये टाइम टेबल लेका आनु हुआ वाला विषयांति का पाठ करे हरे एक ऐसी उल्टे नाट मामा आवाज़ या किधर टा आदरिंग किया ना सिर्फ नाटे सिर्फ ना पाठ कराने स्कूले वैरे केरुन नया किया ला उबलोंगे ओलेवल लेके ओल देवनियाट आमाशयट कथाकरण इंसाइम इट पे अग्न्याशय अग्न्याशय के विषय तीन एंजाइम इट पे आंत्रिक विषय वाला तीन एंजाइम चैप्टर है क्या ने ये सियाल मां मुदर गिये साथ ये पहाड़ी करा इधर कोटा एक वीडियो एक उगलों डियो मुकरना इधर कोटा बालान ने कोटा स्टिक है इलाकड़ देवनी पद्धति इधर बालान ना आधा दावसे उगलों के धनों को हम दिखेला सुपीरियर තේරුම් ගන්න අද දවසේ බලන්න රැඳිලා ඉන්න ලස්සන පින්තූර ටිකක් ඔයගොල්ලන්ට පෙන්නනවා එහෙනම් අපි පාඩමට කෙලිම අවතීර්ණ වෙමු දරුවෝ ඒ පාඩමට අවතීර්ණ වෙන ඉස්සෙල්ලා පොඩි කතාවක් විනාඩියක් කියන්න ඔයගොල්ලන්ට අද මම පේපර් එකක් යොමු කරා ගෲප් එකට ඒක තමයි හෙට අපි සාකච්ඡා කරන්නේ එතකොට අපි දැන් දිගටම කෙටි ප්‍රශ්න තමයි සාකච්ඡා කරමින් ගියේ. එතකොට හෙටත් මේ කෙටි ප්‍රශ්න මාත්‍රය සාකච්ඡා කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්න එතනින්. ව්‍යුහගත රචනා කොටස් තියෙනවා ඒකේ. එතකොට ඒක නිසා බලන්න ඔබ කවුරුත් කැමති පාසුවෙන් කරන්න පුළුවන් කෙටි ප්‍රශ්නනේ. ඒක නිසා සියලු දරුවෝ එතකොට හෙට දිනේ පැවැත්වෙන পেපර් ක්ලාස් එක නොබිල පැවැත්වෙන පන්ති සඳහා සියලු දෙනා සහභාගී වෙන්න. සියලු දෙනා සහභාගී වෙන්න. श्वसन पद्धति सेक्शन अरगेन एक लाइव व्यंकरण आकार एक अन्य सरलव ओब यंग
යනකොට වෙන يعني ශ්වසන පද්ධතියට සලම අපිට ශ්වසන පද්ධතියේ වැදගත්ම සාධකයේ මොකක්ද ළමයි වෙනහළු එතකොට ලංග්ස් තමයි අපේ ප්‍රධානම වැදගත්ම සාධකයේ මේ ශ්වසන පද්ධතියට කතා කරනවා එතකොට අන්න ඒ වගේ දරුවෝ එක එක පද්ධතියට කතා කරනකොට ඒ පද්ධතියට වැදගත් වන අවයවය පහදලුවම වැදගත් වන අවයවය ඉස්සල්ලාම ගන්න එළියට. එහෙම කතා කරනකොට අපි ආහාර ජීර්ණ පද්ධතිය දැන් කතා කරලා අවසන්. ඒකේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ කවර් කරගන්න අඩුපාඩු ටික. ඒක මම පෙන්නුවා බඩ කපලා ඊට පස්සේ බඩවල වල ගෙඩියක් ඇවිල්ලා තියෙන එකක්. ගෙඩිය අයින් කරලා ආයි බඩවැල් මහලා සකස් කරන විදිය මේ සත්‍ය වීඩියෝ එකක් ඔයගොල්ලන්ට පෙන්නුවේ එතකොට එහෙමනම් ආහාර ජීර්ණ පද්ධතියට කතා කරනකොට අවයව විදියට අපි ප්‍රධාන අපි ආමාශය ඊට පස්සේ අර කුඩාන්ත්‍රය කියන අවයවය මහාන්ත්‍රය කියන අවයවය නමුත් කුඩාන්ත්‍රය ගත්තාම ඒ අවසන් ආහාර ජීර්ණය සිද්ධ වෙන තැන ඉතින් අපි ප්‍රධාන කොටස ලකන්නේ ඔය සඳහනේ ආමාශය තමයි මේ ආහාර ජීර්ණ පද්ධතියට අපි කතා කරනවා එමනම් ආහාර ජීර්ණ පද්ධතියේ කතා කරනකොට කොටස් ටික ඔබට මතකද බලන්න මුඛ කුහරය ග්‍රසනිකාව ග්‍රසනිකාව ඊට පස්සේ අන්නශෝතය ඊට පස්සේ ආමාශය කුඩාන්ත්‍රය මහාන්ත්‍රය ගුදමාර්ගය අවසානයේ ගුදය කොහොමයි අපි ආහාර ජීර්ණ පද්ධතියට කතා කරන්නේ දැන් අද ශ්වසන පද්ධතියට අපි කතා කරන්නේ ඒතර ශ්වසන පද්ධතියේ වැදගත්ම අවයවය අපි කතා කරන්නේ පෙනහළු දෙකයි ඒතර ඔන්න පද්ධති දෙක ආහාර ජීර්ණ පද්ධතිය ශ්වසන පද්ධතිය ඊළඟට තුන්වෙනි පද්ධතිය අපි බහිස්රාවී පද්ධතියනේ. බහිස්රාවී පද්ධතියේ ප්‍රධාන එක අපි කතා කරන්නේ වකුගඩ. තව තියෙනවා ඊළඟට එතනත් කතා කරනවා පෙරහළුයි ඊට පස්සේ සමයි. අපි ප්‍රධාන වකුගඩ. තොර තුනයි. තුනයි. රුධිර සංසරණ පද්ධතියට කතා කරනකොට රුධිර සංසරණ පද්ධතියට අපි කතා කරන්නේ හાર્ට් එක හෘදය තමයි හෘදය තමයි රුධිර පොම්පේ රුධිර පොම්පේ ගැන තමයි අපි කතා කරන්නේ රුධිර සංසරණ පද්ධතිය ඊළඟට අවසානයේ දැන් මේ 11 ශ්‍රේණිය තුල කතා කරන්න තියෙන ඊළඟට ස්නායු පද්ධතිය හැබැයි ස්නායු පද්ධතිය නෙමේ දරුවෝ ඒ සමායෝජනයේ සිදු කරන පද්ධති දෙක ස්නායු පද්ධතියයි අන්තරාසර්ග පද්ධතියයි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ස්නායු ඊළඟට අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය හෝමෝන් අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය හෝමෝන් ඉතින් ඔන්න ඔය විදියට දරුවෝ මේක ඉස්සලම ඒ අපි සිස්ටම්ස් පහ මේක අධ්‍යයනය කරන්න මානව දේහ ක්‍රියාවලි දැන් එකක් සම්පූර්ණම හොඳට කතා කරලා අවසන් කරා එතකොට අද ශ්වසන පද්ධතිය ඉඳන් යන්නේ එතකොට සිස්ටම්ස් පහක් එතකොට ඉගෙන ගන්නවා මේ 11 ශ්‍රේණියට 10 ශ්‍රේණියට ප්‍රජනන පද්ධතිය ඔබ ඉගෙන ගන්නවා. එතකොට ඔයාලට ප්‍රජනන පද්ධතිය මගේ කොටස් යටතේ තාම 10 ශ්‍රේණි දරුවන්ට කෙරුන්නේ නැහැ. එතකොට 10 ශ්‍රේණියේ 14 වෙනි පාඩම තියෙනකොට ඔයගොල්ලන්ටත් සහභාගී වෙලා බලන්න පුළුවන්. මොකද ඒකේ ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා. මම හැම පාඩමකම දරුවෝ ඔයගොල්ලන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හදපු වීඩියෝස් උත් තියෙනවා. ඊට පස්සේ YouTube එකෙන් ගන්න වීඩියෝස් උත් තියෙනවා. ඊට පස්සේ ඊළඟට ඩිස්කවරි වලින් ගන්න වීඩියෝස් උත් තියෙනවා. ඉතින් ඒ සියල්ල ඔයගොල්ලන්ට මම ඉදිරියේදී යොමු කරනවා. එතකොට ඔයගොල්ලෝ ඒවා ප්‍රයෝජනය ලබා ගන්න. එහෙනම් අද වැඩේ පටන් ගන්න ඉස්සල්ලාම ලියමු දරුවෝ අපි ශ්වසන පද්ධතිය ගැන තමයි ඔන්න පටන් ගන්න. එතකොට බලාර දරුවෝ වැඩිම පේපර් සංඛ්‍යාවක මේ කතාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි ගමු මාතෘකාව ළමයි මොකක්ද මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කියලා ගන්න මාතෘකාව. ලස්සන තේ පහදරි කිරීමක් ලස්සන තේරු කිරීමක් දෙන්න හොඳට තේරුම් ගමු අද දවසේ ශ්වසන පද්ධතියත් අපි ඉස්සරහට ගමන් කරනවා ඊළඟ කොටස. හරි බාන දරුවෝ. ඉතින් වැඩ කොටස් ටික කරන්න
බලන්න දරුව දැන් ගොඩක් දරුව අහනවා අද ක්ලාස් එකේ පාස්කෝඩ් එක මම පාස්කෝඩ් එක දරුව ඔයගොල්ලන්ට ඒ කියන්නේ ලින්ක් එක දැම්මාම ලින්ක් එකෙන් ඇක්සස් කරන්න පුළුවන් ඔයගොල්ලෝ පාස්කෝඩ් එකත් හැබැයි මේ ලින්ක් එකේ තියෙනවා දරුව ඉතින් බලන්න ඒක බලලා ඔයගොල්ලන්ට ඇක්සස් කරන්න පුළුවන් රයිට් එහෙනම් දරුව වැඩේ පටන් ගමු වැඩේ පටන් ගමු දැන් ඔයගොල්ලෝ මෙතෙක් හිතන් හිටියේ අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ කුමන ආකාරයටද කියන එක අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ කුමන ආකාරයට ඔබ හිතන්නේ ශක්තිය ලැබෙන්නේ ආහාර ගත්තාම කියලා ආහාරත් ගන්න ඕන ළමයි ඊළඟට ශරීරයට ශක්තිය ලැබෙන ප්‍රධාන ක්‍රියාවලිය හොඳට මතක තියාගන්න මොකක්ද ළමයි ශ්වසන ශ්වසන තර ශරීරයට ශක්තිය ගෙන දෙනවා දරුව මේ ශ්වසනය යටතේ බලන්න මේවා හරි සරලව පැහැදිලිව දරුව ඔළුවට ගන්න ඕනේ මේවා අර වැඩිය මේ අපි අර අඩාගෙන කඩාගෙන යන්න බෑ මේක හරියට තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ එතකොට ලේසි එමනම් දරුව ශ්වසන පද්ධතිය තමයි මේ අපේ ශරීරයට මොකද කියන්නේ දරුව ශක්තිය ලැබෙන ක්‍රියාවලිය හැබැයි ඒක හයිලයිට් වෙන්නේ නෑ දරුව ඒක හයිලයිට් වෙන්නේ නෑ ඇයි මේ ශ්වසන පද්ධතිය මේ ශරීරයට ශක්තිය ලැබෙනවා කියලා ඒ සඳහන් වෙන දරුව ඒක හයිලයිට් වෙන්නේ නැහැ කියන දරුව අපි ඉපදෙච්ච දවස් ඉඳන් මරණයට පත් වන දවස් වෙනකම්ම ළමයි මොකද කියන්නේ අපි හුස්ම ගන්න ඒ හුස්ම නැවතිච්ච දවසට අපි මැරෙනවා දරුව හුස්ම නැවතිච්ච දවසට මැරෙනවා දැන් ඔබ හිතන්න සිහි නැතුව වැටෙනවා ඒතර සිහි නැතුව වැටුණා කියලා ඔයා මොකද කියන දරුවෝ ඔයා හුස්ම ගන්න ඔයා හුස්ම ගන්න සිහි නැති කරා කියන ඔයා හුස්ම ගන්න සමතක තියාගන්න දරුවෝ ඒ සමහර දේවල් ඔබ තාම දන්නේ නැතුව ඇති ඔබ අහලා බලන්න ආගේ යාළුවන්ගෙන් අහලා බලන්න ඔයාලා ඉගෙනගෙන තියෙන විදියට අහන්න ඔයාලා කියන්නේ මොකද්ද සිහි නැති කරාම හුස්ම ගන්නවද නැද්ද කියලා එච්චරයි අහන්න සරල කතා එයා ඉගෙනගෙන තියෙන දේ තේරුම් ගන්න. ඒතොර ළමයි එක මතක තියාගන්න එහෙමනම් මේ උපදිච්ච දවස ඉඳන් මැරෙන දවස වෙනකම් මේ අපේ හුස්ම ගන්න දේ සිද්ධ වෙනවා. එන්න තමයි ශ්වසනය කිරීම සිද්ධ වෙනවා. ඒතොර අර අපි ආහාර ජීර්ණය කියන මාතෘකාවට කතා කරනකොට මේ ආහාර ජීර්ණයේ සරල අදහස ආහාරයේ ජීර්ණය කිරීම. ආහාර ජීර්ණය කිරීම. නමුත් අපි කිව්වා ඒක කොටස් වලට අපි වෙන් කරා මතක ඇති ඔබට ආහාර ජීර්ණය අපි කොටස් වලට වෙන් කරා බලන්න ඒවා හොඳට අවබෝධයක් සහිතව යන්න. ඒතොර ආහාර ජීර්ණය කොටස් තුනයි. ආහාර ජීර්ණය, ජීර්ණ පල අවශෝෂණය, අවසානයේ අර ජීර්ණේ නෞද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. ඔය තුනට කතා කරා. ඒ වගේ කෙටි ක්‍රමයක් මේකටත් මතක තියාගන්න දරුව මොකටද? මේ ශ්වසන පද්ධතියට ශ්වසන පද්ධතියට ඒ වගේ කෙටි ක්‍රමයක් මතක තියාගන්න. ඒක දැන් මේ ශ්වසන පද්ධතිය යටතේ කතා කරන මේ දවස්වල මේ මගේ දරුව ගොඩක් අර මාත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කිරීම හොඳින් සිද්ධ කරනවා. ඊළඟට ප්‍රශ්න ගොඩක් බානවා ඒත් එක්ක කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් කමක් නැහැ දරුව ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ තියෙන ගැටලු දාන්න දිගටම එතකොට ප්‍රශ්න වලට උත්තර ආපු නැති දරුවෝ කියන්නේ මම උත්තර ඔබට එව්වේ නැත්නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මොකද සෑහෙන ප්‍රමාණයක් 3700 ගාණක් මේ වෙනකොට ෆෝන් එකේ තියෙනවා මේ එවලා තියෙනවා මේ මැසේජස් ඒ කියන්නේ ගොඩක් ළමයි මට එවලා තියෙනවා ඒ කියන්නේ මේ විද්‍යාව සම්බන්ධ ප්‍රශ්න හරි එතකොට එහෙමනම් දැන් බලන්න දරුවෝ දැන් ටික 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 මේ යන්නේ. ඒතර සියලු දෙනා නෝට් එකක් අද හරියට සඳහන් කරගමු. ඒ කියන්නේ හරියට කියන්නේ මේ පොඩස් ටික හරියට පැහැදිලිව කරගෙන යන්න. ඊළඟ පාඩමේ ඉඳන් ටියුට් එකක් එවනවා ඔයගොල්ලන්ට. ඒ ටියුට් එකත් එක්ක යන්න. ජෛව ගෝලය කියන පාඩමත්, 15 වෙනි පාඩමත්, මේ මානව දේහ ක්‍රියාවලි පාඩමත් අතින් කරන්න දරුවෝ අතින් ලියන්න උත්තර ප්‍රශ්න තියරි ලියන්න. මොකද මානව දේහ ක්‍රියාවලි දරුවෝ හොඳම දේ අතින් ලියන එක තමයි හොඳට වදින්නේ. සමතක තියාගන්න දරුවෝ සියලු දෙනා අතින් ලියන්න අතින් ලිව්වහම
ඔබලොන්න මතක ඉඳින ප්‍රවණතාව වැඩි වෙනවා. ඒක හැමදාම කියන්නේ ඒක ඒක සොයාගෙන තියෙන හොඳම වැදගත්ම සාධකය. හරි. සල පින්තූර ටිකක් අපි බලමු ශ්වසන පද්ධතිය අපිට ඉතින් අර ඒකට අවතීර්ණ වෙන්න දරුවෝ මේ දේවල් සිද්ධ වෙනවා. දැන් මම බලාපොරොත්තු වෙනවා ඔගොල්ලෝ දරුවන්ගේ ඉලක්ක තියෙනවා ඒ ඉලක්ක වෛද්‍යවරු ඉංජිනේරුවරු වෙන අය මේ වෙනකොට ඔගොල්ලොන්ගේ කාමරේ පාඩම් කරන තැන පාඩම් කරන තැන පින්තූර ගහනවනේ කාමරේ. එතකොට මේ පින්තූර වල ඔන්න තියෙන්න ඕන කරුණ ඔබලන් අත උස්සන්න දැනට එහෙම තියනවාද කියලා. හරිද? මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය එක දැන්ට තියෙනවනම් හරි දෙක මිනිසාගේ ශ්වසන පද්ධතිය දෙක අර තියෙනවා ඊට පස්සේ තුන වෛශ්‍රාවි පද්ධතියේ අදාළ රූප ඊළඟට ළමයි රුධිර සංසරණ පද්ධතියේ රූප ඊළඟට ළමයි ස්ත්‍රී පජන පද්ධතිය පුරුෂ පජන පද්ධතිය රූප ඔබ මතක තියා ගන්න දරුවෝ මම ඇත්තටම දරුවෝ මේ දවස්වල මට ඒක සමහරවිට ඕගොල්ලොන්ගේ තාසමාවක් වෙන්නේ නැති මේ දවස්වල මේ මනෝවිද්‍යාව සම්බන්ධ කීප දෙනෙක්ව මට හම්බුණා. ඒ කියන්නේ අර ෆියුචර් මයින් එක්සිබිෂන් එක කරනකොට ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්ලෑන්ස් තියෙන්නේ ලංකාවේ ඒ කියන්නේ ඕ ලෙවල් කරලා ෆවුන්ඩේෂන් කෝස් කරලා ඉස්සරහට යන්න ඩිග්‍රී කරලා ඒ ලෙවල්ස් නොකර සමහරුන්ගේ ඒතර සමහරුන්ගේ ඒ ලෙවල්ස් කරලා ෆවුන්ඩේෂන් කරලා ඩිග්‍රී කරලා මාස්ටර් කරලා PhD කරලා උම ඉදිරියට යන්න සමහරුන්ගේ බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ අය කතා කරනකොට මට කිව්වේ දරුවෝ දැන් ඒ සමහරු මේ ඒ කියන්නේ දැන් ඒ ගෙනගත්ත එහෙම නැත්නම් ඩිග්‍රී සම්පූර්ණ කරපු අයත් ෆියුචර් මයින්ඩ් එකට කතා කරා එක්සිබිෂන් එකට කොළඹ නාලන්ද කොලෙජ් එකෙන් අපි කරේ. එතකොට ඒ කතා කරාම ඔයාලගේ කාමරේ තියෙනවනේ දරුවෝ. ඔයාලගේ කාමරේ ඔයාලා දැන් ඔයාලගේ බලාපොරොත්තු තියෙනවනේ දරුවෝ. බලාපොරොත්තු දැන් ඔයාලගේ අධ්‍යාපනයෙන් නම් තියෙන එකම බලාපොරොත්තුව මොකක්ද? යුනිවර්සිටියන්. එනවා ඔබේ කාමරේ තියෙන්න ඕනේ පළවෙනියට යුනිවර්සිටි එකක පින්තූරයක්. ඔගේ ඔයාගේ තියෙනවනේ දරුවෝ ඩ්‍රීම් එකක්. තමගේ දරුවෝ ඉන්නවා එහෙම මේ ඒ ඩ්‍රීම් එකට ගිය දරුවෝ. උදාහරණයක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ගිය දරුවෝ ගොඩක් ඉන්නවා. ටාගට් එක තිබ්බේ වෙන කොහෙවත් යුනිවර්සිටි නෙමෙයි පේරාදෙණිය යුනිවර්සිටි. ඒකට හේතුව දරුවෝ පේරාදෙණිය යුනිවර්සිටි එක අමුතුම ලොකේෂන් එක හරිම ලස්සන පරිසරයක තියෙන යුනිවර්සිටි එකක් නිසා තමයි පේරාදෙණිය. එතකොට බලන්න දරුවෝ සියලු දෙනා මතක තියාගන්න එහෙනම් පළවෙනියටම විශ්වවිද්‍යාල පින්තූරයක්. එතකොට ටාගට් එකක් තියෙනවා බලාපොරොත්තුවක්. රයිට්. ඊළඟට දෙවෙනියට ඔයා කවදා හරි හදන ගියා. ඔයාගේ කවදා හරි ඩ්‍රීම් හවුස් එක ගියා. දෙකයි. ඊට පස්සේ තුන ඊළඟට දරුවෝ වා කවදා හරි හොඳ ලස්සන වාහනයක් අරගන්න ලස්සන වාහනයක් ඊළඟට දැන් ඔන්න ඒ තුන තියෙනවනේ දැන් ඒක ඔන් තියෙනවා ඊට පස්සේ ළමයි අර එක එක දර්ශන තියෙන ඒවා දාගන්න එපා මේ කාමරේ ඇතුලේ මොකද අපි හිතමුකෝ ආමිකාරයෙක්ගේ රූපයක් දැම්ම කියලා තන මානසය යන්නේ දරුවෝ මේ හැමතිස්සම ඒ ඒ ඒ ෆීල්ඩ් එකට දරුවෝ ආමිකේ ෆීල්ඩ් එහෙම නැත්නම් නළුවෙක්ගේ දැන් මේක නළුවෙක්ගේ වැඩක් නෙමෙයිනේ දරුවෝ මේක දැන් අපි ඉගෙන ගන්න වැඩක් නේ ඒක නිසා එතෙන්දි දරුවෝ නළුවන්ගේ නිලියන්ගේ පින්තූර කාමරේ තියාගන්න එපා දැන් හරි ඒව සත්‍ය දරුවෝ ඔයාලා අහලා බලන්න ඔයාලගේ අක්කලා අයියලා හෝ ඊට වඩා වැඩිමල් අයගේ විවාහපත් උනාට පස්සේ බලාපොරොත්තුව මොකක්ද දරුවෙක් හම්බෙන්නේ
එතකොට ඒ බලාපොරොත්තුවේ ඒ බලාපොරොත්තු වෙන දරුවගේ පින්තූරයක් දරුවගේ පින්තූරයක් දා ගන්නවා මේසෙක. හරි, තමන්ගේ නිදර කාමරේ. එතකොට ඒක තමයි බලාපොරොත්තු. ඒ නිසා ඒවා නිකන් මේ කියන දරුවෝ ඒවා ඇත්ත. ඒ නිසා මතක තියාගන්න අද කාගේවත් දැන් අතීසුවා ගොඩක් අය ඔබලොගේ ගෙදර පින්තූර අනිවාර්යෙන් තියෙන්න ඕන ළමයි මොනවද මේ විද්‍යාව පාඩම් කරන පින්තූර විද්‍යාව මේ කොටස් වල අදාළ පින්තූර මම දන්න සමහර ළමින්ගේ තමන් නිදර කාමරෙත් ගහලා ඊට පස්සේ බාත්รูම් එකෙත් ගහලා ඊළඟට කැම කාමරෙත් ගහලා සමහර ළම ඉතින් එහෙමයි දරුවෝ ඉගෙන ගන්න. ඒක අම්මලා හරියට සන්තෝෂ වෙනවා දරුවෝ. අම්මලා හරියට සන්තෝෂ වෙනවා. ඉතින් අම්මලා සන්තෝෂ වෙන්නත් ඕන ඔයා රිසල්ට් එකක් ගන්නත්. අපි අර පාඩම කොච්චර කරත් දරුවෝ ඉතින් මතක තියාගන්න මේ මේවා තමයි දරුවෝ පහසුවෙන්ම ඔයාලගේ දැනුම ඇතුළට යන ක්‍රම. ඒ නිසා ඒක උන් කිව්වා විනාඩි කීපයක් අරගෙන මතක තියාගන්න. එහෙනම් මිනිස්සුගේ ශ්වසන ක්‍රියාවලියට කතා කරන්න ඉස්සලා අපි පොඩි පින්තූරයක් බලලායිමු. ලස්සන පින්තූරයක් එකතු කරගත්තා බලමු දරුවෝ ඉස්සලා අපි මේ පින්තූරය ගමු. බලන්න දරුවෝ දැන් මම සාමාන්‍යයෙන් නම් අර ඔගලොන්ගේ අචුපතේ තියෙන පින්තූර තමයි ප්‍රධානව කතා කරන්නේ. නමුත් මේ ප්‍රධාන මේ මේවත් පොඩ්ඩක් එකතු කරගමු. ඒක මම හිතනවා වටිනවා කියලා. එහෙනම් බලන්න දරුවෝ දැන් මේ ඔබ දකින දර්ශනේ බලන්න ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවද? දැන් චුට්ටක් දාන්න chat එකට. ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? පොඩ chat එකට දාන්න ඔව් කියලා. හරි. ස්ක්‍රීන් එක පේනවද? හරි. එතකොට බලන්න දරුවෝ දැන් මෙතන ඉන්න දරුවන්ට අවස්ථාවක් දුන්නොත් ඔබට මේ රූපේ තියෙන කොටස් ටික, ඒ කියන්නේ දැන් මේක තියෙනවා දරුවෝ ආහාර ජීර්ණ පද්ධතිය කොටසුත් තියෙනවා, ශ්වසන පද්ධතිය කොටසුත් තියෙනවා. එතකොට අපි දැන් එළියට ගන්න ඕන ශ්වසන පද්ධතියයි කොටස් ටික. ශ්වසන පද්ධතියයි කොටස් ටික. ශ්වසන පද්ධතියයි කොටස් ටික ඉස්සලා අපි ලියලා ඉමු. ලියලා ඉමු. ඊට පස්සේ එකින් එක අපි කතා කරමු. දැන් ඔබ ලිව්වා මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කියලා මාතෘකා. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කියලා මාතෘකාව ලිව්වා. එතකොට අපි මේ ශ්වසන පද්ධතිය යටසේ අධ්‍යයනය කරන්න ඕන මොකක්ද ළමයි? මේ ශ්වසන පද්ධතියේ කොටස් වෙයි, ඊට පස්සේ ඒ කොටස් වල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය. ඊට පස්සේ මේ ශ්වසන පද්ධතිය ආදර්ශන පරීක්ෂාව. ඒතොර ඒ ඔක්කොම කතා කරන්න ඉස්සලාම අපි සමාන් කරමු. ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. ශ්වසනයේ අර්ථ දැක්කම ගන්න දරුවෝ සියලු දෙනා, ගන්න මගේ දරුවෝ සියලු දෙනා, ශ්වසනය කියන්නේ මොකක්ද? එහෙනම් කොටස් ටිකත් පැහැදිලිව අවබෝධ කරගමු. සියලු කොටස් ටික හොඳට තේරුම් ගමු. මාතෘකාවලියක් කිව්වේ මිනිසාගේ ශ්වසන ක්‍රියා. මිනිසාගේ ශ්වසන මාතෘකාව දුන්නේ මිනිසාගේ ශ්වසන ක්‍රියාව. ඕකයි ගන්න. ඔන්න මාතෘකාව. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය. රයිට්. එතකොට පහලින් දැන් සඳහන් කරගන්න. දැන් අපි ඒක ඇතුළට යන්නේ. බලන්න දරුවෝ මේ ආකාරයට මේවා කොටස් ඉගෙන ගන්න ඕනේ. ඉතින් හරියට තේරුම් ගන්න. මාතෘකාව ගන්න. ශ්වසනය කියන්නේ.
කෙටි සටහනක් විදිහට තමයි දරුවෝ දැන් මගේ පන්ති දවසක් ඉඳලා බලන්න ඔයගොල්ලන්ට මේ දේවල් ආයි බල පාඩම් කරන්න දෙයක් නැහැ ඒ තත්ත්වයට තමයි දරුවෝ මම මගේ පන්තිය තුල කතා කරන්නේ හරි එතකොට ශසනේ මොකක්ද දරුවෝ ශසනය අපි මාතෘකාව ගත්තේ එතකොට දැන් බලන දරුවෝ අපි මේ ශසනයට කතා කරනකොට පළවෙනියටම මේ ශසනය කියන්නේ ජීවි ක්‍රියාවලිය මේක අපි කියන්නේ ජීවි ක්‍රියාවලියක් ශසනය කියන්නේ එතකොට ශසනය කියන එක ජීවි ක්‍රියාවලිය එහෙනම් අපි සත ශාකය ජීවිද අජීවිද කියලා බලන්න හොඳ උදාහරණයක් තමයි මොකද්ද දරුවෝ මේ ශසනය ශසනය එතකොට අපි ඔගොල්ලෝගේ සුරතල් සතෙක් වෙන්න පුළුවන් නැත්නම් පාරේ කවුරු හරි වැටිලා ඉන්නවා කියලා වෙන්න පුළුවන් අපි ඉස්සල්ලාම බලන්නේ මොකද්ද ළමයි මෙයා හුස්ම ගන්නවා කියලා හුස්ම ගන්නවා කියලා එහෙනම් ශසනය මාතෘකා කරගෙන ඒ යටතේ අපි සඳහන් කරමු පොඩි තරුවක් දාමු මේවා තමයි දරුවෝ විභාගෙට අර සත්‍ය ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ වලට ගොනු වෙන්නේ ඒ නිසා සඳහන් කරන්න ළමයි මේ විදියට පැහැදිලිව සඳහන් කරමු අපි මෙතනදී කතා කරන්නේ ශසනය කොටසේ මිනිසාගේ ශසනය එතකොට මිනිසමෙන්ම ශාක ශසනය කරනවා කියලා ඔබ සියලු දෙනා දන්නවා කොහොමත් පැහැදිලිද එහෙනම් අපි මිනිසාගේ ශසන ක්‍රියාවලිය ශසනය කියලා දාලා යටින් තරුවක් දා යටින් තරුවක් දා ශසනය ශසනය ජීවි ක්‍රියාවලිය ශසනය ජීවි ක්‍රියාවලිය ශසනය ජීවි ක්‍රියාවලිය ශසනය ජීවි ක්‍රියාවලිය ලෙස ගත හැකි ශසනය කිය ශසනය anu ජීවි ක්‍රියාවලියක් ලෙස ඔන්න පළවෙනියටම ගත්තා දැන් බලන්න ටික 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 ඇතුළට ගමන් කරන්නේ දැන් ඔන්න මුංචි ආරම්භයක් ඔය ගත්ත ශසනය anu ජීවි ක්‍රියාවලියක ශසනය anu ජීවි ක්‍රියාවලියක මුංචි අදහසක් ගත්තා තා ඊට පස්සේ මේවට යනවා ගැඹුරට යනවා ගැඹුරට කතා කරමු හරි ඔන්න දැන් එතනින් ටික ටික යනවා ශසනය කියන්නේ ජීවි ක්‍රියාවලියක් ඒක කාටවත් තේරෙන්නේ නැති එතකොට ඒක යට අදාළ කරුණුත් ඔබට සඳහන් කරා හරි ඊළඟට සීල් දෙනා අපි කතා කරමු ඊළඟට ශසන පද්ධතිය ඒ කියන්නේ ශසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අපි කතා කරනවා ප්‍රධාන සාධක තුනක් ඒ කියන්නේ ප්‍රධාන සාධක ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න දැන් මටත් තියෙන ප්‍රශ්නයක් මට අදටත් අපි හුස්ම ගන්නවා අපි හුස්ම ගන්න අපේ නාසය ඇතුළට යන්නේ ඔක්සිජන් විතරද අපේ නාසය ඇතුළට යන්නේ ඔක්සිජන් විතරද එතකොට බලන්න දරුවෝ බලන්න අපි හුස්ම ගන්නකොට මේ නාසය ඇතුළට යන වායු තුල ඔක්සිජන් අර තවත් වායු තියෙන්න පුළුවන්ද බලන්න පොඩි අදහසක් චැට් එකට දාන්න අපි හුස්ම ගන්නකොට ඔක්සිජන්ට අමතරව තව වායු ඇතුළට යන්න පුළුවන්ද අපි දැන් ප්‍රධානව දන්නවා ප්‍රධාන වායුව තමයි මොකක්ද ළමයි වායුගෝලයේ වැඩිපුරම තියෙන ප්‍රධාන වායුව 79ක් තියෙනවා නයිට්‍රජන් 78ක් නයිට්‍රජන් එතකොට 21ක් ඔක්සිජන් එතකොට 78යි 21යි 99
carbon dioxide bindu adasama bindu ay tunai etakota hataraweni eka thamai carbon dioxide wada wayu kore wadipurama tiyana wayuwa nitrogen dewaniyata oxygen thungweniyata argon hataraweniyata mokadda lamai carbon dioxide ena carbon dioxide nam poddai carbon dioxide nam poddai etakota ehemana oba den ara bhagika asavane kodaset igena gatta ara wa api samane siri bag ekak ara mehema kalla gatto siri bag ekak athulata oy wayu ekathu wenawala ඊටපස්සේ ඒවා සිසිල් කරලා ඒවා ද්‍රව කරලා අපි කතාවක් ගෙනිච්චා භාගික ආසවණයට. එහෙමනම් බලන්න දරුවෝ මම මේක තාම මම ඇත්තටම දරුවෝ මේක මම ගොඩක් අයගෙන් අහුවාම ඒකට අර පැහැදිලි උත්තරයක් නැලම්. මේක වෛද්‍යවරු වෛද්‍යවරුන්ගෙන් අහුවත් මේකට 100%ක් පැහැදිලි උත්තරයක් නැහැ. ඉතින් බලන්න දරුවෝ අපි හුස්ම ගන්නකොට මගේ අදහස නම් මේකේ ඔක්සිජන්ට අමතරව තව වායු ඇතුළට යන්න පුළුවන් කියන අදහස. ඒතොර දැන් ඒ හුස්ම ගන්න වායුවෙන් මේ අපේ ඇතුළට දාන වායුව ඔක්සිජන්. මේ ඇතුළට දාන වායුව ඔක්සිජන්. එතකොට දැන් මේ නහය ඇතුළට යන්නේ ඔක්සිජන් නහයෙන් එළියට එන්නේ කාබන් ඩයොක්සයිඩ් එනම් මේ සිස්ටම් එක මැජික් එකක්ද එනම් මේ සිස්ටම් එක මැජික් එකක්ද දැන් ඔබ කෝ බලන්න අත උස්සන්න මේ අවබෝධය මේ වෙනකොට අරන් තියන අය ඔතන මොකක්ද වෙන්නේ කියලා ඔතන මොකද්ද වෙන්නේ කියලා කෝ බලන්න අවබෝධ කරන් හිටපු අය දැන් හිතන්නකෝ දරුවෝ අරේ බෑග් එකක් තියෙනවා අරේ බෑග් එකක් තියෙනවා ඒ බෑග් එක ඇතුළට අපි නිල් පාට ගෝලයක් දානවා ඊට පස්සේ බෑග් එක වහනවා බෑග් එකෙන් එළියට ගන්නවා දරුවෝ මොකද්ද රතු පාට ගෝලය එහෙනම් ඒ වගේ කතාවක් තමයි දරුවෝ මෙතන ඔබට මේක මීට ඉස්සලා ප්‍රශ්නය දැන් මෙහෙමයි දරුවෝ අපි මේ වැඩිපුර හිතන්න හිතන්න තමයි දරුවෝ අපි තුල ප්‍රශ්න ගොඩ නැගෙන අපි වැඩිපුර හිතන්න නැතුව නිකන් සරලවම අපි කතා කරොත් අපි තුල ප්‍රශ්න ගොඩ නැගින්නේ නැහැ එතකොට දැන් බුද්ධිමත් දරුවෙකුට එහෙම නැත්තම් ගොඩක් හිතන දරුවෙකුට තමයි ප්‍රශ්න මතුවෙන්නේ එහෙම නැතුව ඉගෙනගත් ඒ කියන්නේ ඉගෙන ගන්න ආසාවක් නැති හෝ හිතන්නේ නැති අයට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. හරි බලන්න දැන් මගේ 10 පන්තියේ දක්ෂම දරුවෝ කීප දෙනෙකුට මම අද විශේෂයෙන් මේ පන්තියට එන්න කිව්වා. එතකොට ඒකට විශේෂ හේතු කීපයක්ත් තියෙනවා. මොකද සමහර දරුවෝ ගොඩක් ඇඩ්වාන්ස් 10 හිටියා 11ට 11 දරුවෙක් උතරමට සමහරු ඇඩ්වාන්ස්. හරි. එතකොට බලන්න දරුවෝ එහෙමනම් කෝ බලන්න දැන් ළමයි 8 දෙනෙක් දරුවෝ 8 දෙනෙක් අත උස්සලා තියෙනවා. ඔයා මෙතෙක් හිතුවද ඔය ප්‍රශ්නය ඔයා හුස්ම ගන්න ඇතුළට අරගන්න ඔක්සිජන් එළියට කාබන් ඩයොක්සයිඩ් එන්නේ කොහොමද කියලා ඔබට හිතුණාද කියලා බලන්න. ඔබට හිතුණාද කියලා බලන්න. ඒක මොකද ප්‍රශ්නය බලමු අපි උත්තර කීපයක් ගමු බලන්න දරුවෝ හරි උත්තර කීපයක් ගමු හරි එතකොට බලන්න දරුවෝ හෙට ප්‍රශ්න පන්තිය තියෙනවා ඒක නොමිලේ තියෙන දරුවෝ එතකොට ඔයාලා සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන් එතකොට ගොඩක් දරුවෝ ලින්ක් එක එවලා තිබ්බා එතකොට මේ ලින්ක් එක එවන්න කියලා මට මැසේජ් දාලා තියෙනවා लिंक එක කියන්නේ group එකේ link එක මම දාන්නම් දරුවෝ එතකොට ඔයාලා ඒකට join වෙන්න group එකේ link එක හරි දැන් මම ගොඩනගපු ප්‍රශ්නේ බලන්න ඔබට ස්මතු වෙලා තියෙනවද කියලා කවදා හරි දවසක බලමු ඔයාලගේ පිළිතුරක් අපි අරගෙන
හරි. ආ බලන්න ඉඳුවරි කියන්න ඔයාගේ අදහස. ඉඳුවරි කියන්න ඔයාගේ අදහස. මෙතුලි කියන්න මෙතුලි. බලන්න අදහස් කතා කරන්න දරුවෝ මේ දැන් මම අහුවේ සරලම ප්‍රශ්නයක්. හරි? සරලම ප්‍රශ්නයක් කොහොමද මෙහෙම උනේ හුස්ම ගන්න ඇතුළට ගිය ඔක්සිජන් කොහොමද එළියට ආවේ කාබන් ඩක්සයිඩ් සරල ප්‍රශ්නයක් හරිද මගේ පළවෙනි ප්‍රශ්නය මගේ පළවෙනි ප්‍රශ්නය මම අතු කරේ අද දවසේ මේ අපි හුස්ම ගන්න කොට ඇතුළට යන්නේ ඔක්සිජන් මද කියලා ඔක්සිජන් විතරමද කියලා දැන් ඔයාලා ශ්වසන පද්ධතිය කවක කරලා නැත්තේ නමුත් දැන් මේ වට පිළිතුරු ඔබට ලැබිලා තියෙනවද බලන්න ඒ තමයි දරුවෝ එතන තමයි ඔබ ඉගෙන ගන්න ඉගෙන ගන්න එක තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ දැනුම තියෙන්නේ එතන. සපහැදුලව මතක තියා ගන්න දරුවෝ සීරු දෙනවා. දැන් මම උත්තරයක් ගන්න උත්සාහ කරේ. එතකොට බලන්න දරුවෝ පහදුලව ඔබ කල්පනා කරලා මට විනාඩියක් උත්තරයක් දෙන්න දරුවෝ හුස්ම ගන්න ඒවා අපි හුස්ම ගන්න ඔක්සිජන් එළියට එන කාබන් ඩයොක්සයිඩ් ඒකට හේතුව මොකක්ද කියලා. හරිද? समहर धर चट उत्तर दी मैं बलापुर मेतंट उत्तर हर हर बारे कथाव अभ्यद हरियट इगन गु अभ्यद हरियट इगन गु इतकोट ये कथाव इगन गणवा ඊළඟට බලන්න නම් ඊළඟට ඔයා හුස්ම ගන්නේ නායෙන්ද පෙනහළුවලින් ඊළඟ ප්‍රශ්න ඔයාගෙන් ඇහුවොත් ඔයා හුස්ම ගන්නේ මේ වායු වමාරුව සිද්ධ කරන්නේ ඔමානෝ දරුවෝ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය සිදු කරන්නේ කුමන අවයවෙන්ද කියනවා. ඉතින් උත්තර හතරක් දෙනවා. ශ්වාසනාලය කියයි. ඊට පස්සේ නහයෙන් කියයි. ඊට පස්සේ පෙනහළු වලින් කියයි. ඊට පස්සේ තමක් හරි උත්තරයක් දෙයි ශ්වාසනාලිකා හරි කියලා. එහෙනම් අපි හුස්ම ගන්න මතක තියා ගන්න අද දවසේ පෙනහළු වලින් තමයි හුස්ම ගන්න. ඒ කතාව බලන්න මේ ටික 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 ගමන් කරන්නේ හොඳ ගැඹුරකට ඒක නිසා මතක තියාගන්න. ඉතින් එහෙම ගත්තාම දැන් ඔන්න මේ දරුවෝ ඉස්මතු කරා මට ප්‍රශ්න දැන් මම දරුවන්ට ඉස්මතු කරපු ප්‍රශ්න වලට සමහරු උත්තර දාලා තියෙනවා. එහෙමනම් ළමයි ඔය අහපු ප්‍රශ්නට උත්තරේ මෙතන සිද්ධ වෙනවා යම්කිසි විද්‍යාත්මක ක්‍රියාවක් මෙතන සිද්ධ වෙන අදරුව මොකද්ද විද්‍යාත්මක ක්‍රියාවක් දැන් දැන් මේ මේ සිදුවන වායු වමාරුව තුල අපි කතා කරන විද්‍යාත්මක සාධකය මොකද්ද කෝ බලන්න chat එකට හරි chat එකට දාන්න මේ වායු වමාරුවට කතා කරන විද්‍යාත්මක සාධකය මොකද්ද විද්‍යාත්මක සාධකය විද්‍යාත්මක සාධකය හරි දැන් අපි සරලව ඒ කියන්නේ විද්‍යාත්මක සාධකය කියන එක හිතුවොත් අපි දැන් උදෑසන පාසල් යන විට අර ලයිට් කණු කණු වල සම්බන්ධ කම්බි සාමාන්‍ය කෙලින් ආකාරයට තියෙනවා ඊට පස්සේ මේක දවල් වෙනකොට මෙහෙම තිබ්බ එක සාමාන්‍ය ආසන්නව මෙහෙම තිබ්බ එක දවල් වෙනකොට මෙහෙම වෙනවා හරිද එතකොට දැන් මේක විද්‍යාත්මක සාධක අහනවාම කියනවානේ ප්‍රසාරණය කියලා මේක විද්‍යාත්මක සාධකයි ප්‍රසාරණයනේ දැන් උදෑසන යනකොට ඔයා තිබ්බ කම්බිය හවස දවල් වෙනකොට දවල් ස්කෝලර්ලා යනකොට මේ තත්ත්වෙට එනවා එතකොට මේක ප්‍රසාරණයනේ එහෙනම් ශ්වසනයන කතා කරන විද්‍යාත්මක සාධකේ මොකක්ද ඒව දැනන් තියෙන්න ඕනද ශ්වසනයට කතා කරන විද්‍යාත්මක සාධකය මොකද්ද? දැන් ටිකක් ගැඹුරුයි ආ. ශ්වසනයට කතා කරන විද්‍යාත්මක සාධකය මොකද්ද?
කැට්ටකට උත්තරයක් දාන්න ළමයි 200ක් ඉන්නවා. ඉතින් ඔයාලා පුතාලා ඉගෙනගත්ත දේවල් දැන් යොදන්න. දැන් මං අද අහපු ප්‍රශ්න වලට ඔබ උත්තර දන්නවා නම් හරි ඔබ ඉගෙනගෙන තියනවා දරුවෝ. මේක තමයි මගේ ස්ටයිල් එක. මං ආහාර දින පද්ධති ආයෙත් නෑ උද්දටම පැහැදිලි කරා. දැන් සෝසන පද්ධතිය පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මේ පැහැදිලි කරනකොට අපි අර ප්‍රායෝගික ජීවිතයේ දේවල් උද්දරුව මෙතන ඇඩ් කරනවා. එහෙම නැත්තම් ඔගලොන්න සමාජයට යනකොට කවදාවත් මේක හරියට අවබෝධ කරගන්න බෑ. ඒකයි. එහෙනම් මතක තියාගන්න ළමයි මෙහෙම. දැන් ඒ දැන් අහපු ප්‍රශ්නට උත්තරයක් ආවෙත් නෑ. තාම. මේ දැන් ඔව් මං ඇහුවේ දරුවෝ අපි සාමාන්‍යයෙන් ක්‍රියාවලී කීපයක් ඉගෙන ගන්නවනේ මොනවද? ආ ශාකවල නම් ශාකවල ප්‍රධාන ක්‍රියාවලී තුනක් තියෙනවා. මොකක්ද? උච්ඡේදනය, ඊට පස්සේ ශසනය උච්ඡේදනය, ඊළඟට ප්‍රභාසංශසනය. ශාකවල තියෙන තුනනේ. ඉතින් ඒ වගේ දැන් ඔයගොල්ලෝ අහලා ඇති වචන විසරණය කියලා වචනයක් අහලා ඇති. ආශෘතිය කියලා වචනයක් අහලා ඇති. සක්‍රීය පරිවහණය කියලා වචනයක් අහලා ඇති. පරිසංක්‍රමණය කියලා වචනයක් අහලා ඇති. ඔය වචන ගොන්නෙන් දැන් මෙතනට ගන්න තියෙන වචනේ මොකක්ද? ඒ ඒ වචනේ තමයි මේ හරඹේ කරන්නේ ළමයි. අර නහයට ගත්ත ඔක්සිජන් ටික කාබන් ඩයොක්සයිඩ් කියලා එළියට දැම්මේ මොකක්ද ළමයි? මෙන්න මේ වචනේ. මේ වචනය මතක තියාගන්න. ඔයාලා පේපර් අරන් බලන්න ළමයි. මම මේ අහන ප්‍රශ්න සියල්ලම තියෙනවා ඔය පේපර් වල. මොකද්ද දරුවෝ වචනය? විසරණය. මොකද්ද දරුවෝ වචනය? විසරණය. ඒතර කෝ බලන්න දන්න අය විසරණය අර්ථවත් කරන්න දන්න අය කෝ බලන්න අත උසා. විසරණය අර්ථවත් කරන්න පුළුවන් අය අත උසා. විසරණය කියන වචනේ. දැන් මේවා ඔක්කොම පාඩම් කරගෙන යන ගමනක් මේ අද යන. මේවා සියල්ල පාඩම් කරගෙන යන ගමන. එතකොට බලන්න දරුවෝ විසරණය අර්ථවත් කරන්න පුළුවන් කාට? විසරණය අර්ථවත් කරන්න පුළුවන් කාට? විසරණය අර්ථවත් කරන්න. ඉතින් බලන්න දරුවෝ දැන් මෙතන මේ ඉන්න සියලු දෙනාට අර්ථවත් කරන්න හැකියාවක් තියෙනවා. මම ඔයගලන්ට දැන් ලින්ක් එක යොමු කරනවා දරුවෝ. ඔබලොන්ට මේ පන්ති සඳහා යොමු වෙන්න පුළුවන් ප්‍රශ්න පන්තියට ඊට පස්සේ තියරි පන්ති සඳහාත් යොමු වෙන්න පුළුවන් මම ලින්ක් එක ටක් ගාලා දාන්නම් ගොඩක් ළමයි දිගටම දිගටම ඇහුවා චැට් එකට මම දැන් යොමු කරනවා ලින්ක් එක දාන්න බාන දරුවෝ ඔයගොල්ලන්ට චැට් එකට ඔන්න දැම්මා ගෲප් එකට ඇඩ් වෙන එක. දැන් ඔය අහන ප්‍රශ්න වලට දරුවෝ උත්තර නැතුව අපි පැනලා ගිහින් වැඩක් නැහැ. අපි උත්තර හොයන්න ඕන. එතකොට ඒ ඔස්සේ තමයි දරුවෝ මේවට අපි යන්නේ. එතකොට බලන්න දරුවෝ මං අහපු ප්‍රශ්න සරලව කියනවා නම් විසරණය කියන්නේ කුමක්ද කියලා බලන්න ළමයි. සරලවම සරලවම කියනවා නම් විසරණය කියන්නේ මොකක්ද? අංශු අංශු වැඩි තැන සිට අංශු අඩු තැනට ගමන් කරන. අංශු වැඩි තැන සිට අංශු අඩු තැනට ගමන් කරමු. එහෙනම් ඔක්සිජන් ඔක්සිජන් වැඩි තැන සිට ඔක්සිජන් ගමන් කරනවා අඩු තැනට. ඔක්සිජන් අඩු තැනට ගමන් කරනවා.
ऑक्सीजन වැඩි තැන සිට ඔක්සිජන් අඩු තැනට ගමන් කරන කාබන් ඩයොක්සයිඩ් වැඩි තැන සිට කාබන් ඩයොක්සයිඩ් අඩු තැනට ගමන් කරන කාබන් ඩයොක්සයිඩ් අඩු තැනට ගමන් කරන මේක තමයි දරුවෝ මේ කතාවේ සාරාංශය දැන් කතා කරනවා මේක කොහොමද වෙන්නේ කොහෙන්ද වෙන්නේ කියලා එහෙනම් ළමයි දැන් ඔබ ඉගෙනගත්ත කොටස් ටික 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 ඉස්සරහට දැන් ගමන් කරනවා දැන් දැනට ඉගෙනගත්ත ටික මේක ඔළුවට වැටුණාද කියලා බලන්න සියලු දෙනා මේක ඔළුවට වැටුණාද මේක ඔළුවට වැටුණාද මේක වෙන්නේ කොහොමද කොතනදීද වෙන්නේ කියන ඒවා දැන් එනවා සම හොඳට අවබෝධ කරගන්න ටික ටික අපි ගන්නෙ ඒක නිසා බලන දරුවෝ සියලු දෙනා ගොඩක් වෙලා ඔගොල්ලෝ වේටින් රූම් එකේ හිටියොත් මට පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාන්න දරුවෝ සමහර ලාවට මම පාඩම එක ඉස්සරහට යනකොට මට ඒක කතා කරන්න මිස් වෙනවා ඒ කියන්නේ මේ චැට් එකට බලන්න ඒ නිසා එහෙනම් බලන්න ළමයි මේ දැන් අද ඉස්මතු කරපු ප්‍රශ්න ටික මේ කරන්න දරුවෝ පාඩම තොර පාඩමේ තියෙන මේ මේවා තේරුම් අරන් නැතුව තමයි ඔබ ගිහින් තියෙන්නේ. දැන් මම මේවා තේරුම් කරගෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විභාගෙට දීන ඒවා අපි ඉස්සරහට යන්නේ අපේ ප්‍රශ්න පන්තියත් වෙනම යනවා. මේ තියරියත් එක්ක යන ප්‍රශ්න ටික මෙහෙම යනවා. හරිද? එතකොට සියලු දේවල් ඔළුවට වැටුනහම හරියටම ගන්න සෙට් වෙනවා දැනුම ටික. හරි. එහෙනම් අපි පොඩි දැන් මේ මේ රූපේ දැක්කා. එනා රූපේ දැක්කහම දැන් පොඩි කොටස් ටික පොඩ්ඩක් බලා ගන්න මම මේ කියන කොටස් ටික එහෙමනම් අපි මුඛ කුහරේ ඉන්නේ ආහාර ඇතුල් වෙන්නේ මුඛ කුහරේ ඉන්නේ එතකොට හුස්ම ඇතුල් වෙන්නේ කොහෙන්ද හුස්ම ඇතුල් වෙන්නේ කොහෙන්ද එතකොට මුඛ කුහරය කියනකොට දැන් ඔගොල්ලෝගේ අචුපතේ නම් නාස් කුහරය කියලා තියෙනවා. නමුත් අපි කියන්නේ සාමාන්‍යයෙන් නම් නාස් විවරය කියලා. හරි. දැන් ඔන්න නාස් විවරයෙන් ඇතුළට ගියා. ඊළඟට නාස් විවරයෙන් ඇතුළට යන කෙනා ඔන්න පොදු තැනකට සෙට් වෙනවා ළමයි. කොහෙටද සෙට් වෙන්නේ? පොදු තැනකට සෙට් වෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට පොදු තැනකට සෙට් වෙනවා. එහෙනම් නාස් විවරයෙන් පස්සේ මේ ශ්වසනය කරන ඔක්සිජන් ටික යන්නේ කොහටද? යන්නේ ග්‍රසනිකාට. හිමිසරේ ගන්න ග්‍රසනිකාට. ඊට පස්සේ ග්‍රසනිකාවට පස්සේ නාස් කුහරය ග්‍රසනිකාව ඊළඟ කොටස මොකක්ද ස්වරාලේ මොකක්ද ළමයි ස්වරාලේ ස්වරාලේ ග්‍රසනිකාවෙන් පස්සේ අපි කතා කරන්නේ ස්වරාලේ ඊට පස්සේ පහලට ඕම දිග බටයක් තියෙනවා එක බටයක යනවා ආහාර ඒ ආහාර යන එක මතක තියාගන්න ලේසි කැටිග්‍රමයක් කියන්න අයන්නයි අයන්නයි මතක තියාගන්න ආහාර අයන්න මතක තියාගන්න යන්නේ අන්න සෝතේ ආහා ତୋର මෙතනදි මේ දිග නාලේ මොකක් මේකට අපි කියනවා ශ්වාස නාලේ මොකක්ද ළමයි මේ දිගට යන නාලේ අපි කියනවා මොකක්ද ළමයි ශ්වාස නාලේ දැන් ශ්වාස නාලය ඕම පල්ලෙහාට ඕම යන ගින් අතු දෙකකට බෙදෙනවා අතු දෙකකට බෙදෙනවා මුකද්ද අතු දෙකට කියන නම කො චැට් එකට දාන්න දැන් මාත් එක කතා කරමින් ඉන්න යන් ආ එතකොට මේක ලේසි දැන් මේ රූපේ මම දැන් පැහැදිලි කිරීම යනවා යන්න ඉස්සලා මම මේ කියන කොටස් ටික ඔබ දැන් හඳුනා ගන්න තියෙන තැන නාස්විවරය හඳුනා ගන්න මම ඒවා පෙන්නනවා ඊළඟට ග්‍රසනිකාව ඊට පස්සේ ස්වරාලය ශ්වාසනාලය ඊට පස්සේ ශ්වාසනාලය මම ඇහුවේ තරින් පස්සේ ඇහුවේ ප්‍රශ්න ශ්වාසනාලය කොතනටද
ශාසනාලය දෙකකට බෙදනවා කිව්වා. ඒ දෙක හඳුන්වන නම මොකක්ද? ශාසනාලය බෙදෙනවා අතු දෙකකට. බලන්න දරුවා මේවා හොදට ගන්න. මෙහෙම යන ශාසනාලය මෙහෙම අතු දෙකකට බෙදෙනවා. මෙහෙම අතු දෙකකට බෙදෙනවා. මේ අතු දෙකකට බෙදෙනකොට බලන්න ළමයි සිල් දෙනවා. මේ අතු දෙකකට බෙදෙනකොට ශාසනාලය හරි බෙදෙන්නේ මොකද්ද? ශාසනාලිකාවලට. ශාසනාලිකාවලට. මේ ශාසනාලිකාවලට බෙදෙනකොට අපි සාමාන්‍යයෙන් අච්චු පොත තමන්ගේ ඇඟ උඩින් තියාගන්න. ඇඟ උඩින් මෙහෙම. දැන් මේ අච්චු පොත නම් තේරුම් ගන්න. අච්චු පොත තියාගන්න මෙහෙම තමන්ගේ ඇඟ උඩට වම්. තියාගෙන ඒකේ වම දකුණ ලකුණු කරගන්න. තියාගෙන ඒකේ වම දකුණ ලකුණු කරගන්න. පේපර එකක් තිබ්බත් පේපර එක මෙහෙම ගත්තා ඇඟෙන් තිබ්බා වම දකුණ ලකුණු කරගන්න. ඔයා බත් කනාත දකුණු අත එනම් ඒ පැත්ත දකුණ. ඔයා ඊළඟට බත් කනාත එක හඳුනාගත්තට දකුණු අත කියලා. අනිත් අත වම් අත. දැන් සමහරු අර වමට උරුවায়න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහරු බත් කන්නේ වම් අත. එහෙම වුණාම ඒකට පොඩ්ඩක් කතා කරන්න අමාරු වෙනවා එතන. නමුත් දරුවෝ මතක තියාගන්න සියලු දෙනා මේවා හරියට අවබෝධ කරගන්න. ඔන්න ළමයි ගොඩක් කරන වැරද්දා වම දකුණ මාරු කරගන්න. මම කියන ක්‍රමයට කරොත් නම් ආයි වම දකුණ මාරු වෙන්නේ නැහැ. සියලු දෙනාට මතක තියාගන්න වම දකුණ හරියට අවබෝධ කරගන්න සයිඩ් දෙක. වම දකුණ. වම දකුණ මේ හොයාගන්න විදිය ඔන්න දැන් අද කිව්වා. ඔයා තියාගන්න පද්ධතිය ඇඟට පොත එතකොට ඒකේ තියෙන පැත්ත බලන්න වම දකුණ හඳුනා ගන්න. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේ පෙනහළු වල. එතකොට පෙනහළු වලට කතා කරනකොට වම් පැත්තේ තියෙන්නේ මොකක්ද? වම් ශාසනාලිකා. දකුණු පැත්තට එනවා දරුව මොකක්ද? දකුණු ශාසනාලිකාව. ලෙසි තේරුණාද බලන්න සිළු දෙනා. තේරුණා. එහෙනම් ඔන්න ශාසනාලය ආවා දෙකට බෙදුණා. වම් ශාසනාලිකාවයි දකුණු ශාසනාලිකාව. වම් ශාසනාලිකාවයි දකුණු ශාසනාලිකාව. දැන් ඒ වම් ශාසනාලිකාව අපි එක පැත්තක් ගමුකෝ. ඒ වම් ශාසනාලිකාව ඊළඟට මොකද කියන දරුවෝ? අතු වලට බෙදෙනවා. අතු වලට බෙදෙනවා. වම් ශාසනාලිකාව අතු වලට බෙදෙනවා. ඒ ශාසනාලිකා බෙදෙන අතු අපි කියනවා මොකක් කියලාද ළමයි? අනුශාසනාලිකා කියලා. මොකක්ද ළමයි? අනුශාසනාලිකා කියනවා ඒවට. අනුශාසනාලිකා. අනුශාසනාලිකා. මේ අනුශාසනාලිකා කෙලවරට ගෙඩි 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 තියනවා. ඒවට අපි කියනවා මොනවා කියලාද ළමයි? ගර්ත කියලා. මොකක්ද ළමයි? ගර්ත. ඊට පස්සේ දරුවෝ මෙහෙම ලස්සනට අඳින්න පෙනහළු දෙක. එතකොට ඔන්න එහෙනම් ශ්වසන පද්ධතියේ කොටස් ටික කිව්වා. ශ්වසන පද්ධතියේ කොටස් ටික තමයි මොකක්ද? නාස්විවරය පාණ කරු මාත් එක්ක. එන්න දරුවෝ සිය දෙනා. නාස්විවරය, ග්‍රසනිකා, ස්වරාලය, ශාසනාලය, ශාසනාලිකා, අනුශාසනාලිකා, ගර්ත, ඊට පස්සේ පෙනහළු. ඔහොමයි අපි කොටස් ටික කතා කරන්නේ. මම ඒක ලියන්න දෙනවා දැම්ම නෙමෙයි තව ඉස්සරහට. එහෙනම් දැන් ඔබ දැනට සඳහන් කරලා තියෙන මිනිසාගේ ගත්තාම මේ ශ්වසනය කියන එක ළමයි අපි දන්නවා මොකක්ද? ජීවී ක්‍රියාවලියක් කියලා. එහෙනම් මේ මිනිසාගේ ශ්වසනය අපි ජීවී ක්‍රියාවලියක් ලෙස අපි හඳුන්වලා ඊළඟට ළමයි මොකක්ද? මේ ක්‍රියාවලිය සරලද සංකීර්ණද විභාගයට අහන ප්‍රශ්නයක් ඕක. මේ ක්‍රියාවලිය ශ්වසන ක්‍රියා දැන් ඔන්න මේ මේ අර පරිවර්දි ලකුණු කරන්න දෙනවා. ශ්වසන ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක කියලා. එහෙනම් මිනිසාගේ ශ්වසනය සංකීර්ණ ක්‍රියාවලියක් කියලා. හරිද වැරදි? ඉතින් අන්න ඒකයි දරුවෝ කියන්නේ මේවා ඔයාලට පස්සේ කොහෙද තිබ්බේ කියලා හොයන්න බැරි වෙනවා. එනිසා සඳහන් කරන්න දරුවෝ ඔන්න දෙවනි එක මිනිසාගේ ශ්වසනය ළමයි ලියා ගන්න ළමයි සංකීර්ණ ක්‍රියාවලියක. ඕකත්
ආවදරුව 2000 ඉඳන් මම ප්‍රදානම කතා කරන්නේ 2020 දක්වා මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය සඳහන් කරන දරුව සංකීර්ණ ක්‍රියාවලියක කියලා සංකීර්ණ ක්‍රියාවලියක දැන් නෝට් එකක් යනවා පින්තූර ටිකක් මම ගන්නවා ඊළඟට බලන දරුව ඒත් එක්ක යන්නේ එහෙනම් මේක මේකේ කොටස් ටික බලන දරුව එතකොට මේක අපි ළඟට ඔහොම ගත්තොත් ඔන්න දැන් කියපු කොටස් බලන්න ළමයි මෙතන ඉඳන් බලන්න එතකොට ඉස්සලා බලන්න හොයා ගන්න ළමයි මොකක්ද නාස්විවරය හොයන්නේ නාස්විවරය එතන නාස්විවරයෙන් ඇතුළු වෙලා ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ මේකේ ග්‍රසනිකාව ස්වරාලය ඊට පස්සේ ශාසනාලය එතකොට අපි ඒක හඳුනා ගන්න ලේසි දරුවෝ මෙහෙම හොයා ගන්න මෙන්න මෙහෙම හොයා ගන්න දරුවෝ මෙන්න මෙහෙම මේකේ පෙනහළු වලට දැන් මෙතන ගත්තාම කනෙක්ෂන් එක අර අපි ආපස්සට කනෙක්ෂන් එක හිතනවා වගේ යම් කිසි අවස්ථාවක මෙතනත් මෙහෙම ගලපන්න දරුවෝ මේක තමයි හොඳම ලේසිම ක්‍රමය මෙතන මෙන්න මෙතන ඉඳන් උඩට ඔහොම හිතන්න දරුවෝ මේ තියෙන ඔහොම හිතා මේ තියෙන දරුවෝ මොකක්ද අතු දෙකට ඔන්න බෙදිච්ච තැන අතු දෙකට බෙදිච්ච තැන එක තැනක ඉඳන් දරුවෝ මේක හරියට අවබෝධ කරගන්න දරුවෝ මේක ගලවලා ගන්න හරියට එහෙනම් දරුවෝ එහෙනම් දැන් උතර පැහැදිලිව දැන් මම රූපයට එන්න ඊළඟට අපේ අචුපතර කතා කරන රූපේ ඉස්සලා මේ රූප ටික බලලා ඉමු ඊළඟට අචුපතේ රූපෙත් එක්ක කතා කරන්න මොකද ඒ රූපේ තමයි ප්‍රධානව කතා කරන්නේ ඉතින් ඔබට මේකේ හඳුනා ගන්න කොටස් ටික බලන්න දැන් එකින් එක නාස්විවරය හඳුනා ගන්න ගසුනිකාව හඳුනා ගන්න සොරාලය හඳුනා ගන්න මගේ තියෙන තැන් ටික රූපත් එක්ක පෙන්නනවා දැන් ඊළඟට බලන්න ළමයි මේක දැන් මම මේ රූපේ පහළට ගෙනියනවා මෙහෙම පහළට ගෙනියනකොට බලන්න දරුවෝ මෙතන බලන්න ඔබට පෙනහළු දෙක තියෙනවා ඊට පස්සේ පෙනහළු දෙක තියෙනකොට බලන්න මෙන්න මෙතන දරුවෝ මෙයා මේ අතු දෙකට බෙදිලා ඊට පස්සේ බලන්න ළමයි මෙතන අතු තුනකට ඔහොම බෙදිලා තියෙනවා හොඳට අවබෝධ කරගන්න මෙතනත් ඊළඟට මෙහෙම බෙදීමක් තියෙනවා එතකොට මොකද කියන්නේ දරුවෝ ශාසනාලිකා අනුශාසනාලිකා බවට බෙදීමපත් වීම ඊට පස්සේ ළමයි මොකක්ද ලංග්ස් කියන්නේ ළමයි අපි දන්නවා පෙනහළු එතකොට ඒ ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න දැන් හදිස්සිය යම් තැනකදී අපි ලංග්ස් කිව්වොත් ඒක නම දන්නේ නැත්නම් එහෙම ගොඩ දාගන්න බැරි වෙනවා ඊට පස්සේ ළමයි බලන්න මෙතන අවබෝධ කරගන්න මහා ප්‍රාචීර්ය කොටස ඒක අපි ශ්වසන පද්ධති කොටසක් කියලා කතා කරන්නේ නැහැ ඒත් එතන අසාධාරණයක් තියෙනවා ඒක ශ්වසන පද්ධති කොටසක් කියලා කතා කරන්නේ නැති එක එතකොට බලන දරුවෝ ඒ මහා ප්‍රාචීර්ය කියන කොටස පෙනහළු වලට පහලින් ඔබ දකිනවා මේ රූපය තුල එතකොට ඒක මම ලකුණු කරලා පෙන්වන්නම් දරුවෝ මේ මේ විදියට අපි සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකෙන් මෙන්න මේ ලෙවල් එකෙන් ඔහොම අපිට ගන්න පුළුවන් sorry හරි මෙන්න මේ ලෙවල් එකෙන් ඔහොම ගන්න පුළුවන් අපිට මේ මහා ප්‍රාචීර්ය කොටස ඉතින් හරියට අවබෝධ කරගන්න එතකොට ඒ වෙන් කිරීම ඊට පස්සේ ළමයි මොනවද අපේ අවයව ගත්තහම කාටවත් අපේ අවයව වලට පහර දීමක් සිද්ධ කරන්න බෑ ඒකට හේතුව ළමයි මොකක්ද මේක පර්ශ කූඩුවකින් මොකද වෙලා තියෙන දරුවෝ වට වෙලා තියෙන පර්ශ කූඩුවකින් මොකද වෙලා තියෙන දරුවෝ වට වෙලා තියෙන ඒක මේකට ගහන්න බෑ හරි දැන් අපි මොලේ ගත්තත් දරුවෝ මොකද කියන්නේ හිස් කබලකින් වට වෙලා තියෙන එතකොට දරුවෝ එහෙනම් ඒකත් මතක තියාගන්න දැන් මේකේ ලොකු කොටස් ටික මතක තියාගන්නකෝ ඊළඟට දරුවෝ මේ ආහාර ජීර්ණ පද්ධතියට කතා කරනකොට මෙතන ස්ටොමක් අපි ස්ටොමක් කියන්නේ මං කිව්වා බඩ කියන වචනේ භාවිතා කරන්න එපා ස්ටොමක් කියන්නේ ආමාශය කියන වචනේ භාවිතා කරන්න මොකද බඩ කිව්වහම බඩේ තමයි දරුවෝ මේ ආමාශය ඊට පස්සේ කුඩාන්ත්‍ර මහාන්ත්‍ර ඔක්කොම මේ බඩ උදර කුහරේ තියෙන. ඊට පස්සේ මෙතන liver කියන්නේ ළමයි මොකක්ද? අක්මා. liver තියෙන්නේ අක්මා. liver කියන්නේ අක්මා. එහෙනම් අපේ heart එක තියෙන්නේ ශරීරයේ වම් පැත්තේ. heart එක. හරිද? ආමාශය තියෙන්නේ වම් පැත්තේ. ඔයා ඔන්නම් දන්නත් තල් ලියා ගන්න දරුවා ආමාශය තියෙන්නේ වම් පැත්තේ heart එක තියෙන්නේ වම් පැත්තේ අක්මාව
දකුණු පැත්තේ. අක්මාව දකුණු පැත්තේ. අක්මාව දකුණු පැත්තේ. ඊට පස්සේ මෙතන මේ පෑන් ට්‍රීස් කියලා තියෙන බාන්න. බලන්න කවුරුත් මේ මොකද්ද මේ පෙත්තක් මෙහෙම තියෙන්නේ කියලා. මේකට මොකද්ද කියන්නේ? මේ පෙත්ත මොකක්ද? මේ පෙත්ත මොකද්ද? චැට් එකට මාත් එක්ක උත්තර දාලා මාත් එක්ක යන්න. හරි? හරි? බලන්න දරුවෝ මොකක්ද මේ මේ පෑන් ට්‍රීස් කියන්නේ? තොර ඕක ගොඩක් අය පැටලෙනවා. මේක අග්න්‍යාශය. මොකක්ද ළමයි? අග්න්‍යාශය. ඊට පස්සේ කුඩාන්ත්‍රයයි මහාන්ත්‍රයයි හඳුනාගන්නේ හීනි නලය කුඩාන්ත්‍රය. මහත නලය මහාන්ත්‍රය. හරි? එතකොට අපි ලාජ් ඉන්ටෙස්ටයින් කියනවා ස්මෝල් ඉන්ටෙස්ටයින් කියනවා. එතකොට කුඩා අන්ත්‍රය, ශුද්‍රාන්තය, කුඩා බඩවැල කියන වචනේ භාවිත කරනවා. මහා අන්ත්‍රය, මහා බඩවැල කියන වචනේ භාවිත කරනවා. දැන් ඉස්සරහට යම් තවදුරට. තවදුරටත් යා. දැන් ඊළඟ රූපයට එනවා. ඊළඟ රූපයට. ඊළඟ රූපයට. ඊළඟ රූපයට. හරි. ඊළඟ රූපයට යන්න කලින් මම මෙන්න මේ මාතෘක දැන් මේක බලන සියලු දෙනාට තේරුණාද කියලා කොබාන අත උස්සන්න තේරිච්ච අය මේ අපේ පෙනහළු වල සිද්ධ වෙන්න දරුවෝ මේ අපි හුස්ම ගන්න හුස්මට වෙන්න දේ ළමයි මේකයි මේක කුළුල්ල කතා කරනවා ඊළඟ රුධිර සංසරණ පද්ධතියත් කතා කරනවා ඒක නිසා වෛශ්‍රාය පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය කතා කරනවා මේ නාසයෙන් ඇතුළට යන්නේ ऑक्सीजन ඊළඟට දරුව නාසය ඊළඟට ඇතුළට ගිහින් ඊට පස්සේ අපි කියනවා ගාර්තික වාතයෙන් රුධිරයට යනවා කියලා එතකොට එතනදී ඒ හුවමාරුව සිද්ධ වෙනකොට එතන ऑक्सीजन අඩුයි ඊළඟට ළමයි මෙතන අපි අපිරිසුදු රුධිරය තියෙනවානේ මගේ දරුව අපිරිසුදු රුධිරය කාබන් ඩයොක්සයිඩ් වැඩි ඒක අපිරිසුදු රුධිරය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. නමුත් එයාගේ ඔක්සිජනුත් තියෙනවා. අපිරිසුදු රුධිරය කිව්වට කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජනුත් තියෙනවා. අපිරිසුදු රුධිරය කිව්වට. ඒතර අපිරිසුදු රුධිරය තමයි මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒතර ඒ අපිරිසුදු රුධිරය තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික රිවර්ස් කරලා එවනවා අර ශ්වසන පද්ධතිය දිගේ ආපස්සට. ආපස්සට එවනවා. එතකොට දැන් අපි හුස්ම ගන්නකොට ගන්න තැනදී එතනදී ඔක්සිජන් ප්‍රමාණය වැඩි කාබන් ඩක්සයිඩ් අඩුයිනේ එතකොට කාබන් ඩක්සයිඩ් අඩු තැනට මේ කාබන් ඩක්සයිඩ් වැඩි තැන ඉඳන් මෙහෙම ගලමු මේක ගලන්න ළමයි මොකක්ද විසරණය කියන ක්‍රමයයි එතකොට ඔයාලා ඕන දරුවෙකුට මාත් එක්ක කතා කරලා කියන්න පුළුවන් නැත්නම් ඔබ හොයාගෙන මට කියන්න පුළුවන් මේ හුස්ම ගන්නකොට හරියටම මේ ඔක්සිජන්ට අමතරව කොයිතරම් අනිත් වායු ඇතුල් වෙනවද කියලා. හරිද? අනිත් වායු කොච්චර ඇතුල් වෙනවද කියලා. හරි? අර දූවිලි ආශු ඒව යන්නේ නැහැ. ඒව රැඳෙනවා. ඒව රැඳෙන ඒවා පෙන්වන්නම් දැන්. ඒව යන්නේ නැහැ. එතකොට මේ ඇතුළට යන වායු තාමත් මට දැන් මමත් සමහර ඒවා අධ්‍යනය කරනවා. මමත් සමහරේ වර්ධනය කරන. එතකොට ඒ අධ්‍යනය කිරීම තුළ දරුවෝ මේ සමහර ඒවා පොත්වල නැහැ. මේ සමහර ඒවා පොත්වල නැහැ. ඒ නිසා බලන්න දරුවෝ සියලු දෙනා මේවා හරියට අවබෝධ කරගන්න. මේවා හරියට අවබෝධ කරගන්න. මම නිකන් දැන් මේ මම කතා කරන්නේ මේක විද්‍යාවනේ. ඔයාලා අහලා තිය ඔයාලා දන්න විදියට අහලා තියෙන විදියට ඉංග්‍රීසි වචන කීයක් තියෙනවද මේ මුළු ලෝකේ කතා කරන අපි ඩික්ෂනරි වල කතා කරන වචන කීයක් තියෙනවද ඉංග්‍රීසි වචන හරි ඉංග්‍රීසි වචන මමත් ඒක අහපු එකක් මම කියන්නේ උත්තරේ ඉංග්‍රීසි වචන කීයක් තියෙනවද ඒ වචන කීයෙන් දැන් කීයක් භාවිතා වෙනවද මම මේක මම ඉංග්‍රීසි කතා මේ මේ මම අහපු දෙයක් කියන්නේ මම විද්‍යාව නම් ඕන දෙයකට මම වග කියනවා මම අහපු දෙයක් කියන්නේ දැනට ලෝකේ භාවිතා වෙන ඉංග්‍රීසි වචන කීයක් තියෙනවද ඊළඟට මුළු ලෝකේ කතා කරන ඉංග්‍රීසි වචන කීයක් තියෙනවද
කියන්නේ සමහර ඒවා දැන් භාවිතා වෙන්නේ නැහනේ බලන්න දරුවෝ නිකන් සරල ප්‍රශ්නයක් ඇහුවේ දැන් මේ මේකත් එක්කම මතු කරේ හරි බලන්න ළමයි කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා ලෝකේ නැත්නම් ඩික්ෂනරි වල තියෙන ඉංග්‍රීසි වචන කීයක් තියෙනවා දන්නේ නැහැ නේද කවුරුත් නැහැ උත්තර මොකුත් නැහැ හරි අපි ලෝකේ බා ලෝකේ එහෙම නැත්නම් ඉංග්‍රීසි තුල ඉංග්‍රීසි වචන කීයක් තියෙනවා ඉංග්‍රීසි තුල ඉංග්‍රීසි වචන කීයක් තියෙනවා හරිද ඉංග්‍රීසි තුල ඉංග්‍රීසි වචන කීයක් තියෙනවා ඒ ඉංග්‍රීසි වචන වලින් දැනට භාවිතා වන ඉංග්‍රීසි වචන කොච්චරක් තියෙනවා මම මේක අරද මම මේක අහපු එක මම ඒ අහපු දෙය කියන්නේ මේක yes fm එකේ ගිය එකක් අද අර ප්‍රශ්න වලට ගිය එකක් yes fm එකේ ඉංග්‍රීසි වචන කිව්වා දරුවෝ 273000ක් තියනවලු ඉංග්‍රීසි වචන 273000ක් තියනවලු ඉංග්‍රීසි වචන මේක දැනට භාවිතා වෙනවලු දරුවෝ 173000 එනිසා බලන්න ළමයි හරි ඒක ඔබට මේ වෙන කොටසක් මම මේ කිව්වේ පොඩක් ඒකත් ඔගලොන්ගේ 273000 හරි බලන්න දරුවෝ කො අහලා තිබ්බද කවුරු හරි අහලා තිබ්බද කො අහලා තිබ්බද හරිද ඒ වගේ දරුවෝ මම ඕන තැනක කියනවා දරුවෝ අපි තාම මේ ලෝකේ විද්‍යාව अभी तो इगेन अभी एक धारो अभी अलू तलू देवल अलू तलू देवल दवसी दवस दवसी दवस धारो एक एक धारो निहत मानिक एक निहत मानिक इंग्लिश उगाड़ना किसमस है पचन धारण विद्या धारो उगाड़ना किया अरे समहार धारो पत्तल नतीव प्रश्न बोलवा मट उत्तर आखला मेन लमाई देशी मंकी उत्तर आखला मट इट उदय वाटपा प्रोफेसर कथाकना मट पर्सेज ऑक्सीजन को विन वायु अना पर्सेज दिल्टर दिता वात नाइट्रोजन तीन ऑक्सीजन तीन कार्बन डाइऑक्साइड तीन आगन तीन इक फिल्टर अभी अत्ता नहाचर पर्सेज ऑक्सीजन आना क्रियावलिया दर्शन टीका බලන්න දරුවෝ හරි හරි මේවා දරුවෝ මම group එකට එවන්නම් group එකට දාන්නම් කමන්නෑ බලන්න හරි
හරි දැන් බලන්න දැන් බලන්න මේ දර්ශනේ මේ දර්ශනේ බලන්න හරිද අපි පුළුවන් උපරිම ගමු මේක තේරුම් ගමු කොටස් ටික බලන්න දරුව හොඳට විනාඩියක් බලන්න විනාඩියක් බලන්න ඔය තියෙන දරුව කැමරා වලින් නහය තුල ගත්ත දර්ශන ටික හරිද කැමරා වලින් නහය තුල ගත්ත දර්ශන ටික දැන් එන්න දරුව බලන්න හරි නහය තුල ගත්ත දර්ශන ටික හරි කැම කාලා ඉන්නවා නම් හොඳයි මේ සියලු දෙනා සමහරු මේ හරි චූටි චූටි දේවල් වලට සමහරු මේ පොඩක් ඒක ගැටලු මතු වෙනවා ඒක නිසා සෙන්සිටිව් වෙන්න එපා බලන්න හරි මේ දර්ශනය බලන්න මේ දර්ශනය බැලුවාම ඔයාට පේන දේ මොකක්ද මේ දර්ශනේ ඔබට පේන දේ මොකක්ද මට චැට් එකට දාන්න දැන් චැට් එකේ සාකච්ඡා වෙනවා අඩුයි හරි හරිද එතකොට චැට් එකේ මාත් එක්ක සාකච්ඡා වෙන්න ඕන සියලු දෙනා එහෙනම් මේ දර්ශනේ මේ මොකක්ද මේ පේන්නේ චැට් එකට එන්න සියලු දෙනා හරි ඔව් බලන්න සමහරු මේ උත්තර එවනවා හොඳයි හරි එතකොට දැන් මේ නාසය ඇතුළ හරි දැන් ටික ටික වැඩේට යන්නේ හරි වැඩේට යන්නේ ටික ටික මේ නාසය ඇතුළ මේ නාසය ඇතුළේ අපි විශේෂිත කොටස් දෙකක් කතා කරමු නාසය ඇතුළේ ඒ කොටස් දෙක මොකක්ද ඒ කොටස් දෙක මොකක්ද නාසය ඇතුළේ අපි කතා කරන විශේෂිත කොටස් දෙක දැන් මේ ඔන්න ශ්වසන පද්ධතිය පටන් අරගෙන ඇතුළට යන්නේ දැන් ටික ටික නාසය ඇතුළේ කතා කරන කොටස් දෙකක් තියෙනවා ඒ මොකක්ද කොටස් දෙක? ඒතර නාසය ඇතුළේ කතා කරන කොටස් දෙක පක්ෂ්මයි ඊට පස්සේ මොකක්ද ළමයි ශේෂ්මයි මොකක්ද ළමයි පක්ෂ්මයි ශේෂ්මයි දැන් ටික ටික අපි මේක ඇතුළට යනකොට මේ පක්ෂම වලින් කෙරෙන්නේ මොකක්ද ශේෂ්ම වලින් කෙරෙන්නේ මොකක්ද ඒව කතා කරමු එතකොට දැන් ඔයාලා දන්නවද එහෙම නැත්නම් මෙතක ඉගෙනගෙන තියනවද නහය ඇතුලේ හොටු හැදෙන්නේ කොහොමද නහය ඇතුලේ හොටු හැදෙන්නේ කොහොමද එතකොට මේ නහය ඇතුලේ දරුවෝ පොඩ්ඩක් ස්පර්ශ කළා දැන් බලන්න දරුවෝ ඔයාට මොන වගේද දැනෙන්නේ කියලා බලන්න ඒ කියන්නේ මං ඒකේ අදහස් කරේ මේක ඇතුළේ වියලි බවක්ද දැනෙන්නේ තෙත් බවක් ඒක බලන්න හරිද මං ටික ටික දැන් ගැඹුරට යනවා වියලි බවක්ද තෙත් බවක්ද දැනෙන්නේ නහය ඇතුළේ එතකොට නහය ඇතුළේ අපි තෙත් ගතියක් දකින්නවා තෙත් ගතිය එනම් මේ තෙතක් ඇති කරන්නේ මේ තෙත් බවක් ඇති කරන්නේ කුමක්ද තෙත් බවක් ඇති කරන්නේ කුමක්ද එනම් තෙත් බවක් ඇති කරන්නේ නහය ඇතුළ තෙත් කරන්නේ කවුද දැන් චැට් එකට උත්තර එනවා මදි හරි බලන්න දැන් මම විශේෂයෙන්ම කියලා සියලු දෙනාට මේ ඔයගොල්ලෝගේ උත්තර මෙතනට යොමු කරන්න කියලා මදි එනවා ඒ වගේ උත්තර දාන එකෙන් තමයි ඕගොල්ලොන්ගේ මේ දැනුම වැඩි වෙන්නේ. ඉතින් පැහැදිලිව දැන් උත්තර එන්නේ නැති වුනහම හරි කනගාටු. මේ තෙත් බව ලබා දෙන්නේ දරුව මොනවද? අපි ශේෂ්මලවල. මොනවද දරුව තෙත් බව ලබා දෙන්නේ ශේෂ්මලවල. එතකොට බලන්න ළමයි යන දූවිලි රැඳිලා තියෙන රැඳිලා 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 එකතු වෙනවා. ඒ කොහෙද රැඳිලා රැඳිලා එකතු වෙන්නේ නම් යන දූවිලි රැඳිලා 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 එකතු වෙන්නේ කොතන ඉතින් මේවා හරියටම මේවා කතා කරනවා දරුවෝ හරි එතකොට බලන්න ළමයි මෙන්න මේ කොටස් තේරුම් ගන්න නාසී ඇතුළු කුෂ්ඨයට ගියාට පස්සේ මේ නාස්කුවරය ඇතුලේ මොනවද තියෙන දරුවෝ ශේෂ්මල තියෙනවා
එතකොට ශේෂ්මල නිසා මගේ දරුව මොකද වෙන්නේ මේවා ලියන්න නෙමෙයි පාඩම් පාඩම් කරනවා මේ වෙලාව ඒ ශේෂ්මල නිසා මොකද වෙන්නේ දරුව තෙත ගතියක් දෙනවා මොකක්ද ළමයි තෙත ගතියක් දෙනවා මේක අපි ආන්ත්‍රික යුෂවලටත් කතා කරා මතකද බලන්න මෝල්ටේ සුක්‍රේස් ලැක්ටේස් පෙප්ටිඩේස් එදා ශේෂ්මල කතා කරා මං එදා කිව්වා ශේෂ්මල කියන්නේ ජීර්ණ එන්සයිමයක් නෙමෙයි ජීර්ණ එන්සයිම තියෙන හතරයි ආන්ත්‍රික විශ්වල තියෙනව දරුව එදා ශේෂ්මල කතා කරා ආහාර ස්නේහණය කරනවා කියලා එහෙනම් අද ඔළුවට වැටුණාද අද පාඩම් කරාද එහෙනම් ශේෂ්මල නිසා නාස්කුවරේ බිත්ති මගේ දරුවෝ තෙතයි නාස්කුවරේ බිත්ති තෙතයි නාස්කුවරේ බිත්ති තෙතයි ඔන්න ඒකත් හරි නාස්කුවරේ බිත්ති තෙතයි ඊට පස්සේ නාස්කුවරේ අපරව අපරව කියන්නේ කොහමද මොකද ළමයි අපරව කියන්නේ අපි දැන් අර මේ මතක තියාගන්න මේක ලේසි ක්‍රමයක් ඔබ පූර්ව මහා ශිරාව අපර මහා ශිරාව කතා කරනවානේ හાર્ට් එකත් එක්ක ශරීරයේ පූර්ව කොටස් වල ඉඳන් එන රුධිරය පූර්ව මහා ශිරාවෙන් එනවා ඊට පස්සේ ශරීරයේ අපර කොටස් වලින් එන රුධිරය අපර මහා ශිරාවෙන් එනවා එහෙනම් පූර්ව මහා ශිරාව උඩින් දෙන්නේ යටින්ද පූර්ව මහා ශිරාව උඩින් දෙන්නේ යටින්ද කොහමද උත්තර පූර්ව මහා ශිරාව උඩින් දෙන්නේ යටින්ද සමහර උත්තර නම් මදි පූර්ව මහා ශිරාව එන්නේ උඩින් ද යටින්ද හරි එතකොට අපි පූර්ව මහා ශිරාව අපර මහා ශිරාව කියලා කතා කරා එතකොට පූර්ව මහා ශිරාව අපි දැන් ඒක මගේ දරුව පටලගෙන සමහරු දැන් අදින් පස්සේ පටලගන්න බෑ දැන් අද පැටලුණාට කමක් නෑ අදින් පස්සේ පටලන්න බෑ ඒ නිසා මතක තියාගන්න ළමයි අද මතක තියාගන්න පූර්ව කියන්නේ ළමයි මොකක්ද ඉහළ අපර කියන්නේ මොකක්ද ළමයි පහළ එතකොට පූර්ව මහා ශිරාවට අපි තව නමක් කියනවා උත්තර මහා ශිරාව ඒ උඩ උඩ ඊට පස්සේ අපර මහා ශිරාවට අපි තව නමක් කියනවා අද්දර මහා ශිරාව අද්දර මහා ශිරාව අපර මහා ශිරාව අපර යට අපි මෙතෙන්දි කතා කරා බලන්න ඔයාලා හાર્ට් එක අරගෙන බලන්න හાર્ට් එකේ උඩින් එන ඒවා යටින් එන ඒවා තියෙනවා ඒ දකුණු කර්ණිකාව දැන් එහෙමනම් මේ මේකත් අහපු ප්‍රශ්නයක් මේ ඔක්කොම දරුවෝ අහන ප්‍රශ්න කතා කරන්න යා පක්ෂ්ම තියෙන්නේ නාසයේ ගත්තහම පූර්වද අපරද පක්ෂ්ම තියෙන්නේ නාසයේ නාස්කුවරය තුල පූර්ව ලෙසද අපර ලෙසද මොන බිත්තියද තියෙන්නේ කියලා හරි පූර්ව බිත්තියද අපර බිත්තියද හරිද අන්න අහන ප්‍රශ්නයක් දරුව අහන ප්‍රශ්නය අපර බිත්තිය එහෙනම් පක්ෂ්ම තියෙන්නේ මගේ දරුවෝ කොහෙද පක්ෂ්ම තියෙන්නේ මගේ දරුවෝ නාස්කුවරේ අපර බිත්තිය පාඩම් පාඩම් දැන් මතකයිද දැන් ආයි වරද්දන්නේ නැහැ නේද පූර්ව මහා ශිරාව ඉහළ අපර මහා ශිරාව පහළ අපර කියන්නේ පහළ එතෙන්දි අදහස් කරන්නේ නාසේන ඇතුළ එතකොට එහෙමනම් ළමයි මතක තියාගන්න පක්ෂ්ම තියෙන්නේ කොහෙද දරුවෝ අපි කියනවා නාස්කුවරේ අපර බිත්තිවල තේරුණාද නාස්කුවරේ අපර බිත්තිවල මොනවද තියෙන්නේ පක්ෂ්ම බලමු තව ටිකක් මේ ටික ලොකු කරලා බලමු එහෙනම් පළවෙනි රූප රාමුවෙන් ඔබට ගන්න තියෙන දේ මං හිතනවා ගන්න ඇති බලන්න මේ ඔබට පේනවා කෙදි තියෙනවා දරුව දූවිල්ල අනේම දරුව මොකද වෙන්නේ ඔය කෙඳි වල රැඳෙනවා ළමයි එතකොට ඔබ ඒ කෙඳි මොකද කරන්නේ දරුවෝ එක්ක මූණ සෝදනකොට හොදර හොදලා ඉවත් කරන්න ඕනයි කියන්නේ කෙඳි වල තියෙන මේ මොනවද අපි කියමුකෝ දූවිලි ආශු කියලා නැත්නම් අනිත් වචනේ ආස නැහැනේ දූවිලි ආශු කියමු එතකොට නානකොට අනිවාර්යෙන් නහය තුල හොදට සුද්ධ කරගන්න හැබැයි නහය තුල සුද්ධ කරනවා කියලා මොකද කියන්නේ කතුරු අරගෙන මේ තියෙන කොටස් එව නැත්තම් අපි කෙදි 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 තියෙන කොටස් සමහරු කතුරු වලින් කපනවා අර එළියට ඇවිල්ලා තියෙන කොටක් ඇතයි
ඒක නිසා කැපුවට ඒක ගැටලුවක් නැහැ. නමුත් දරුවෝ මේවා තියෙන තරමට ඇතුලේ මොකද කියන්නේ දරුවෝ හොඳයි. මේක හරියට නිකන් දරුවෝ අර ෆිල්ටර් එකක් වගේ. ඒ කියන්නේ තමයි මොකද්ද? ඔයා ෆිල්ටර් එක අයින් කරොත් මොකද වෙන්නේ? ෆිල්ටර් එක අයින් කරොත් වතුර ටික නිකන්ම ඇතුලට යනවා. ඔයා ෆිල්ටර් එකක් දාන්නේ ඇයි? අපද්‍රව්‍ය යනවා. සමතක තියා ගන්න දරුවෝ අපි මේ නාසී තියෙන ඒවා කපන්න එපා කොහොමත්. නාසී තියෙන ඒවා කොහොමත්ම කපන්න එපා. එතකොට ආස් අපි හුස්ම ගන්න ඇතුළට යන වාතය අපි කියනවා ආස්වාස වාතය. එහෙනම් හුස්ම ගන්න ඇතුළට යන වාතය ආස්වාස වාතය. එතකොට ආස්වාස වාතයේ තියෙන අපද්‍රව්‍ය පෙනහළු වලට යනවද? නෑ මගේ දරුවෝ. ආස්වාස වාතයේ තියෙන අපද්‍රව්‍ය පෙනහළු වලට යන එක වළක්වනවා. ඒ වළක්වන කෙනා අහනවා විභාගෙට පක්ෂමද ශ්‍රේෂ්මලද කියලා. එහෙනම් අපද්‍රව්‍ය පෙනහළු වලට යන එක වළක්වන්නේ කවුරු මගින්ද? එහෙනම් මතක තියාගන්න දරුවෝ සියලු දෙනා මේක වළක්වන්නේ කවුරු මගින්ද ළමයි? පැහැදිලිව මතක තියාගන්න මේ අපරභිත්තියේ තියෙන පක්ෂම මගින් තමයි මේක වළක්වන්නේ. එනම් කෝ බලන්න මගේ දරුවන්ට දැන් තේරිච්චයි කෝ බනතු උසන්න පක්ෂමයි ශේෂ්මලයි කතාව තේරිච්චයි ශේෂ්මලින් කරන්නේ තෙත් කරනවා ළමයි පක්ෂම වලින් කරන්නේ මොකක්ද ළමයි මේ අපද්‍රව්‍ය නහයට ඇතුළු වෙනවා නම් ළමයි ඒක වලක්වන එක ඒක රේකක් වගේ එහෙම නැත්නම් මේක වැස් මේක ආවරණයක් වගේ ක්‍රියා කරනවා ළමයි මේ නිකන් හරි මේ කොටස් තිබ්බේ නැත්නම් ශේෂ්මල තිබ්බේ නැත්නම් තෙත ගතියක් නෑ ළමයි ඊට පස්සේ පක්ෂම තිබ්බේ නැත්නම් මේ අපද්‍රව්‍ය ඔක්කොම නැහැ ඇතුළට යයි මගේ දරුවෝ. එහෙනම් බලන්න දරුවෝ මේවා හරිම වැදගත්. මම මේ අවස්ථාවම දැන් මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවම මේවා පාඩම් කිරීම. හරිද? පාඩම් කරලීම ඔබේ යටි. දැන් ඔය දෙක මම හිතනවා වදින්නේ නැති ආයි කවදාවත් ඔබ වද්දාගත්ත නැති විදියට තේරුම් ගන්න ඇති. ඊළඟට ළමයි. මේවා ඔබ දැනගත යුතුයි. දැන් ඕගොල්ලෝගේ ළමයි මේ සිලබස් එක නිර්මාණය කරලා තියෙන ඔබ මතක තියාගන්න. ඔබ පාඩම් 35 අවසන් කළා ඕලෙවල් විභාගයට යනකොට ඔබේ ඒ දැනුම යම්කිසි රාමුවක් ඇතුළකට ගන්න තමයි ළමයි ඔය පාඩම් 35 දාලා තියෙන්නේ. ඉතින් ඔබ මේ පාඩම් 35 ඔබ මේ පාඩම් 35 හරියට අවබෝධ කරගන්න නැතුව ගියොත් ගැටලුයි. ඒ කියන්නේ ගැටලුයි කියන්නේ ඕලෙවල් විභාගයේ ඒක ලබා ගැනීම විතරක් නෙමේ ඔබේ ජීවිතය අර්ථවත් කර ගැනීම. ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නවා දරුවෝ මේවා අද හරියට ඉගෙන ගන්න. හරි. එහෙනම් බලන්න දරුවෝ මම කියනවා හොඳම හොඳ අදහසක් ඔන්න අහගන්න සියලු දෙනා නහයටවත් කටටවත් කනටවත් ඊට පස්සේ අනිත් ඒවා ඔබ හිතා ගන්න. කිසිම අවස්ථාවක ලෝහමය දේවල් ඇතුළු කරන්න එපා. ලෝහමය දේවල් අතුරු කරන්න එපා. එතකොට සමහරු මොකද කරන්නේ දරුවෝ දැන් මේකෙත් උදාහරණයක් තියෙනවා. නමුත් දරුවෝ මේවා මේ අර ජීවානුහරණය කර ආරක්ෂිත මේ ක්‍රම මේ අනුගමනය කරන්න. එතකොට දැන් දරුවෝ මතක තියාගන්න මේ නහය ඇතුළ ඔබට නිරීක්ෂණය කරන්න ඉදයි මේ පෙන්වන්නේ මෙහෙම. නහය ඇතුළ තියෙන සිදුරු. හරිද? එතකොට ඔයා දැන් ඔගොල්ලෝගේ ගෙදර වගේ චූටි නංගි හරි මල්ලි හරි ඉන්නවනම් හරි ඔයා පොඩ්ඩක් නහය ඇතුළ නිරීක්ෂණය කරන්න ළමයි නිකන් ඒ කියන්නේ දැන් මෙතන අනිවාර්යෙන් වෛද්‍යවරු වෛද්‍යවරියෝ වෙන දරුවෝ ඉන්නවනේ මගේ ඒ නිසා ඒ දරුවෝ මේවා අධ්‍යයනය කරන්න ළමයි ඒ අධ්‍යයනය කිරීම තමයි දරුවෝ ඔබට යහපතක් වෙන්නේ ඔබ පක්ෂම ශේෂ්මලක් අධ්‍යයනයක් කරේ නැත්නම් ඔබට ඒක තේරෙන්නේ නැහැ මම පුළුවන් තරම් උපරිම පැහැදිලි කරනවා නමුත් දරුවෝ මතක තියාගන්න එහෙනම් බලන්න දරුවෝ මේ නහය ඇතුළ පේනවා ඉතින් මේවා දරුවෝ ලෙඩ වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එනවා කියන්නේ ඉතින් ලොකු අවුලක් තමයි. හරි. ඊළඟට බලන්න දරුවෝ. ඊළඟට මේ චූටි නහයක් ඔබට ලොකු කරලා පෙන්වන දර්ශනයක් මේ තියෙනවා. ඊළඟට දරුවෝ මේ අපි නොහිතුවට සමහර මේ නහය ඇතුලේ මේ අපේ නාල තියෙන විදිය දරුවෝ මේ එතකොට ඒ නාසි කොටස් ටික ඔය දරුවෝ. එතකොට ඔයාලා හිතන්න දරුවෝ මෙහෙම නියපොත්තක් කැපුණොත් නියපොත්ත වැවෙනවා. නහයක් කැපුණොත් නහය වැවෙනවද දරුවෝ? නහය වැවෙන්නේ නැහැ. කනක් කම්පෙත්තක් කැපුණොත්
කම්පෙත්ත වැවෙනවද දරුවෝ? කම්පෙත්ත වැවෙන්නේ නැහැ. සා පරිස්සම් කරන්න ළමයි. අපේ තියෙන සියලු අවයව අපි පරිස්සම් කළ යුතුයි. ඔබට ජීවිතයට වැදගත් වෙනවා. ඔය කියන හැම අවයවයක්ම අර එදා අපි කතා කරපු උණ්ඩුක පුච්චයක් දරුවා අවශ්‍ය නැහැ කියලා කපලා සමහර විවාද කරනවා කියනවා. උණ්ඩුක පුච්චයක් වැදගත්. පිත්තාසය අයින් කරනවා ගොඩක් අයගේ පිත්තාසයත් වැදගත්. ඒ නිසා මතක තියාගන්න සියලු දෙනා මේ කොටස්. ඉතින් අර පින්තූර පෙන්නකොට ඒවැ විශේෂණ කතා කරනකොට ඔගලොන්ට ගොඩක් දේවල් කියන්න තියෙනවා. එහෙනම් බලන්න දරුවෝ මේ ඊළඟ දර්ශනේ බලන්න මේ තියෙන නහය ඇතුළේ තියෙන විදිය. මේකේ තියෙනවා ඒ ලයිව් දර්ශනක් තියෙනවා සමහර ඒවා animation වගේ කියන්නේ ඇඳපුවත් සමහර art කියන්නේ දර්ශනක් තියෙනවා. හරියට ෆිල්ටර් කරලා බලමු දරුවෝ. එතකොට මේ දර්ශනේ බලන්න දරුවෝ මෙතන. මේ බලන්න දරුවෝ නහය ඇතුළේ තියෙන විදිය හොඳට අධ්‍යයනය කරා. හරි. එතකොට නාස් පොල්ලක් කියලා ඔයගොල්ලෝ අහලා ඇති ළමයි. නාස් පොල්ල සමහරුන්ගේ කැඩිලා කියලා අහලා තියෙනවනේ වචන. නාස් පොල්ල කඩනවා කියලා කියලා තියෙනවා. ඒතර දරුවෝ මේ බලන්න දරුවෝ. මේ නහයට අපි අර ඕනම එකක ළමයි ශක්තිය දෙන්නේ. හයිය තියෙන්නේ. නාසය නාස් පොල්ල බාර දරුවෝ මේ මත ගාලා නාස් පොල්ල තියනවාද කියලා හරි නාස් පොල්ල ඊළඟට ළමයි පක්ෂම ශේෂ්මල හඳුනාගත්තා ඉතුරු කොටස් ටික ඊළඟට හඳුනාගමු ඊළඟ කොටසදී එහෙනම් බාර දරුවෝ සිවුදනා ඒ කොටස හරින් සරහට යනවා එහෙනම් මේ බලන්න දරුවෝ මේ ශාරීරිය ඇතුළ එහෙම නැත්නම් මේ මූණ තුල මේ නාසය දැන් අපි ඒ කොටස් ටික මං දැන් दर्शन मिनिसागे श्वसन क्रियावली श्वसन क्रियावली अवस्था के මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන ලියන්න මම දරුවෝ ලියමු දැන් පොඩක් තියර ටිකක් ලියාගමු ඊට පස්සේ ආයෙමු මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියේ මිනිසාගේ ශ්වසන ක්‍රියාවලියේ අවස්ථා තුන තොර ශ්වසනයේ කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් එතකොට ජීවී ක්‍රියාවලියක් එතකොට මේ ජීවි ක්‍රියාවලියේ අවස්ථා තුන තමයි දැන් ඔබ ලියන්නේ. ඉතින් පන්ති 8 8 සිට 11 දක්වා රැඳිලා ඉන්න අවසානයේ බලන්න ඔබ කොච්චර දෙයක් ගත්තද කියලා. ඉතින් එක පාට මේ සියලු දේවල් කරන්න බෑ. ඉතින් පුළුවන් තරම් උපරිම ඔයගොල්ලෝ තේරුම් කිරීම කළා තමයි පාඩම ඉස්සරහට ගමන් කරවන්නේ. ඒත් එක්ක මම ධර්මා පන්තිය මගේ පටන් ගන්න වෙලාව ඉඳන් අවසන් වෙලා ඉන්නවා කියන්නේ ඔබ සෑහෙන දෙයක් ඔළුවට දාගෙන තමයි ඉස්සරහට දවසින් එළියට යන්නේ. අද දවසේ එතකොට දැන් මෙහෙම ඉතින් හරිද දැන් ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන ලියන්න ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන හරි ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන හරි අවස්ථා තුන දැන් ඔබට තනියෙන් ලියන්න පුළුවන් නම් තාම හොඳයි මම පැහැදිලි කරන්න අහගන්නද ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුන දැන් මේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ කරන ප්‍රධාන කෙනා කවුද දරුවෝ පෙනහැලි මොකක්ද ළමයි පෙනහැලි ඉතින් පෙනහැලි තියන්නේ ඇඟ ඇතුලේ ඒතකොට පෙනහැලි ඕපන් නැහැ මේ සිස්ටම් එකේ මේ හරිය ඕපන් නැහැ අපි දන්නවා පෙනහැලි තියෙන හරිය ඕපන් නැහැ එහෙමනම් පෙනහැලි බාහිර පරිසරයට ඕපන් වෙන්නේ කොතනින්ද පෙනහැලි බාහිර පරිසරයට ඕපන් වෙන්නේ ළමයි ඒ පෙනහැලි දෙකේ තියෙන අපි කියමුකෝ ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ඊට පස්සේ ආපස්සට උඩට යනකොට මේක නාස් විවරයට තමයි යන්නේ එහෙනම් මේ පෙනහැලි වලින් පිට වෙන දේ
එලියට දාන්නේ කොහෙන්ද දරුවෝ නාස්සු ඉවරෙන් හරියට මේ විග්‍රහ ගන්න දරුවෝ මම තියරි කොටස් ටික හරියටම පැහැදිලි කරන්න ඒකයි එතකොට ළමයි එහෙමනම් මේ වායු සංසරණය සිද්ධ වෙන්නේ එතකොට පෙනහලි වලින් ඇවිල්ලා මොකද කියන්නේ දරුවෝ මේක එලියට දාන ඊට පස්සේ ළමයි මොකද කියන්නේ එලිය තියෙන ඒවා ටික මේ නහයෙන් ඇතුළට දාලා පෙනහලු තුලට ගමන් කරනවා එනල් ලියන දරුවෝ ඒක අපි ලියමු මෙහෙම පෙනහලි සමහර අය පෙනහලු කියලා කියනවා නමුත් අපි අච්චුපතේ තියෙන විදිහට යන්න සිද්ධ වෙනවා පෙනහලි ඒවා ඒ විදිහටම පාඩම් කරන්න අවස්ථා තුන ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න එපා මගේ දරුවෝ ඒක නිසා ඒ අවස්ථා තුන ඔය පිළිවෙලටම ඔය විදිහටම ලියන්න මොකද විභාගෙට එනවා ඔය අවස්ථා තුන ලියන්න අවස්ථා තුන පාඩම් කරන්න අවස්ථා තුන ඒ විදිහටම ලියන්න එතකොට පෙනහැලිහා බාහිර පරිසරය අතර ලියන්න මගේ දරුවෝ පෙනහැලිහා බාහිර පරිසරය අතර මම මේ ලියන්න ඔයාලත් එක්කම පෙනහැලිහා බාහිර පරිසරය පෙනහැලි ඊට පස්සේ පෙනහැලි බාහිර යන මගේ දරුවෝ සිල් දෙනවා පෙනහැලි හා බාහිර පරිසරය අතර සිදුවන පෙනහැලි හා බාහිර පරිසරය අතර බාහිර පරිසරය අතර සිදුවන පෙනහැලි හා බාහිර පරිසරය අතර සිදුවන වායු සංසරණය මොකක්ද ළමයි වායු සංසරණය හරියට ඒ වචන ගන්න දරුවෝ මේක ඉතා වැදගත් සිදුවන වායු සංසරණය එතකොට වායු සංසරණය මේක වෙනස් කරන්න නම් එපා වචනය වායු සංසරණය මේ වායු සංසරණය කියන්නේ අර රුධිර සංසරණය වගේ රුධිරය එක තැනක සිට තවත් තැනකට ගමන් කරනවා රුධිර සංසරණය වායු සංසරණය කියන්නේ වායුව එක තැනක සිට තවත් තැනකට ගමන් කරන. එහෙනම් කොහේ ඉඳන් කොහෙටද ගියේ? පෙනහැලි ඉඳන් බාහිර පරිසරයට ගියේ. එහෙනම් මේ සියල්ල පෙනහැලියා බාහිර පරිසරය අතර සිදුවන වායු සංසරණය. අර හුවමාරුව කියනකට වඩා ලස්සනයි මෙතනදි සංසරණය වචනේ. මොකද ළමයි මේකට කියන කෙටි නමක් තියෙනවා ළමයි මොකක්ද? මේකට කියන කෙටි නම මේ පෙනහැලිහා බාහිර පරිසර අතර සිදුවන වායු සංසරණය අපි කියනවා බාහිර ශෝෂණය කියලා. එහෙනම් වරණ තුල දා ගන්න දරුවෝ බාහිර ශෝෂණ. මේවා අතිශයින්ම වැදගත් ඔබ හරියට මේවා ඉගෙන ගත්තොත් අද දවසේ විභාගයට ලේසි ඔබට කවදා හරි දවසක කාට හරි දරුවෙකුට කියා දෙන්නත් ලේසි. ඔබට කාගේ කවුරු හරි දවසක ඔබේ කියන්නේ පාසල් යන දරුවෙක් මේ ප්‍රශ්න ටිකක් අහුවොත් මේ සම්බන්ධව පොඩ්ඩක් කියා දෙන්න කියලා ඔබට කියා දෙන්න හැකියාවක් තියෙනවා නේද? ඒක කරගන්න පුළුවන් මෙහෙම කරගන්න දරුවෝ ටික. හරි. එතකොට ගෲප් එකට ඇඩ් වෙච්ච අය හෙට පන්තියට එන්න ප්‍රශ්න පන්තියට අනිවාර්ය සිදුනා. ඔයාලා පුළුවන් තරම් මේ ප්‍රශ්න පන්තියට එනකොට ඒ කරපු ඒවා ටික මට පුළුවන් නම් পেපර්ස් ටික එවන්න දරුවෝ. ඒ කියන්නේ পেපර්ස් වල කරපුවා ටික මට එවන්න. එතකොට ඒක තවත් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න දරුවෝ ඔයගොල්ලෝ දැන් ඇඩ් උනාද ඒ අලුතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ සියලු දෙනා බාන දරුවෝ ඇඩ් උනාද කියලා හරි හරි බාන දරුවෝ අලුතෙන් ආපු දරුවෝ සියලු දෙනා පන්ති සඳහා යමු වෙන හරි එතකොට කැටි සටහන් දෙන විදිය ඉදිරියේදී කියා දෙන්නම් දැන් අද මෙතෙන්දි මේ කොටස් යන්න දැන් අලුතෙන් ආපු දරුවෝ ඉන්නවා නම් මේ වෙලාවේ Zoom එකට ඔයාලගේ WhatsApp නම්බර් එක දාන්න මම ඇඩ් කරලා ප්‍රශ්න පන්ති සඳහා තියරි පන්ති සඳහා අවශ්‍ය වු කරගන්න. ඒ අය දාන්න දැන් Zoom එකට දාන්න ඔයාලගේ WhatsApp නම්බර. හරි. ඔන්න දැන් සියලු දෙනා පාඩම් බලන්න පෙනහැලි හා බාහිර පරිසරය අතර සිදුවන වායු සංසරණය. ඒක අපි කියනවා බාහිර ශෝෂණය. දැන් පොඩක් ස්පීඩ් කරනවා මම සියලු දෙනා මතක තියාගන්න දැන් යම් කිසි අවබෝධයක් දුන්නා. ඊළඟට දෙක දෙක ළමයි. දෙක. ගර්ත තුල සිදුවන වායු හුවමාරු එතෙන්දී නම් හුවමාරුව කියනවා ගර්ත තුල සිදුවන වායු හුවමාරු ගර්ත තුල සිදුවන වායු හුවමාරු ගර්ත තුල සිදුවන වායු හුවමාරු
ගර්ථ තුල සිදුවන වායු වමාරුව හරි ඔන්න ලස්සන කතා වචන දෙකක් තියෙනවා කෝ බලන්න දරුවෝ වායු සංසරණය කියන්නේ වායු වමාරුව කියන්නේ එකක්ද දෙකක් වායු සංසරණය කියන්නේ වායු වමාරුව කියන්නේ දෙකක්ද එකක් ඔන්න ආපු ප්‍රශ්න එක මම ඔයගලන්ට මතු කරන හොඳම හොඳ ප්‍රශ්නයක් අද දවසේ वायु संसार ने किया नहीं वायु वो मारो किया नहीं देखा देखा लसन प्रश्न क्या हुआ लसन प्रश्न क्या हुआ हरे बलन दरु ओ तमाय दरु अरे विद्या व निकांग अरे समाहरु इग्न कान में हरी कि में किसी में आवते आप नेतु वाले दरु देंगे जी मामा दानव अभय दिल में बोला कि स्कूल वाले में पादती कोहम बदल करुने किया था अभी दानव පද්ධති කරන්නේ ළමයින්ට නෝට් එක යවුවා ලියා ගන්න කිව්වා එච්චරයි 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 කරේ දරුවෝ වායු සංසරණය වෙනවා කියන්නේ මේක ෆ්ලෝ ගමන් කරනවා ළමයි මේක ගමන් කරනවා ඒ කියන්නේ ගමන් කරනවා කියන්නේ මොකද ළමයි පෙනහැලි වල සිට බාහිරයට ගමන් කරනවා බාහිරයට ගමන් කරනවා එතකොට මෙතන හුවමාරුව කියන්නේ දෙන්න මාරු කරගන්න දෙන්න මාරු කරගන්න එතකොට මේක ගමන් කරන එක වෙනයි හරියට බැලුවොත් අර්ථය ගමන් කරන එක වෙනයි එතකොට වායු සංසරණය වෙනවා කොයිදන් කොයිදද පෙනහළි වල සිට මොකද කියන්නේ මේ බාහිර පරිසරයට නහන දැන් අතන වෙන්නේ මාරුවා මාරු කරගන්න මාරු කරගන්න හුව මාරුව එහෙනම් ගර්ත තුල සිදුවන වායු හුව මාරුව එහෙමනම් මේක සිදුවෙන්නේ ළමයි ගාර්තික වාතයත් මොනවාද රුධිර කේශනාලික ගාර්තොඩ රුධිරේ තියෙන එක තමයි මේ හුව මාරු ක්‍රියාවලිය සිද්ධ කරන්නේ සමහරු හිතන්නේ නැහනේ ඔය අච්චර දුරට ඔච්චර ගැඹුරට හිතන්නේ නැහැ ඔච්චර තේරුම් ගන්න නැහැ මේව තේරුම් ගත්තාම ලේසි මං කියවනේ नास विवरय ग्रसनिकाव स्वरालय श्वासनालय श्वासनालिका अनुश्वासनालिका गर्त 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 वाला अभी कथा करने गार्तिक वाते तेरे गार्तिक वाते इंदा यान्ने कोहेटा तो दारुओ रुदिरे ये नंग गार्तिक वाते इंदा बहिनवा ऑक्सीजन टीका कोहेटा दे रुदिरे ये रुदिरे डा ऑक्सीजन टीका बैस्सा मा ऑक्सीजन वैडी उन्हा मा ये रुदिरे पिरिसुद रुदिरे ඊළඟට රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ගැලවිලා යනවා ළමයි කොතනටද මේ ගාර්තික වාතයට ඇවිල්ලා ආපහු ඒ මාර්ගය ඔස්සේ එළියට දාන එන ළමයි මේකේ මැජික් එකක් නැහැ මේක සත්‍යක් සිද්ධ වෙන්නේ ළමයි මොකක්ද සිද්ධ වීම දරුවෝ අර අපිරිසුදු රුධිරය තියෙනවා අර අපිරිසුදු රුධිරය තියෙනවා අපිරිසුදු රුධිරය තිබ්බ මොනවාද ටික දරුවෝ කාබන් ඩයොක්සයිඩ් ටික එළියට දාන්නේ කොහෙන්ද ළමයි අපි ප්‍රාශ්වාස වාතයේ විදියට එළියට තමයි අපිරිසුදු රුධිරය කාබන් ඩයොක්සයිඩ් ටික දාන. ඒක අපිරිසුදු රුධිරය කාබන් ඩයොක්සයිඩ් එළියට දැම්මාම අපිරිසුදු රුධිරය අතුරට කවුරු හරි දාන්න එපා. ඒ දාන්නේ ළමයි මොකද්ද අපි අර හුස්ම ගන්න හුස්ම වල තියෙන ඔක්සිජන් ටික තමයි ඒ දාන්නේ ළමයි. එතකොට දැන් හાર્ට් එක තුල පිරිසුදු කරගන්න තිබ්බා කියලා අපිට හිතන්න පුළුවන් දැන් හાર્ට් එකේ ගත්තාම මෙහෙම දැන් එකක් මෙතනට කතා වෙන්න වෙනවා හાર્ට් එකේ අපි සාමාන්‍යයෙන් අඳින්නේ මෙහෙමනේ ළමයි හાર્ට් එකක් අඳින්නේ හරි ළොර මේ හાર્ට් එක මෙහෙම ඇදලා තියෙන්නේ දරුවා ඇත්තටම කියනවා නම් මේක මෙහෙම කඩනවා ළමයි මෙහෙම කඩනවා එතකොට මේක දැන් එක හાર્ට් එක කැලි හතරකට කඩනවා ළමයි මේ एक हार्ट टेक, ये तो कोटा मेपैक्टा वामा, हरे मेपैक्टा दाकुना, ये मेका वामा दाकुना दाने दर माँ बोर्ड का दिया बालाने में, माँ मेहमान इन दोला बालाने लग, मेहमान इन लोगों ने मागे में दाकुना किया दर माँगे, वो आला के अंग उड़ीन एक याने रूपे, वो आगे पैक्टर रूपे दिया තියලා වම දකුණ අඳුර ගන්න. එහෙනම් කුටීර කීයද දරුවෝ 1 2
ඊට පස්සේ 3 4 මේ තියෙන ළමයි හાર્ට් එකේ කොටස් 4 හાર્ට් එකේ කොටස් 4 දැන් මේ රුධිරය පිරිසිදු කරගන්න එක හાર્ට් එකේ තියලම කරන්න බෑ මේක ගත්තහම ළමයි අපි කියනවා දමනි රතු පාටයි ශිරා නිල් පාටයි දර කියලා අපි මතක තියාගන්නේ දමනි දාර මතක තියාගන්නවා දමනි රතු පාට ශිරා නිල් පාට එතකොට ළමයි මතක තියාගන්න මේකේ මම මේ රතු පාටට ලකුණු කරනවා අපිරිසිදු රුධිරය එහෙනම් අපිරිසිදු රුධිරය සම්පූර්ණම තියෙන්නේ මෙන්න මේ කොටසේ ඔක්කොම තියෙන්නේ මොනවද දරුවෝ අපිරිසිදු රුධිරය මේ තියෙන්නේ අපිරිසිදු රුධිරය මේ පැත්ත අපිරිසිදු රුධිරය අපිරිසිදු මම මේ රතු පාට අර්ථවත් කරේ නෑ ඒක වැරදි වටා ගන්න එපා මම මේ ජම් කිසි ස්පේස් එකක් මාක් කරලා පෙන්වීමක් ඔය කරේ නැත්තම් දමනි රතු පාටයි ශිරා නිල් පාටයි මේ දමනි ශිරා ලකුණු කිරිල්ලක් නෙමෙයි මේ කරේ මේ පැත්තේ තියෙන දරුව මොනවද ඊළඟට පිරිසිදු රුධිරය මේ පැත්තේ තියෙන මොනවද දරුව පිරිසිදු රුධිරය එනම් වම දකුණ වම දකුණ වම දකුණ වමේ තියෙන මොනවද ළමයි පිරිසිදු රුධිරය දකුණේ තියෙන මොකක්ද ළමයි අපිරිසිදු රුධිරය බත් කන්නේ දකුණු අතින් බත් කන්නේ දකුණු අතින් නමුත් බත් කන අත පැත්තේ තියෙන්නේ අපිරිසිදු රුධිරය හાર્ට් එක හાર્ට් එක අපි බත් කන්නේ දකුණු අතින් නමුත් බත් කන පැත්තේ හાર્ට් එකේ තියෙන ළමයි මොකක්ද අපිරිසිදු රුධිරය වමේ පිරිසිදු රුධිරය වමේ පිරිසිදු රුධිරය කොබන් තෙරිච්චයි කොබන් අතුස තෙරිච්ච අතුස බන්දර වතුසන් තෙරිච්ච හරි බලන්න දරුව. හරි දැන් පාඩම්ද කියලා බලන්න. ශ්වසන ක්‍රියාවලිය තුනක් ශ්වසන ක්‍රියාවලිය අපි ගත්තාම මේක සංකීර්ණ ක්‍රියාවලියක් අවස්ථා තුනයි. තුනෙන් එක පෙනහළු ඉඳන් බාහිර පරිසරය. ඔන්න එකයි. එතෙන්දි වෙන්නේ මොකක්ද ළමයි? එතෙන්දි වෙන්නේ සංසරණය දෙක ගර්තවල සිදු වෙන්නේ මොකක්ද ළමයි වායු වමාරුව ගර්තවල සිද්ධ වෙන්නේ මොකද ළමයි වායු වමාරුව තුන මොකක්ද ළමයි ශෛලවල සිදුවන ශ්වසනය අපි කියනවා මොකක් කියලාද ළමයි ශෛලීය ශ්වසනය කියලා ඒ වචන හරියටම ගන්න දරුවෝ මේවට හානි කරන්න එපා. හරි? මේවා හානි කරන්න එපා. හරියටම වචන ගන්න දරුවෝ. හරි? ශ්වසනය කියලා ලියන්නේ මේ ගායන ශයන්. මේ ගායන ශයන්. හරි? ශෛලයේ කියලා ලියනකොට මේ ගායන ශයන් නෙමෙයි. ඉතින් බලන්න දරුවෝ, ඔගොල්ලෝ අචුපතට සීමා වෙන්න මොකද සිලබස් එක ඔගොල්ලෝගේ පේපර්ස් හදන්නේ ඔයාලගේ අචුපත ඔයාලගේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයත් එක්ක. ඒක නිසා අපි මෙතනදි ළමයි මේකට අනුරූපව වෙන්න ඕන. එනම් ශෛලීය ශ්වසනය. යන් මා දරුවෝ ශෛලීය ශ්වසනය. හරියට ලියන්න. ශෛලීය ශ්වසනය. මෙහෙම ගන්න. ශෛලීය ශ්වසනය. හන් ශෛලීය ශ්වසනය. ඉතින් මේව මම හොඳට බලන දෙයක්. මම ඉස්සරහට දැන් මාකින් ස්කීම් නිතරම පෙන්වන්නේ සමහර වෙලාවට ඕවා හොඳට අවබෝධ කරගන්න. හරිද? දැන් මෙතන ශෛලීය ශ්වසනයක ලියනකොට අපි මේ සයන්න භාවිතා කරන ශෛලීය ශ්වසනය. හරිද? ශෛලවල සිදුවන ශ්වසනය. හරි. එතකොට දැන් මේම ඊතන දරුව. දැන් මම හොඳ තැනකට යන්නේ. ඒක නිසා අපි පිළිවෙලට යන්න බෑ. හරි? හරිද? එතකොට දැන් මේ මේවා දැන් සමහරු දන්නේ නැහැ මේවා තියෙනවද නැද්ද කියලා. දැන් අපි අද මේ 10 පන්ති ළමයින්ටත් මම මේ 11 ලින්ක් එක යවුවේ ඔයගොල්ලන්ට මේකේ ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා බාන දරුවෝ ටිකක් හරි දැන් අපි හිතමුකෝ 11 ළමයෙක්
අනුවක් මෙතන ගන්නවා නම් 10 ළමෙක් 150ක් හරි ගන්න ළමයි. එතකොට ලබන අවුරුද්දට ඒක උදව්වක් වෙනවා. හරි? එතකොට ඔයාලට සියලු පන්ති සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒක නිසා ගැටලුවක් නැහැ. සමතක තියාගන්න දරුවෝ සියලු දෙනා හරියට තිතට ගන්න. එහෙනම් පාඩම්ද කෝ බලන්න අත උස්සන්න පාඩම් අය දැන්. හරි? කෝ බලන්න කියන්න පුළුවන් අය කෝ බලන්න දැන් සමහරු මේ 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 තුන දැන් ඔබට කියන්න පුළුවන්ද බලන්න තනියෙන් හිතලා. දැන් සර් ආ මෙහෙම කිව්වා කියලා මොකක්ද ළමයි? පෙනහලි අපි මෙතන පෙනහලි බාහිර පරිසරය අතර සිදුවන වායු සංසරණය. බාහිර ශ්වසනය. ඒතර දෙවැනි එක ගත තුළ සිදුවන වායු හුවමාරුව. තුන සෛලීය ශ්වසනය. දැන් දැන් හිතන්න දරුවෝ ඔයාලා හරි හොඳයි 22ක් අත උසලා දෙනවා කියන්න පුළුවන් කියලා ඉතාල හොඳයි. දැන් ඔයාලා හිතන්න දරුවෝ මේ මුළු දේහයම ගත්තාම තනීම සෛලය කියලා ඉගෙන ගත්තානේ. හැබැයි ඊට පස්සේ ඉගෙන ගත්තා සෛලය තුළ තව ඉන්ද්‍රයිකා ගොඩක් තියෙනවා කියලා. ඒතර සෛලය තුළ තව ඉන්ද්‍රයිකා. ඒ කියන්නේ අපි කිව්වා සෛල ප්ලාස්මය අරගෙන සෛල ප්ලාස්මය තුළ තියෙනවා කිව්වා මොනවද? මයිටොකොන්ඩ්‍රියම, ගොල්ගි සංකීර්ණ, ගොල්ගි දේහ ඕවාගේ තියෙනවා කිව්වනේ. ඉතින් එතකොට ඔබ හිතන්න දරුවෝ මෙච්චර මේ ලොකු දේහයක සෛලයක් අරගෙන ඒ සෛලය ඇතුලේ තියෙන ඉන්ද්‍රීකා වලිනුත් යම් කිසි කාර්ය ගොඩක් සිද්ධ වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. දැන් ඒකට යන්නේ. ඉතින් මෙතන ඉස්සලා අවශ්‍ය ටික අරගෙන යන්න. එහෙනම් මේ තුන ලියන්න තියෙන්නේ එතනදී අවබෝධ කරගන්න. ඊළඟට ළමයි ලියා ගන්න ළමයි වායු සංසරණය අපි ක්‍රියාකාරකමක් සඳහන් කරනවා. එහෙනම් මේක මම හිතනවා දැන් ඔන්න එච්චරයි පාඩම් කරා කියලා හිතනවා සිළු දෙන. හරි මේක පිළිවෙලට ලියන්න ළමයි මේ දීලා තියෙන පිළිවෙලටම විභාගෙට ලියන්න. හරිද? එතකොට දැන් කියපු කතාවල ශ්වසනය ජීව ක්‍රියාවලිය ඊට පස්සේ සංකීර්ණ ක්‍රියාවලිය ඊට පස්සේ ඊළඟට මූලික පැහැදිලි කිරීම දික් කරා ඊට පස්සේ ශ්වසන ක්‍රියාවලිය ගත්තාම අවස්ථා තුනයි. එතකොට අවස්ථා තුන අපි කිව්වා පෙනහලි බාහිර පරිසරය බාහිර ශ්වසනය ඊට පස්සේ කාර්ත සුළු සිදුවන ආයු මාරු ඒවා තවදුරටත් කතා කරනවා සයිලිය සොසන. හරි ඊළඟට බලන්න දරුවෝ ඊළඟට බලන්න. හරි ඊළඟට අපි මෙහෙම ගමු. අපි තියෙන ක්‍රමයටම තියෙන පිළිවෙලටම යන්න. හරි ප්‍රැක්ටිකල් එක ගන්න. ටක් ගාලා ප්‍රැක්ටිකල් එක ගන්න. ලියන්න ළමයි ක්‍රියාකාරකම වායු සංසරණය ආදර්ශනය කිරීම. ක්‍රියාකාරකම වායු සංසරණය ආදර්ශනය කිරීම. ප්‍රැක්ටිකල් එක ගන්න යන්නේ හොඳට තේරුම් ගන්න. මේක ගන්න තියෙන ඒවා ගොඩක් තියෙනවා. දැන් ටට්ටක් ගාලා නෝට් එක යනවා. වායු සංසරණය ආදර්ශනය කිරීම. ඔතන තියෙන වායු සංසරණය වායු හුවමාරු ආදර්ශනය කිරීම නෙමෙයි වායු සංසරණය ආදර්ශනය කිරීම. හරි ක්‍රියාකාරකමක් ලියනකොට දරුවෝ මෙන්න මේකයි ස්ටයිල් එක. මුලින්ම අපි ක්‍රියාකාරකම කියලා ගන්න. මොකක්ද ගන්න දරුවෝ? ක්‍රියාකාරකම. ක්‍රියාකාරකමක් ලියන විදියට අත්ගාලා බලන්න. ක්‍රියාකාරකම කියලා ගන්න. හරිද? ඔයාලා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ළමයි ප්‍රශ්න හතරක් එනවනේ ස්ට්‍රක්චර්ඩ් හතරක්. ඔය හතරට දරුවෝ එන සිස්ටම් එක මම කියා දෙනවා ඉදිරියේදී. අදත් යම් කිසි අවබෝධයක් ගන්න මේ ඔස්සේ. ක්‍රියාකාරකමක් ගත්තාම මුලින්ම ලිව්වා ක්‍රියාකාරකම. එතකොට ඔයා කරන ක්‍රියාකාරකම මොකද්ද කියලා මෙතන ලියනවා. හරිද? එතකොට ඔයා දැන් මෙහෙම ලියනවා ඔයා මොකද්ද කරන ක්‍රියාකාරකම ඔහොම ලිව්වා. ඊට පස්සේ දෙවැනියට මේ මෙතනින් මේ පැත්තට තියාගන්න විද්‍යාත්මක පියවරණි. මෙතනට ගන්නවා මොකද්ද ළමයි? අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. ඔන්න අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය දරුවෝ 1 2 3 කියලා අපි ගන්නවා. ඇයි එහෙම ගන්නෙ? ඔයාට මතක හිටින්න ලේසි වෙන්න. ඔයාට පාඩම් කරන්න ලේසි වෙනවා මේ විදියට ගත්තහම. මේ අවශ්‍ය ද්‍රව්‍ය මේ විදියට ගත්තාම පාඩම් කරන්න ලේසි. ඒක නිසා මේ පිළිවෙලට අවශ්‍ය ද්‍රව්‍ය. ඊට පස්සේ ක්‍රමය. මොකද්ද දරුවෝ? ක්‍රමය.
ක්‍රමය කියන්නේ මොකක්ද ළමයි පරීක්ෂණය සිදු කරන ආකාරය ක්‍රමය පරීක්ෂණය සිදු කරන ආකාරය එතෙන්දී ළමයි මොකද කියන්නේ රූප සටහනයි පරීක්ෂණය සිදු කරන විදියයි කියන ක්‍රමය ඊළඟට ළමයි ඊළඟට දැන් පරීක්ෂණය ලියලා ඊළඟට ඔබ මේ නිරීක්ෂණ ලබා ගන්න කියලා ඊළඟට ලියනවා ළමයි මොකද්ද නිරීක්ෂණ නිරීක්ෂණ නිරීක්ෂණයට අපි ලියන්නේ මොකක්ද ළමයි පේන දේවල් ටිකක් දිනනවා පේන දේවල් ටිකක් දිනනවා යටින් තරුවක් දාලා එසේ වීමට හේතුව කියලා දිනනවා පේන දේවල් ටිකක් දිනනවා එසේ වීමට හේතුව කියලා දිනනවා අවසානයේ දරුව මොකක්ද ලියන්නේ නිගමනය අවසාන නිගමනය නිගමනය කියන්නේ මොකක්ද ළමයි ඔයාගේ ෆයිනල් ඩිසිෂන් එක එහෙම නැත්නම් අවසන් තීන්දුව එහෙම නැත්නම් අවසන් තීරණය එහෙනම් ඒක අපි ගන්නවා නිගමනය කියලා හරි එතකොට ඔබ සඳහන් කරනකොට මෙන්න මේ පැත්තට එනවා ළමයි විද්‍යාත්මක ක්‍රමයේ පියවර ටික මේ පැත්තට එනවා ළමයි මොකක්ද ඒකේ ගැළපීම් සටහන් ටික ඒ කියන්නේ ඒකට අදාළ ඒවා ටික මේ මේක අතිවිශේෂයෙන් වැදගත් වෙනවා වලට බලන්න පාස් පේපර්ස් අරගෙන බලන්න එක එක පරීක්ෂණ සඳහා ගන්න උප අවශ්‍ය උපකරණ ටික සඳහන් කරන්න කියනවා එතෙන්දී මේ ටික වැදගත් වෙනවා ළමයි මේක වැදගත් වෙනවා අවශ්‍ය උපකරණ බලා ගන්න එක පාඩම් කර ගන්න එක එතකොට දැන් සමහර ළමයි හරි පිළිවෙලට ළමයි ලියනවා දැන් උදාහරණයක් විදිහට සමානකම් අහනවා වෙනස්කම් අහනවා සමානකම් ආවුවොත් දරුවෝ එකට අපි එක එක දිගට ගලපන්න පුළුවන් මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා දැන් උදාහරණයක් විදිහට ශාකහා සතුන් අතර හිතන්නකො දැන් ශාකහා සතුන් අතර සමානකම් අහනවා එතකොට ඔයා එයාගේ ඔක්කොම සමානකම් ටික දෙන්නගෙම එකයිනේ ලිව්ව හැකි නමුත් ශාකහා සතුන් අතර වෙනස්කම් ඈ ඌනන විභාජනයේ අනුඋනන විභාජනයේ වෙනස්කම් ඒක බීජපත්‍රි දීබීජපත්‍රි වෙනස්කම් වෙනස්කම් ඇහුවාම අද මතක තියාගන්න සියලු දෙනා මේ ඉන්න දරුවෝ වගුවක් ගහන ඒ වගුව ගහනකොට දරුවෝ ආසයි අර කවුද ඔයාලගේ පේපර් එක බලන ටීචර් සර් ආසයි වගු බලන ඒක ආසයි වගු බලන ඉතින් ඔයා වගුවක් ගහනවා කියන්නේ ළමයි ඔයාට සෑහෙන ඔයාගේ පේපර් එක දිහා බලන්නේ ප්‍රසන්ට් ලුක් එකක් ඒ කියන්නේ ළමයි ඒක දිහා හොඳ නිවැරදි දැක්මක් ආසාවෙන් බලන ඔයාගේ පේපර් එක එමනම් අපි හිතමුකෝ ඌණන විභාජනය අනුඋණන විභාජනය අතර වෙනස්කම් කියලා ඔයා වගුවක් ගන්නවා ටක් ගාලා මෙන්න මේකට තප්පර ගානක් යන්නේ ළමයි නමුත් ලස්සනයි වැඩේ ඌණන විභාජනය අනුඋණන විභාජනය අර ඌණන විභාජන ලක්ෂණ අනුඋණන විභාජන හැබැයි ලක්ෂණය ගන්නකොට මෙයාගේ මෙහෙමනම් මෙයාගේ මෙහෙමයි කියලා ඌණන අනුඋණන ගලපන අන්න ඒ වගේ දරුවෝ මතක තියාගන්නේ එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියමු ටක් ගාලා අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියමු අපිට මතක් වෙනවා මේ අවශ්‍ය ද්‍රව්‍ය කතා කරනකොට මෙහෙම උපකරණය මෙහෙම උපකරණය මේ උපකරණය මොකක්ද ඔබට මතක් වෙන මේ උපකරණය මොකක්ද මෙන්න මෙහෙම උපකරණයක් අපි මේකට ගන්න පෙර යම් කිසි දවසක මිට කලින් ගත්තා මේ උපකරණයට කියන නම මොකක්ද මගේ දරුවෝ විභාගෙට අහලා තියෙනවා ගොඩක් අහලා තියෙනවා ළමයි මේ ප්‍රශ්නේ මේ උපකරණයට කියන නම මොකක්ද කියලා මේකට අපි කියනවා මගේ දරුවෝ කුඩා ඝණ්ඨා සරාව මොකක්ද ළමයි කුඩා ඝණ්ඨා සරාව ඉතින් හරියට ඒ වචන මගේ දරුවෝ ලියන්න එහෙම නැති වුණොත් ඔබ විභාගෙට ගිහින් වැඩේ අවුල් කරගන්න එපා ඒක නිසා බලන්න ලියන විදිය කුඩා කුඩා ඊට පස්සේ ඝණ්ඨා සරාව ලියන විදිය බලන්න ළමයි ගයන්න මුර්තද අල්න යන්න තාය ඝණ්ඨා සරාව ඝණ්ඨා සරාව අපි ජීවිතේ දැන් මේ ඝණ්ඨා සරාව ගන්න ඉස්සල්ලා මීට කලින් ඝණ්ඨා සරාවක් ගත්තා යම් කිසි දවසක කෝ බලන්න මතකයි අත උසන් කොහත් පල්ලහට දාලා අත මතකයි අත උසන්න මේ ඝණ්ඨා සරාව අපි කලින් ගත්ත දවසක කවද්ද ඒ ගත්තේ ඝණ්ඨා සරාව ගත්ත දවසක කවද්ද ගත්තේ කොහ අත උසන්න හරි බලන්න දරුවෝ දැන් එතකොට අලුතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ Zoom එකට ඔයාලගේ WhatsApp numbers දාලා තියෙනවා මම ඒ ටික ඇඩ් කරන්නම් group එකට තව දරුවෝ ඉන්නවා නම් එය අයත් දා හරි ඝණ්ඨා සරාවක් ගත්තා අපි මොකටද ගත්තේ හරි බලන්න දැන් අත උස්සන අය හොඳයි මට හරි ඝණ්ඨා නෑ ඒ කියන්නේ මොකටද ඝණ්ඨා සරාවක් ගත්තේ ඔබට මතකද
හරි ගණ්ඨ අසරාවක් ගත්තේ මොකටද කෝ බලන්න කවුරු හරි මෙතුලි කියන්න ගොඩක් ඒවට අත ඉස්සුවා ඉතින් හොඳයි දරුවෝ ඔව් හරි මෙතුලි ඔව් බියඳු කියන්න උත්තරයක් බියඳු පොඩක් කතා කරමු ආ වීර සූර්ය කියන්න ගණ්ඨ අසරාවක් ගත්තේ අපි මොකටද කියන්න වීර සූර්ය बाहर परिसर यात्रा सिद्धवन ना हो वायु हो मारु दाखवान र मीठे कालीन से बावित आकर लतेन हो नम्मे वास्ते थी आ हरे मैं दें इताम दा ये गला पी ना नमूत तावे एकाक गला पान ना पुलवा को बार ना तावे बियंदु तक गला बियंदु दुनिया परीक्षा के इंसान අන්න හරි අන්න එතන දැන් 10 දරුවන්ට තාම අපි කතා කරේ නැහැ ධ්වනිය භාවිතා කරන දරුවෝ ධ්වනිය ඒ ධ්වනිය භාවිතා කරප එක දැන් ඕන දරුවෙකුට මේක පාඩම් කරගන්න පුළුවන් ධ්වනිය භාවිතා කරත් කරන්නේ කුමන දවසකටද කුමන වැඩකටද මේක ඇතුලේ හයි කරනවා මේක ඇතුලේ හයි කරනවා ළමයි මොකක්ද විදුලි සීනුවක් මොකක්ද හයි කරන්න දරුවෝ විදුලි සීනුවක් හයි කරනවා මේක ඇතුලේ මේක ඇතුලේ විදුලි සීනුවක් හයි කරනවා මේක ඇතුලේ විදුලි සීනුවක් හයි කරලා මේක රික්ත පොම්පකට සෙට් කරනවා මේක ඇතුලේ විදුලි සීනුවක් හයි කරලා රික්ත පොම්පකට සෙට් කරනවා එතකොට රික්ත පොම්පකට සෙට් කරලා මේක ඇතුලේ තියෙන වාතය ටික අදිනවා වාතය ටික අදිනවා මෙන්න වාතය ටික ඇද්දාම මුලදී විදුලි සීනුව නාද වෙනවා ඇහෙනවා වාතය දැන් रिक्त पंपे वाते ठीक ऐतदा के पास से मैं क्या तुले इस अवकाश या पेनवाने ये तो कोटा मेन्ना दारुओ साध्या कहीं नहीं है विद्रोहीन वन आधे बेनवा साध्या कहीं नहीं है तो रा विद्रोहीन वन आधे बेनवा साध्या कहीं नहीं नत्ते आई साध्या कहीं नहीं नत्ते दुनिया गमन करना आशुमय माध्या कवश मैं क्या तुल एक निशा आप इतने दाए एक ये विधि टेस सकास कराने हैं ये ना मैं तो ना गाला पूंडा तक गाला कुड़ा गांठा सराव देखा 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 वाई नाले मगर दलामाई वाई नाले सामान्य नंग वाई की वो दरु मेहम ओकने वाई मेका ही वाई है भाई वाई मत आमाई गाने වයිම තමයි ගන්න. වයිම තමයි ගන්න. මේ වයි හැබැයි දරුව මොකද කියන්නේ දරුව? මෙයා මේ පැත්තට හරවලා තියෙනවා අනිත් පැත්ත. එහෙනම් ලස්සන්ට ඔබට අරින්න පුළුවන් විභාගිත ආවහම මේවා නිර්මාණ. එහෙනම් ලියා ගන්න දරුව වයි නල. මොකද කියන්නේ දරුව? වයි නල. ලියන දරුව වයි නල. වයි නල. හරියටම ඒවා අඳින්න දරුව ලස්සන්ට පිළිවෙලට වයි නල. मेतन दिखाकोट बहन दे अहन श्वसन पद्धति मे प्राक्टिकल विदरा अहन वेन प्राक्टिकल श्वसन पद्धति शरीर तेरू का मेतना इकतरा दी लिब एक हरियर तेरूगा वेन्े मुखाद की दिखा तिब्बत मे वाले परीक्षण कर परीक्षण करने को डर सार्थक बाबा अभी ताहूर कर गाने को होना डर परीक्षण या कीपो वारा करला सार्थक बाबा ताहूर कर गाने परीक्षण या कीपो पारा करला तामी वरन है परीक्षण या कीपो पारा करला ताहूर कर गा ताहूर कर गाने परीक्षण या कीपो पारा करला इधर वाला परीक्षण ऐटा उमा तिक्का मुकाद्दती ये नौन दरुओ
पालन अटव मतलब परीक्षण अटवे इतर आई रिजल्ट पालन अटव मतबोन एक उदाऊन दिखा सेकरा සිදුරක්සහිත ඇබයක් නම් කරන්න පුළුවන් නේද විභාගට ආවොත් සිදුරක්සහිත ඇබයක් එතකොට ඇබේ මෙතනට ගහලා තියෙනවා සිදුරක්සහිත ඇබයක් සිදුරක්සහිත ඇබයක් සිදුරක්සහිත ඇබයක් ඇබේ සිදුර නැත්තම් එහෙම හිල් කරන්න වෙනවා ඉතින් ඒක අවුල්නේ ඒක නිසා තමයි සිදුරක්සහිත ඇබයක් කියලාම ලස්සනට ගලපලා තියෙනවා සාධාරණයක් කරලා තියෙනවා රබර් බැලුන දෙකක් ගණට අගාලා රබර් බැලුන දෙකක් මෙතන මෙහෙම මෙහෙම සෙට් කරලා ඔන්න පිම්බිලා මේක මොකද කියන්න දරුවෝ පිම්බිලා නෑ නමුත් මෙතන හයි කරලා පෙන්නනවා එළෙම ලියන්න රබර් බැලුන දෙකක් රබර් බැලුන දෙකක් රබර් බැලුන දෙකක් रबर बैलून देखा बाण दारो रबर बैलून देखा हाँ रबर बैलून देखा इर पास है बैलून पाटा ले आ मुकादला माई बैलून पाटा ले आ बैलून पाटा ले आ හරි කෝ බලන්න දැන් ධර්මාත උස්සන්න බැලුම් පටලය වෙනුවට ආදේශකයක් ගන්න අත උස්සන්න බැලුම් පටලය වෙනුවට ආදේශකයක් ගන්න අත උස්සන්න බැලුම් පටලය වෙනුවට ආදේශකයක් ගන්න අත උස්සන්න හරි දැන් මේ සියලු දෙනා අත ඉස්සෙන්න ඕන බැලුම් පටලය වෙනුවට ගන්න පුළුවන් තව ආදේශකයක් बैलूम पटले आदेश बैलूम पटले පොලිතින් කැබැල්ල ඔව් බැලුම් පටලයක් වර මේ පැති ඉරක් දා ගන්න මෙහෙම බැලුම් පටලයක් පොලිතින් කැබැල්ල බැලුම් නම් පටලයක් පොලිතින් නම් දරුව මොකද්ද කැබැල්ල ඔය සමහර ඒවා දරුව ඕව අහු වෙලා නැහැ ගොඩක් අයට මේ මම කරන්නේ දරුවෝ මේක සීරුවට මේ ඔක්කොම අල්ලලා දෙනවා කො සහරියට අවබෝධ කරගන්න පොලිතින් කැබැල්ලක් ගන්න පුළුවන් රබර් බෑන් කිහිපයක් රබර් බෑන් කිහිපයක් රබර් බෑන් කිහිපයක් රබර් බෑන් කිහිපයක් හරි රබර් බෑන් කිහිපයක් रबर बैंड की पे हाय तब दर्शन देखा तीनों ये देखा बालम दरुओं में तब दर्शन देखा बालन में मैं बालन दरुओं मेरूपे बालन मैं का इतना कोटा थारी आमुतु इधर हुआ यदि मैं का आठ का गुत्ती ना इलाके दरुओं मैं ऐतमा खाताव शरीरे मैं साकास्वी में सिद्धेला तीन आकार है तो बम मैं तुला दाखिल බාණදරුව දර්ශන මේවා හොඳට අධ්‍යයනය කරන්න දරුවෝ ඉතින් පරතරට ඉගෙන ගන්න අය මෙන්න මේවා හොඳට තේරුම් ගන්නවා ඔබ ඉදිරියේදී වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන දරුවෝ මේවා හොඳටම අධ්‍යයනය කරනවා මේ අවස්ථාව. ඉතින් වෙලාව මේ අවස්ථාවම ගන්න දරුවෝ එච්චරයි. තව එකක් පෙන්වන්නම් බාණදරුවෝ හරි තව දර්ශනයක් මේකත් බලන්න. दर्शन टीका बाण दर
හරි ඉතින් පැහැදිලිව පේනවා ශේෂ්මල පක්ෂම කියන කොටස් දෙක තුල නහය ඇතුළ සකස් වෙන ආකාරය තෙත ගතිය ඊට පස්සේ පක්ෂම තෙත ගතිය ශේෂ්මල පක්ෂම වලින් දූවිලි යන ඒවා රඳවා ගන්න හරි තව තියෙන හරි බාන්දරෝ වීඩියෝ තියෙනවා වීඩියෝ ටික ඊළඟ දවසට ගන්නම් දැන් තියරි ටිකක් ඉස්සරහට යන්න ඕන ඊළඟ එක මේකත් බලන්න දරුවෝ හරි ඉතින් මේ වාර වැඩගත් ඔයගලොන්ට දැන ගන්න පොඩ්ඩක් තේරුම් ගන්න මේ බාන්දරෝ මේ බා ඔන්න හොඳටම පේනවා දරුවෝ මේක නහය ඇතුළ හොඳටම ඔයාලට නිරීක්ෂණය වෙනවා දැන් මේ කැමරාවෙන් දාලා තියෙන විදිහට හොඳට පේනවා දරුවෝ හරි නහය ඇතුළ සිදුර ඔයා බලන දරුවෝ මේ මේවා දැන් ඇතුළේ ගෙඩි එහෙම එනවා සමහරුන්ගේ එතකොට නහය ඇතුළේ ගෙඩි ආවම මොකද වෙන්නේ දරුවෝ හුස්ම ගන්න බැරි වෙනවා හරි එතකොට ඉතින් අපි අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නවා කියන්නේ අපේ වාසනාවක් දරුවෝ සබ බලන් දරුවෝ මේකෙත් දකින්නවා ඉතින් ශේෂ්මල පක්ෂම කියන දේ නම් දෙක නම් හොඳට වැදිලා ඇති අද දවසේ මම කතා කරා පුන පුනා ඒ පුන පුනා ඔයගොල්ලොන්ට කිව්වේ ටික අවබෝධ කරගන්න තව දර්ශනයක් තියෙනවා මේ මේ කොටස බාන දරුවෝ මෙන්න හොඳට පැහැදිලිව පේනවා අර මම කියපු විදියට කොටස් ටික වෙදෙන ආකාරය බාන දරුවෝ මේ දර්ශනේ හොඳට තියෙනවා බලන්න දරුවෝ අර ශාසනාලය ගිහින් ශාසනාලය කොටස් දෙකකට බෙදෙනවා ශාසනාලිකාවලට ශාසනාලිකා පේනව නේද බලන්න මෙන්න මෙතන අනුශාසනාලිකාවලට බෙදලා තියෙන බෙදෙන ආකාරය මෙතන බලන්න මේ තියෙන අතු අතු වලට මේ බෙදලා තියෙන ආකාරය ඉතින් මේ ඒවා හරියට අවබෝධ කරගන්න ඊට පස්සේ මේ දැන් බැලු බැල්මට පේන්නේ නැහැ චූටිනේ ගර්ථ ඒ චූටි එක ලොකු කරලා පෙන්නනවා මෙන්න දැන් මෙතන මේ තියෙන සැකැස්ම හොඳට බලන්න හොඳට නිරීක්ෂණය කරොත් මේක පේනවා මේ තියෙන සැකැස්ම මගේ දරුවෝ මෙතන ලොකු කරලා පෙන්නන්නේ මෙන්න මෙතන එනම් පේනව නේද නිකන් මලු 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 තියෙන්නේ එතකොට ගර්ථ තියෙන්නේ කොහෙද අනුශාසනාලිකා කෙළවරේ සහ හරියට මතක තියාගන්න දරුවෝ අනුශාසනාලිකා කෙළවරේ මොනවද මගේ දරුවෝ තියෙන්නේ ගර්ථ එතකොට ඒ ගාර්ථවල සිට එහෙම නැත්නම් ගාර්තික වාතී සිට කොහෙටද යන්නේ රුධිරයට තමයි ගමන් කරන්නේ එහෙනම් පැහැදිලිව අවබෝධ කරගන්න ඒ සටහන එහෙනම් මේ දැන් මේ කොටස් තුල ඔන්න ඔබ හොඳටම දකිනවා ඒ අර මං කියපු පැහැදිලි කර ගැනීම ටික ඊට පස්සේ දැන් ඊළඟට රූපේ සමග ඊළඟට බලන්න දරුවෝ තව කොටස් තව දුරට දැන් මේකේ ඔබට පේනව දරුවෝ මේ හයිය වෙන්න හයිය වෙන්න දැන් ශාසනාලය හයිය වෙන්න ගිය සතියේ මම කතා කරා මොනවද තියෙන්නේ ශාසනාලය හයිය කරන්නේ මොනවෑන්ද කොබන කොබන ශාසනාලය හයිය කරන්නේ මොනවෑන්ද ශාසනාලය හයිය කරන්නේ මොනවෑන්ද ශාසනාලය ශක්තිමත් කරන්නේ මොනවෑන්ද කොබන ගිය සතියේ කියා දුන්නා මතක නම් යම් කිසි දුරකට ශාසනාලය ශක්තිමත් කරන්නේ මොනවෑන්ද ඒ ගිය සතියේ පරීක්ෂණය කරපු පුජ්‍යලය පෙන්නවා මෙන්න මේ විදියට කියලා. අවේ තියෙන ඉතා හොඳයි. තුරුණු නිම්සර හොඳයි. තා හොඳයි. කාටිලේජ මුදු. මොනවාද ළමයි කාටිලේජ මුදු. මේ මුදු 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 පේන්නේ දරුවෝ කාටිලේජ මුදු. ඒතර කාටිලේජ වලින් මොකද කියන්නේ දරුවෝ ශක්තිමත් භාවයක් ඇති කරන. ඒකත් මතක තියාගන්න. තව දර්ශන තියෙනවා දරුවෝ. බලන්න මේක. බලන්න මේක. මේ මේක ලස්සන මේක බලන්න දරුවෝ. හරි මේ දර්ශනේ බලන්න ඊළඟ එක මේක බලන්න හරි මේ තියෙන දරුවෝ අර ඉස්සලා පෙන්නුවා වගේ මාසන් එකක් මේ අත නෙමේ පටල ගන්න එපා වැරදියට අත නෙමේ දරුවෝ හරි මෙතන බැලු බැල්මට පේන්නේ මේ අත කොටස් වලට කඩලා වගේ ඒ අත නෙමේ මගේ දරුවෝ හරි මේ තියන්නේ මෙතන තියෙන කොටස මොකද කියන්නේ දරුවෝ මෙතන තියෙන කොටස මේ තියන්නේ මෙතන විශාල කරලා පෙන්නන. හරි? එතකොට බෝල 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 තියෙන්නේ ගර්ථ. සප ඇදුල මතක තියාගන්න. එතකොට රුධිර කේශනාලිකත් ඇඳලා තියෙනවා. ඔය රතු පාටට තියෙන්නේ දමනි දර මතක තියාගන්න. දමනි රතු පාටයි. ශිරා මොන පාටද දරුවෝ? නිල් පාට. ශිරා නිල් පාටයි. දමනි රතු පාටයි ශිරා
නිල් පාට ඊළඟ දර්ශනේ බලන්න ඊළඟ දර්ශනේ හොඳ විශේෂණයක් තියෙනවා දරුවෝ ඒක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් තවදුරටත් මේ සිස්ටම් ටික තියෙන විදියත් එතන එහෙනම් මේ බාන් දරුවෝ මේ පෙනහළු ගිය සතියේ පෙන්නවා පෙනහළුයි ගිය සතියේ පෙන්න ලයිව් එකක් ඒ කියන්නේ මේ සත්‍ය දර්ශනයක් මේක රූපයක් වරන් දරුවා පෙනහළුයි ඊට පස්සේ පෙනහළු දෙකයි ඊළඟට හાર્ට් එකයි තියෙන විදිය මෙන්න මේ ආකාරයට දරුවෝ බාන් ස්ක්‍රීන් එක පේනවාද කියලා ස්ක්‍රීන් එක පේනවා බාන් හරි ගිය සතියේ මම පෙන්නවා ඔයගොල්ලන්ට පෙනහළු දෙකෙන් හાર્ට් එකක් කපලා ඉවත් කරන හැටි ශාසනාලය කපන හැටි බලන්න මේක වීඩියෝ එක මම දාන්නම් ඒක මට මතක හැටියට දැම්මාද කියලා මතක නැහැ බාන් දරුවෝ මේ තියන්නේ සිස්ටම් එකේ ඇතුලේ ඒ කියන්නේ ශාසන පද්ධතියත් ඊට පස්සේ කනෙක්ට් වෙලා තියෙනවා රුධිර සංසරණ පද්ධතියත් මේ ආකාරයට බාන් දරුවෝ මේවා ඉතා වටින දර්ශන මම ඒවා තව ඉස්සරහට ප්‍රශ්නමන්තිය දිත් විශ්ලේෂණය කරන්න. ඒක දැනට අපි මේකේ කොටස් ටික තේරුම් අරගැනීම ටික සිදු කරන කරගෙන යන්න. ඊළඟට දරුවෝ මම ස්ක්‍රීන් එක ගන්නවා නැවත වාරයක් බාන දරුවෝ. දැන් තියරි එකේ කොටස් ටික තව දුරටත් ගමන් කරනවා. බාන දරුවෝ මේ ප්‍රැක්ටිකල් එකේ බලන්න. හරි ප්‍රැක්ටිකල් එකේ ඉස්සරහට යන්න. එතකොට දැන් අවශ්‍ය කොටස් ටික හරි එතකොට දැන් ඔයගේ අහන ප්‍රශ්න ටික මොනවද කියන එකයි දැන් කතා කරන්න ඕනේ. එතකොට ළමයි දැන් ස්ක්‍රීන් එකට එන්නම්. එතකොට AC ඔයගොල්ලෝ හොඳට පේනවා පැහැදිලිව. හරි ස්ක්‍රීන් එක බලන්න දරුවෝ සිරු දෙනා. ස්ක්‍රීන් එකත් එක්ක යන්න ගාලා. හරි බලන්න දරුවෝ ඔබ ලිව්වා මාතෘකාව වායු සංසරණය ආදර්ශනය කිරීම කියලා. ටගාලා කටුවට මේක අඳින්න. මොකද ඒක අපි කතා කරන ඒවා ටිකක් මෙතනට දා ගන්න ඕන. කටුවට අඳින්න මේක. හරි දැන් බලන්න දරුවෝ හරි අර දරුවෙක් ඇහුවා මගෙන් කොටස් ටික පොඩ්ඩක් කියා දෙන්න කියලා ඒකත් පොඩ්ඩක් බලා ගන්න මේකම මේ ස්ක්‍රීන් එකට දාලා තියෙන දර්ශනේ බලන දරුවෝ සිරු දෙනා මේ දර්ශනේ බලන දරුවෝ මේකේ පැහැදිලිව හඳුනා ගන්න කොටස් ටික ඔයාලට එන්නේ මේ වන් රූපයක් ඉතින් පැහැදිලිව මේ රූපේ ගිය අවුරුද්දෙත් අපි ටාගට් කරා ගිය අවුරුද්ද නම් ආවෙ නැහැ එතකොට මේ වගේ කොටස් එන්න තියෙන ප්‍රවණතාව වැඩි මම මෙන්න දානවා බලන්න අපි ජීවිකාව ගොඩක් අය මේ දැනගන්න අවශ්‍ය කොටසක් නේ මේ තියෙන අපි ජීවිකාව මෙන්න මෙතන ලකුණු කරන්න විභාගයට ආවෝ ඊට පස්සේ ළමයි මොකක්ද මේකේ ග්‍රසනිකාවල මෙන්න මෙතන ලකුණු කරන්න ඒ කියන්නේ ග්‍රසනිකාව කියන්නේ දෙන්නටම පොදු තැන ඒ කියන්නේ දෙන්නටම කියන්නේ කවුද ශ්වසන පද්ධතියත් ආහාර දින පද්ධතියත් පොදු තැන ඒක ග්‍රසනිකාව නම් කරන්න මතක තියාගන්න එකම රූපයක් ඇවිල්ලා ආහාර මාර්ගයේ ශ්වසන මාර්ගයේ ලකුණු කරන්න තිබ්බොත් නාසුයරයයි නාස්කුහරයයි මුඛකුහරයයි ලකුණු කරන්න ඒක ගැඩුවක් කරගන්න එපා මේ රූපේ දීලා ඇහුවොත් එහෙම මේකෙන් සිද්ධ වෙන මොකද්ද කියලා ආහාර අන්නශෝතයට ඇතුළු වන ආකාරය තමයි මේ මේ රූපේ දැක්වෙන්නේ ආහාර අන්නශෝතයට ඇතුළු වෙනකොට අපි ජීවිකාව ක්‍රියාත්මක වන ආකාරය තමයි මේ වන් රූපයක් ඇවිල්ලා දැන් විභාගෙට මං ගිය පාර මේක එයි කියලා ටාගට් කරේ මේ ආකාරයටයි මේ රූපය આવොත් එන්නේ ඉස්සල්ලාම එනවා කිව්වේ මේ රූපේ නම් කරා ඊට පස්සේ එනවා කිව්වා මේ රූපෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා. ඒ කියන්නේ නම් කරන්න කියන එක වෙනයි නම් කරන්නේ කොටස් ටික රූපෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා. ඒක රූපෙන් දැක්වෙන්නේ අන්න ආහාර අන්න ශෝතයට ඇතුළු වෙනකොට අපි ජීවිකාව ක්‍රියා කරන ආකාරය. ඊට පස්සේ ගසනිකාව කියන්නේ මොකක්ද? අපි ජීවිකාව කියන්නේ මොකක්ද? ඒවැය කාර්ය අහනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ සඳහන බලන්න ළමයි මේක පොඩක් ඔහොම විශ්ලේෂණය කරගමු ඒ කොටස් ටිකක් තව දුරට. මේ රූපය බැලුවාම ඔබට පේනවා ආහාර ක්‍රමාකුංචනය මගින් ගමන් කරන ආකාරය තමයි මේක. එතකොට ඒකත් හොඳට අවබෝධ කරගන්න එදා කතා කරපු කොටසටම ඊට පස්සේ ජීර්ණ එන්සයිමටික් ගැන ආයිත් නෑ සුබිරේ කියලා දුන්නා ආයිත් ඉතින් කතා කරන්න දෙයක් නෑ. ඊට පස්සේ විභාගයට දරුවෝ 2021 දරුවෝ මෙන්න මේ රූපෙත් බලා ගන්න ළමයි. මේකෙන් මම පැහැදිලි කිරීම කරා රුධිර කේශනාලිකා ඊට පස්සේ අපිච්ඡද සෛල ඊට පස්සේ දමනිශිරා ඊළඟට දමනිශිරා මැද තියෙනවා ෆයිලස් නාලිකාව. ඒ ෆයිලස් නාලිකා කෙරෙන කාර්යය ඒව සියල්ල ගිය සතියේ කතා කරා. අපි ආයත රිවිෂන් එකක් විදිහට අන්තිමට මතක් කරගමු දරුවෝ. ඊට පස්සේ එතනින් ඉස්සරහට ආවා
තව දුරටත් එතනින් ඉස්සරහට ඇවිල්ලා ඊළඟට ලෙඩ ටික පාඩම් කරගත්ත ආහාර දින පද්ධතිය බාන දරුව ඔබට මතකද කියලා ඒ ලෙඩ හතරක් කිව්වා ලෙඩ හතර පාඩම් කරගන්න එතකොට ගෑස්ට්‍රයිටිස් මලබද්ධය උණුසන්නිපාතයේ පාචනය ඒක මතකයිද බලන්න ඊට පස්සේ ළමයි මේ අද කරපු කොටස මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය කොටස යටතේ මතක් කිරීමක් මේ කරන්නේ මෙන්න මේ කොටස් තුන තමයි දරුව මන් දුන්නේ මේක මේ විදිහටම ලියන්න විභාගයට අහම ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න එපා ඒ කියන්නේ ළමයි පෙන හරි බාහිර පරිසරය අතර සිදු වන වායු සංසරණය ඒක වායු සංසරණය බාහිර ශ්වසනය ඊට පස්සේ ගර්තවල සිදු වන වායු හුවමාරුව ඒක චේන්ජ් එකක් වෙන්නේ ආරුවක් ඊට පස්සේ සයිලිය ශ්වසනය හරි සයිලිය ශ්වසනය එතකොට ඒවත් උඩට අපි ඉස්සරහට තව දුරටත් කතා කරනවා එතකොට අපි දන්නවා පෙනාලු තුලට ගන්නෙ මොකක්ද ඔක්සිජන් ඒක කාටවත් ආයි කියන්න දෙයක් නැහැ පෙනාලු තුලට ඇතුළුවන්නේ ඔක්සිජන් ඒක ආයි ලියන්න ඕනෙත් නැහැ මේ වෙලාවෙන් පාඩම් කරගන්න පෙනාලු තුලට ඇතුළුවන්නේ ඔක්සිජන් ඊට පස්සේ ඊළඟට මෙතනදි කියනවා සෛල තුලදී අතුරු ඵලයක් ලෙස නිපද වෙන වායුමය අපද්‍රව්‍ය මොනතරව අතුරු ඵලයක් ලෙස නිපදවන වායුමය අපද්‍රව්‍ය අපි කියන්නේ ආශ්වාසයේදී පෙනහළු වලින් ඉවත් කිරීමක් ලෙස බාහිර ශ්වසනයේදී පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් වි ජල වාෂ්පය ඊළඟට තමයි දරුව මෙන්න මෙතනට ආවේ කොබාන චැට් එකට දැන් වැඩේට යන්න අවසන් කරන්න මේ පරීක්ෂණය මේක තමයි දැන් කතා කරන්න දරුව එහෙනම් මෙතන දරුව රූපේ අන්දද බලන්න ඔබ සිල් දෙනා රූපේ අන්දද බලන්න හරි මේක තේරුම් ගන්න ළමයි දැන් මෙතන ළමයි විභාගයට අහන්නේ මේ ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයටයි වායු සංසරණය ආදර්ශනය කරන මේ පරීක්ෂණය දීලා යත පරීක්ෂණයෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා අහයි සමහර විට. ඒතර වායු සංසරණය ආදර්ශනය කිරීම. මේ පරීක්ෂණයෙන් දැක්වෙන වායු සංසරණය ආදර්ශනය කිරීම. ඊට පස්සේ ප්‍රධානම හැමදාම අහන ප්‍රශ්නයක් තමයි දරුවෝ මොකක්ද? මේක A කියලා දීලා මේක B කියලා දෙනවා. A කියන්නේ ආස්වාසයද ප්‍රාස්වාසයද කොබාන දන්න කැට් එකට දාන්න ඒ ආස්වාසය එකක් දාන්නකෝ ඒ ඇති. එතකොට අනිත්වත් අනිත් එක ප්‍රාස්වාසය කියලා දාන්නවනේ. ආස්වාසය කියන්නේ කුමක්ද? ආස්වාසය කියන්නේ ඒද බීද? තග්ගාලා දාන්න දරුවෝ වෙලාව ගත වෙනවා. ආස්වාසය කියන්නේ ඒද බීද කියලා මම අහුවේ. තග්ගාලා දාන්න ආස්වාසය කියන්නේ ඒද බීද කියලා. ඉතින් ඒකයි ඔබ තේරුම් ගත යුතු දේ උතන. ආස්වාසය කියන්නේ ඒද බීද? ආස්වාසය කියන්නේ ඒද බීද? ආස්වාසය කියන්නේ ඒද බීද? එච්චරයි අහන්න. ආස්වාසය කියන්නේ ඒද බීද? දැන් ඒකත් සමහරු මාරු කරලා පේනවා. අනේ රත්තරන් දරුවෝ ආයිනම් ඔවා මාරු කරලා ලියන්න එපා. ආස්වාසය කියන්නේ ඒද බීද? හරි ආස්වාසය කියන්නේ ඒද බීද? හරි මට හරි කනගාටුයි වරද්දන දරුවා මම ඔන්න දැන් අද දවසේ ඔන්න ආයෙත් ඕක කිසිම කෙනෙකුට පැටලෙන්නේ නැති ලස්සන කතාවක් කියන්නම් ඔන්න අහගන්න ඔන්න අහගන්න දැන් ඔයාලත් මාත් එක්ක මේක කරන්න එතකොට ඔයගොල්ලන්ට ආයි ජීවිතේට මේක වරදින්නේ නැහැ දැන් මම කොටස් දෙක ගත්තා ආස්වාසය ප්‍රාස්වාසය ඉතින් කෙනෙකුට දැනෙන විදිය වෙනස් නමුත් මම මෙහෙම පැහැදිලි කරාට පස්සේ ආයිත් නම් වරදින්නේ නැහැ දැන් ඔන්න බලන්න ඔන්න මම රිලැක්ස් ඉන්නවා ඔන්න මම රිලැක්ස් ඉන්නවා මන් දිහා බලන්න. හරි? දැන් දර්ශනේ නැතුව මාව බලන්න. හරි? එතකොට දැන් ඔන්න මං ඉන්නවා ඔහොම. ඔයත් ඉන්න. දැන් මෙහෙම ඉඳලා ඔයා හොඳට හුස්මක් ගන්න. මොකද කරන් දරුවෝ? ඔයා හොඳට හුස්මක් ගන්න. හොඳට ගන්න. ආ. තන හොඳට හුස්ම ගන්නකොට අපි සාමාන්‍යයෙන් අපේ chest එක ඉස්සෙනවා නිකන් සරලව කියනවා නම් chest එක ඉස්සෙනවා ඊළඟට මේ උරස්කුවරේ ඉස්සෙනවා අපි එහෙමනේ කියන්නේ දරුවෝ තන හොඳට හුස්ම ගන්න ආ මේ හුස්ම ගන්නකොට මේ ශරීරයේ ඇතුළ නිකන් feel වෙනවා මොකක්ද මේ අපේ ශරීරයේ ඇතුළ නිකන් පිම්බෙනවා වගේ දැනෙනවා පිම්බෙනවා වගේ ශරීරය ඇතුළ පිම්බෙනවා වගේ දැන් එහෙනම් හුස්ම ගන්නකොට අපේ පෙනහළු දෙක මොකද වෙන්නේ දරුවෝ පිරෙනවා වායු වලින් මොකද වෙන්නේ දරුවෝ පිරෙනවා හුස්ම ගන්නකොට එහෙනම් ආ ජීවිතේට අමතක කරන්නේ නැහැ කිසිම දරුවේ ඔන හොඳට හුස්ම ගත්තා පෙනහළු දෙක පිරුණා පිම්බුණා එහෙනම් ඒද බීද ඒද බීද හුස්ම ගන්නවට අපි කියනවා ආශ්වාසය. දැන් පිම්බිලා තියෙන්නේ පෙනහළු දෙක. ආශ්වාසය එහෙනම් ඒද බීද. සියලු දෙනාට තහවුරුයි දැන් අදින් පසු. එහෙනම් ආශ්වාසය ඒද බීද දරුවෝ.
එනම් ආස්වාසය කියලා හඳුනාගන්නේ කොතනින්ද දරුවෝ මම නම් බලන එකම තැන ළමයි මොකක්ද ආස්වාසය මම නම් බලන එකම තැන මොකක්ද ළමයි බැලුම් දෙක පිම්බිලාද නැද්ද කියලා බැලුම් දෙක පිම්බිලා නම් ඒක මොකක්ද ළමයි ආස්වාසය ආස්වාසය බැලුම් දෙක හැකිලිනා නම් ඒක මොකක්ද ළමයි ප්‍රාස්වාසය ප්‍රාස්වාසය කොබාන දැනට තේරුණාද බලන්න තව ඔකේ කතා ටිකක් ඉස්සරහට යනවා ඒ ටික යනකොට තව තේරෙනවා දැන්ට තේරුණාද බලන්න දැන් දරුව සියලු දෙනා ඉඩක් තියාගන්න ඕන ඔතන මේක අඳින්න gedaddi අඳින්න 10 පාරක් හරි අඳින්න 10 පාරක් හරි අඳින්න ඇඳලා නම් කරන්න පුළුවන්ද බලන්න නම් කරන්න පුළුවන්ද බලන්න දැන් මම ඔගලන්ට නම් කිරීම කියා දෙන්නම් ඕම මම බලන්න දරුව නම් කිරීම කියා දෙන්නම් බලන්න ටක් ගාලා ताकाल बलंद हरे नाम किरी मितन पलवेनी आट मे मोकाक्त गंटा सराव मोकाद दारू गंटा सराव रूपया कंदुत अनिवार्य सिद्ध कलयुत दया नाम किरी रूपया कंदला इडतियला नांग एन्ने पा नाम नोकरा नांग एन्ने पा मोकादला माई लाकुनु आपी विद्यावे एकाक बलापुरुत्वें यान्ने एनिसा बलापुरुत्व आई विनाश वेनोला माई ඒකක දාණ්ඩයි ඊළඟට ළමයි මොකද්ද ඊළඟට නම් කිරීමයි රූපසරණ නම් කිරීමයි ඒකක දැමීමයි සමීකරණ හරියට ලිවීමයි සිද්ධ කර යුතුයි එහෙනම් ඔන්න gantasara ඊළඟට සිදුරක් සහිත මොකද්ද දරුවෝ සිදුරක් සහිත රබර් රැබයක් කියන්න පුළුවන් නැත්නම් කිර ලැබයක් වෙන්න පුළුවන් මෙන්න ගත්තා සිදුරක් සහිත රැබයක් ඊළඟට ළමයි මේ මොකද්ද ළමයි මෙතනින් නම් කරන්න පුළුවන් වයිනලය මෙතනින් නම් කරන්න පුළුවන් වයිනලය මේ වයිනාලේ වයිනාලේ ඊළඟට ළමයි මොකක්ද මෙතන මේ දෙන්න ලකුණු කරන්න හැකිලුන බැලු හැකිලුන බැලු දැන් ඕවා නම් කිරීම නැහැ අචුපතේවත් හැකිලුන බැලු මේවා නම් කරන්න දරුවෝ පිම්බුන බැලු පිම්බුන බැලු පිම්බුන බැලු පිම්බුන බැලු පිම්බුන බැලු ඊළඟට ළමයි තව කීපයක් තියෙනවා නම් කරන්න ඕම් බලා ගන්න මේවා හැබැයි ගොඩක් අය කරන්නේ නැහැ මෙතන රබර් පටි දාන මෙතන රබර් පටි දාන මෙතන රබර් පටි දානවා මේ රබර් පටි දාන්නේ ඇයි මේ රබර් පටි දාන්නේ ඇයි බැලුම පිම්බෙනකොට ගැළවිලා විසික් වෙන්න පුළුවන් රබර් පටි දාන්නේ බැලුනේ මොකද කියන්නේ වයිනලයට තදින් සවි කිරීම සඳහා හරි ඊළඟට ළමයි මොකක්ද ඊළඟට තව තියෙනවා ළමයි මොකක්ද බැලුම් පටලය කෝ නම් කරන්න බැලුම් පටලය නම් කරන්න මේ තියෙන දරුව මොකක්ද බැලුම් පටලය මේ තියෙන දරුව මොකක්ද බැලුම් පටලය කරුණා කරලා හරියට නම් කරන්න බැලුම් පටලය එව නැත්තම් පොලිතින් කැබැල් දැන් මේකේ බැලු බල්මට පේන්නේ නැහැ ඒකට නම් රබර් බෑන්ඩ් එකක් දාලා කියලා ඉතින් සමහර වෙලාවට රබර් බෑන්ඩ් එක සමහර රූපවල තියෙනවා කොතනටත් රබර් බෑන්ඩ් එක දානවා ඒ වටේ ෆික්ස් වෙන්නේ පද වෙන්නේ රයිට් හරි එහෙනම් බලන්න දරුවෝ දැන් ලියන්න දරුවෝ සියලු දෙනා ලියන්න සියලු දෙනා ලියන්න සියලු දෙනා ලියන්න හරි රූපය අඳින්න ඉඩ තියන්න රූපය අඳින්න ඉඩ තියන්න රූපේ දැක්වෙන ආකාරයට ඇටවුම සකස් කර රූපේ දැක්වෙන ආකාරයට ඇටවුම සකස් කර ලියන්න දරුවෝ රූපේ දැක්වෙන ආකාරයට අරෝම සකස් කර 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 බැලුම් පටලය රූපේ දැක්වෙන ආකාරයට අටවුම සකස් කර බැලුම් පටලය පහලට අදිමින් සහ නිදහස් කරමින් පහලට අදිමින් සහ
රූපයේ දක්වන ආකාරයට ඇටොම් සකස් කර බැලුම් පටලය පහළට අදිමින් සහ නිදහස් කරමින් බැලුනේ එතන ලියන්න බැලුන් වල ස්වභාවය නිරීක්ෂණය කරන්න බැලුන් වල ස්වභාවය නිරීක්ෂණය කරන්න එහෙමම වෙන්න ඕන බැලුන් වල ස්වභාවය නිරීක්ෂණය කරන්න 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 හරිද නිරීක්ෂණය ගන්න නිරීක්ෂණය ගන්න නිරීක්ෂණය ගන්න මේක යටින් දා ගන්න ඒ කියලා හරි නැත්නම් ඔය තියෙන විදිහටම අයන්න ආයන දැම්මයි කමන්නෑ AB කියලා දා AB කියලා දා නිරීක්ෂණය කියලා දා නිරීක්ෂණය නිරීක්ෂණය B අවස්ථාවේදී B අවස්ථාවේදී B අවස්ථාවේදී බැලුම් දෙක පිම්බේ B අවස්ථාවේදී බැලුම් දෙක පිම්බේ ඒ අවස්ථාවේ බැලුම් දෙක හැකිලි 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 හරි එතනම සමාන් කරන්න කෙටියෙන් ෂෝට් නෝට් එකක් විදිහට තමයි මේ කොටස් ටික යන්නේ ලියන්න B අවස්ථාවේ B අවස්ථාව B අවස්ථාව ආස්වාස ක්‍රියාවලිය ආස්වාස ක්‍රියාවලිය හුස්ම ගැනීම මගේ දරුවෝ B අවස්ථාව ආස්වාස ක්‍රියාවලිය ආස්වාස හරියටම බලලා ලියන්න මේ තියෙන දරුවෝ ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙක හරියට ලියන්න ඒ B අවස්ථාව ආස්වාස ක්‍රියාවලිය B අවස්ථාව ආස්වාස ක්‍රියාවලිය ඒ අවස්ථාව ඒ අවස්ථාව ඒ අවස්ථාව මේ තියෙන දරුව ආස්වාස කියලා ලියන විදිය මේ තියෙන ආස්වාස කියලා දාලා ක්‍රියාවලියයි කියලා දාන්න B A අවස්ථාව කියලා කැපිටල් A අවස්ථාව කැපිටල් A අවස්ථාව කැපිටල් A අවස්ථාව මේ විදියට ලියන්න දරුවෝ මේ තියෙන ස්ක්‍රීන් එකේ මම ඉර ගහනවා බලන්න ප්‍රාස්වාස මෙහෙම ලියන්නේ එතකොට අවතන ප්‍රාස්වාස කියන විදියට තමයි ඔක යන්නේ ප්‍රාස්වාස ක්‍රියාවලිය එතකොට B අවස්ථාව කියලා දාන ප්‍රාස්වාස ක්‍රියාවලිය දැන් වෙන දෙයක් කියන්නම් ඉස්සරහට ප්‍රාස්වාස ක්‍රියාවලිය තකලා ප්‍රාස්වාස ක්‍රියාවලිය අකුරු හරියට බලන්න දරුවෝ ප්‍රාස්වාස ක්‍රියාවලිය ප්‍රාස්වාස ක්‍රියාවලිය ප්‍රාස්වාස ක්‍රියාවලිය හරි ප්‍රාස්වාස ක්‍රියාවලිය ප්‍රාස්වාස ක්‍රියාවලිය ආස්වාස ක්‍රියාවලිය ප්‍රාස්වාස ක්‍රියාවලිය හරි ඊළඟට දැන් ආස්වාසය ප්‍රාස්වාසය කියලා කිව්වා එතකොට දැන් මෙතන සිද්ධ වෙන දේ කියා දෙන්නා මෙතන සිද්ධ වෙන දේ කියා දෙන්නා ඔහොමම ඒකත් මේ තව වැඩක් තියෙනවා ඒකත් ඔහොමම ඉවර කරලා ඉමු මේක අනිවාර්ය ප්‍රශ්නයක් විභාගෙට අහනම එකක් ටක් ගාලා මේකට අපේ සිස්ටම් එකේ මොකද්ද ගැලපෙන්නේ කියලා දාන්න ටග් ගාලා මෙතන තමයි එකක් මම දානවා ටග් ගාලා කියන්න දාන්න උත්තරේ හරි මේ
මේකේ වයි නලයට අනුබද්ධිත වන්නේ. හරිද? මම දෙන්නම් එතන PQRS කියලා. මේ PQRS ට අදාළව ලියන්න දරුවෝ P මේක P කියලා ගන්න. හරි. කියන්න ලියන්න දරුවෝ. P ට අපේ බෝඩ් මේ බොඩි එකේ ඒ කියන්නේ අපේ ශ්වසන පද්ධතියේ P ට අදාළ වෙන්නේ කුමක්ද කියලා ලියන්න. ඊට පස්සේ Q ට අදාළ වෙන්නේ අපේ ශ්වසන පද්ධතියේ කුමක්ද කියලා ලියන්න. ඊට පස්සේ R ට අදාළ වෙන්නේ අපේ ශ්වසන පද්ධතියේ කුමක්ද කියලා ලියන්න. R ට ඊට පස්සේ S ට අදාළ වෙන්නේ අපේ ශ්වසන පද්ධතියේ කුමක්ද කියලා ලියන්න. S ට අදාළ වෙන්නේ අපේ ශ්වසන පද්ධතියේ කුමක්ද කියලා ලියන්න. කොබාන අත උසන්න දැන් එක ලියලා ඉවරයි. PQRS ලියලා ඉවරයි අත උසන්න. ලියලා ඉවරයි අත උසන්න. PQRS ලියලා ඉවරයි අත උසන්න. දැන් ඉදිරියේදී දරුවෝ අපි මේ අන්මියුට් කරලා ඔයගොල්ලන්ට කතා කරන්න අවස්ථාව සම්පූර්ණව ලබා දීම සිද්ධ කරනවා. දැනට අපි පොඩ්ඩක් කොහොම යනවා මොකද තාම ළමයි ටික එකතු වෙමින් යන්නේ පන්තිය තුල. ඒක නිසා සමහරු ඉන්නවා තාම අපි මේ මා රෙජිස්ට්‍රේෂන් කියන්නේ නොමිලේ රෙජිස්ටර් වෙන්න කිව්වහම සමහරු තාම රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට සමහරු නම් තාම ඒ රෙජිස්ටර් වෙච්ච නැති ගොඩේ තියෙන නම් ගොඩක් තියෙනවා. ඒක නිසා ඔයාලගේ නමයි පාසලයි එවන්න දරුවෝ ඒක නොමිලේ රෙජිස්ටර් කරන්න. ඉතින් බයදුර නමයි පාසලයි එවන්න මගේ WhatsApp නම්බරයට. මොකද ඒ අර අනිත් ගමයිම ඊට පස්සේ ගන්න නැතුව අපි යම් කිසි සිස්ටම් එකක් හදා ගන්න ඕන. මේක නැත්තම් අපිට හැමදාම මෙහෙම කතා නොකර ඉන්න බෑ. සියලු දෙනාත් එක්ක කතා කරන්න ඕන. එකපාර උත්තර දෙයක් කියන්න පුළුවන් හැකියාවක් හදා ගන්න ඕන මේ තුල. මොකද මේක දිගටම තියෙනවා දරුවෝ ෆිසිකල් ක්ලාස් පටන් ගත්තත් අපි ඕ ලෙවල් දක්වාම 2021 22 ප්‍රශ්න පන්තියත් ඊට පස්සේ 6 11 සියලුම පන්තිත් මේ විදිහටම තියෙනවා දරුවෝ. ඒක නිසා බලන්න දරුවෝ ඔබලොන්ගේ මේ මගේ නම්බර් එක ඔන්න දැම්ම නැවත වාරයක්. ඔයාලා ඔය ඇවිල්ලා තියෙන ලින්ක් එකෙත් අග ඇති මගේ නම්බර් එක WhatsApp නම්බර් එක. ඒක නිසා ඔබේ මේ නමයි පාසලයි දාන්න දරුවෝ. ඊළඟට මගේ පන්තියේ දරුවෝ කීප දෙනෙක් අසනීප වෙලා ඉන්නවා මේ දවස්වල. ඒගොල්ලන්ටත් ඉක්මනට සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන සියලු දෙනාම අසනීප වෙලා ඉන්න දරුවෝ සියලු දෙනා කොරෝනා තත්ත්වයත් ඊට පස්සේ අනිත් අසනීප තත්ත්වත් බාන දරුව PQRS ට අදාළව කො බලන්න ගලපු මේ උත්තර ගලපු අය කො බාන PQRS 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 බාන දරුව උත්තර ගලපලා ඉවරයි අත උසන්න දැන් ඉතින් කියා දුන්නා වැඩේ යන්න ඕන එහෙම නැතුව මේ වැඩ නොකර ඉන්න බෑ පන්තියේ ඉතින් දැන් අර මම ඉස්සලම අපේ සිස්ටම් එක ගැන පෙන්නුවා ඒකට අනුබද්ධිතව දැන් මේකේ PQRS මම මෙතනදිම ඔය ප්‍රශ්න ගලපනවා නිසා කාපව් එකට වෙලාව ගන්න නෑ. එතකොට PQRS කුමක්ද කියලා දක්වන්න කො බලන්න අවස්ථාවක් දෙන්න කතා කරන දරුවෝ කො බාන අත උසන්න දන්න අය කො බාන දන්න අය අත උසන්න. දැන් මේ සමහරු මම බලනවා සමහරු පන්තිය තුල ඉන්නවද කියලා. මොකද අත උසන්න නැති නිසා ඉතින් සියලු දෙනාම දැනගන්න ඕන බලන්න වීරසූරිය උත්සාහ කරන්න. ඊළඟට කවුද විහඳු උත්සාහ කරන්න විහඳු රන්දුල මෙත්මි උත්සාහ කරන්න. ඊළඟට ප්‍රභාෂි උත්සාහ කරන්න. හරි විහඳු කවීෂ ඊළඟට බලන්න හරිදු තරුෂි ඉන්නවද. හරි සියලු දෙනා උත්සාහ කරන්න දරුවෝ නැවත නැවත මට කියන්න. ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕන හැම අවස්ථාවම කලණි උත්සාහ කරන්න. දුල්මිනි සියලු දෙනා නම් පොඩ්ඩක් කිව්වේ පොඩ්ඩක් මතක් කරන්න. එතකොට අංජලි උත්සාහ කරන්න. දැන් ඔන්න සමහරු නම් උත්තර දාලා තියෙනවා ඉතා හොඳයි. බාන දරුවෝ සියලු දෙනා හොඳින් වැඩේ යන්න ඕන. හරි මම උත්තර ටික දෙන්නම් වෙලාව ගත වුණා. බාන අවස්ථා දීලා මම කතා කරනකොට ටිකක් වෙලාව ගත වෙන නිසා ඔ මහේෂි කියන්න අවස්ථාවක් දෙන්න. මහේෂි මහේෂි කියන්නට ගාලා මහේෂි අයිතරත් අවස්ථාව දෙන්න ආසයි. මේ මේ සමහරු මේ RP නම දාන්න දරුවෝ සිරු දෙනා. ඔව් මහේෂි කියන්නට ගාලේ PQRS කියන්න කියන්න මහේෂි. ඔව් කියන්නට ගා PQRS. පුඩිංගම් පීස් පන්සනාලය Q උරතලය R පෙනහැලි
එස් නාස් කුහරය තව දරුවෙක් උත්සාහ කරන්නේ ඉතින් දැන් ඔහොම කතා කරනම තමයි ඒගොල්ලන්ට ආයි කවදා හරි දවසක මතක හිටිනව දරුවෝ තවීෂා උත්සාහ කරන් තවීෂා මෙතුඩි මෙතුඩි උත්සාහ කරන් මෙතුඩි වලව අනිත්‍යගෙත් මං මහිමි උත්සාහ කරන්න සමහරුන්ගේ මං ලයින් එක දෙනවා ඔයගොල්ලන්ට කතා කරන්න නමුත් වල ගන්න අවස්ථාව මහිමි රියන්දු शशिनी मेषा बांदर शशिनी मेषा टकाल करना वीर सूर्य क्या टकाल और सचिनी क्या बोला सचिनी माशा वीर सूर्य क्या टकाल सपिव स्वसनालय क्यू उरहिस्तालय आर पेनहली एस महाप्राचीरे මෙතන පීකියු මම දැන් උත්තර ගන්නම් දරුවෝ අනිත් අයටත් අවස්ථාව දෙන්න ආසයි සමහරුන්ගේ මම ඩිස්ක්‍රිප් මේ කනෙක් කරාට කනෙක් වෙන්නේ නැහැ දරුවෝ එහෙම නැතුව මම ඔක්කොම try කරා හරි පී කියන එක ආයි තර්කයක් නැහැ ළමයි පී කියන එක තර්කයක් නැහැ සනාන් කරගන්න සනාන් කරගන්න දැන් ඔතනම නෝට් එක දාගන්න දරුවෝ අපෝ මම ඒකට වෙලාව ගත කරන්නේ නැහැ ඉතින් ඔතන දාගන්න පී කියන එක ශාසනාලය ආයි මොකුත් නැහැ පී කියන්නේ ශාසනාලය හරි එතකොට ඊට පස්සේ q q දැන් මේ උත්තර ආපු එකෙත් මම ඕකම දැක්කා මේ q කියන්නේ මොකක්ද කියලා q කියන්නේ මොකක්ද කියලා හරිද එතකොට අපි උරස් කුහරය උදර කුහරය කියලා කොටස් දෙක අපි කතා කරනකොට මේ ශ්වසන පද්ධතිය තියෙන්නේ උරස් කුහරය තුල ඊට පස්සේ අපි සමහරවිට ප්‍රජනන පද්ධතියම ගත්තාම උදර කුහරය තුල ඊට පස්සේ ආහාරජන පද්ධතියත් අපි උදර කුහරයට කතා කරන්නේ. එතකොට දැන් වීර සූර්ය කිව්ව උරතලය කියලා උත්තරය. හරිද? එතකොට ඊළඟට පර්ෂු කියන උත්තරෙත් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න දැන් මම උනත් උගන්වනකොට මම මේවා හොඳට අධ්‍යයනය කරලා උගන්වන්න මොකද අර විජේතුංග කියලා පොත් පාස් පේපර්ස් ගාපු පොත් වලින් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ ඊළඟට මාස්ටර් ගයිඩ් එක ඊට පස්සේ සතර පොත් තියෙනවා දරුවෝ ඔයගොල්ලෝ දන්නවා ඊට පස්සේ තව තියෙනවා papers කීපෙකුත් paper එකෙන් paper කට්ටලේ නේවා ඒවා අධ්‍යයනය කරනකොට එතකොට ළමයි මේකේ අපි වඩාත් දැන් අපි අර ඊළඟට තර්කානුකූලව කතා කරන එකත් එක්ක පර්ෂු කියන එක ගලපන්න පුළුවන් උරතලයක් වැරදි නැහැ උරතලයක් වැරදි නැහැ හරිද එතකොට q තමයි ඔය ප්‍රශ්නේ එන්නේ අනිත් තුන නම් අනිත් p අවුලන්නේ එහෙමනම් q දාන්න දරුවෝ පර්ෂු කියලා උරතලයක් ගන්න පුළුවන් හරි ඊට පස්සේ r r i වන් ෂොට් මා r නම් මොකද මොනවා දරුවෝ පෙනහැල්ල එතකොට දැන් එකක් නම් කරලා තිබ්බොත් දැන් ඔතන ඔය මොන පෙනහැල්ලද ඔය මොන පෙනහැල්ලද කොබන්න පුළුවන් අය කොබන්න chat එකට දාන්න අගල ඔය මොන පෙනහැල්ලද වම් පෙනහැල්ලද දකුණු පෙනහැල්ලද ටකල් ටකල් දරුවෝ වම් පෙනහැල්ලද දකුණු පෙනහැල්ලද ඔය වම් පෙනහැල්ලද දකුණු පෙනහැල්ලද chat එකට දාන්න කතා කරන්න දරුවෝ දැන් 10 දරුවෝ උනත් 11 දරුවෝ උනත් වැඩට කියන්න පුළුවන් මේ වම් පෙනහැල්ලද දකුණු පෙනහැල්ලද හරි ඕක මම ආයි ප්‍රශ්නයක් අරගෙන දෙනවා වෙනුවට මම ඔය වෙලාවම කතා කරනවා හරි හොඳයි හොඳයි ඔය කියන්නේ මම තේරුම් කරපු එක වඩා හොඳට තේරුම් අරන් තියෙනවා ඔය වම් පෙනහැල්ල හරි එම නම් කරන්න આવොත් ඔය වම් පෙනහැල්ල ඊට පස්සේ අවස පල්ලෙහා තියෙන කොටස මහා ප්‍රාචීරය හරි එතකොට තර්කයක් නැහැ එතකොට ඒ ටික ලේසි අර පර්ෂු කියන එකයි එහෙම නැත්නම් උරතලය කියලා අපි ගලවපු එකයි ඒ කියන්නේ දෙකම අපි එක සඳහා යෙදුවේ එතන පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා පර්ෂුද උරතලයද කියලා එතකොට දෙකම අපිට එතෙන්දී සලකන්න පුළුවන් බන්දරුව සමහර තර්ක තියෙනවා ඉතින් එතනින් එහාට වෙන උත්තර වලට ගන්න බෑ දරුවෝ හරි සමතක තියාගන්න අර උරස් කුහරය කියන එකයි උදර කුහරය කියන එකයි පොඩ්ඩක් ඔලුවර ගන්න මේ ශෝෂණ පද්ධතියට අපි කතා කරන්නේ උරස් කුහරය කියන එකත් මතක තියාගන්න එතකොට පරීක්ෂණයේ අවසානයේ බලන දරුවා නිරීක්ෂණය අපි ලිව්වා දැන් නිරීක්ෂණය ලිව්වට තව කරුණු කීපයක් තියෙනවා එතන දාන්න එකට අග්ගාලා දාන්න දරුවෝ මම 11 මාර වෙනකම් පන්ති අද කළා 11 මාරට අවසන් කරනවා අනිවාර්යෙන් මේ කොටස් ටික පොඩ්ඩක් කියආ දෙනවා මොකද මේක ඉස්සරහට ගන්න ඕන තව ටිකක්
ඒ නිසා මම දරුවෝ සිල් දෙනා වැඩ කරන අය සිල් දෙනා ඉන්න නැඳිලා ඔයගොල්ලන්ට මෙහෙමයි දරුවෝ මේ දවස්වල පාසල් ඉන්න නිසා උදේට කොහොමත් ෆ්‍රී ඉන්නේ ඒ නිසා විනාඩි 30ක් ගන්න මම ඉතින් මගේ පැත්තෙන් දරුවෝ වෙන පන්ති පැය දෙකයි තියෙන්නේ මම පැය තුනක් කරනවා අද තුනමාරක් ඒතකොට ප්‍රශ්න පන්තියෙම පැය හතරක් කරනවා මේ තියරි පන්තිත් පැය හතර කරනවා ගොඩක් වෙලාවට නමුත් බලන්න දරුවෝ ඉතින් පරිම මහන්සිලා ඔයගොල්ලන්ට මේ කොරස් ටික කියා දෙනවා ඔයාලගේ පැත්තෙන් ඔයාලා වැඩ ටික කරන්න හරි ඊට පස්සේ ළමයි බලන්න ළමයි දැන් ඔබ සඳහන් කරා මේ අර ආස්වාසය කියන්නේ මොකද්ද ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද ඒ ටික ඔක්කොම හරි නමුත් දරුවෝ මේ මේක විද්‍යාත්මකව වෙන්නේ කොහොමද කියලා කියන්න එපා හරිද විද්‍යාත්මකව වෙන්නේ කොහොමද මේක එහෙම නැත්නම් මෙකනිසම් එක කියලා අපි එහෙම වචනයක් භාවිත කරමු මේක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන එක හරිද ඉතින් මම ආසයි මේක මේ දරුවෝ කීප දෙනෙක් එක්ක මේ වැඩේ කතා කරමින්ම යන්න නමුත් කමක් නැහැ මෙහෙම යන්න හරි දැන් ඔයාලා බලන්න මේ පළවෙනි දර්ශනය මම මේ කොටු කරන එක බලන්න දරුවෝ මේ කොටු කරන එක දැන් පළවෙනි අවස්ථාවේ ඔය බැලුම් පටලය පල්ලෙහාට අදිනවා ළමයි මොකද කරන්නේ බැලුම් පටලය පල්ලෙහාට අදිනවා දැන් බැලුම් පටලය පල්ලෙහාට ඇද්දාම මොකද්ද වෙන්නේ අර ඝණ්ඨාසරාවේ පරිමාව අඩු වෙනවද වැඩි වෙනවද කො මට උත්තරයක් දාන්න බැලුම් පටලය පල්ලෙහාට ඇද්දාම ඝණ්ඨාසරාව තුල පරිමාව අඩු වෙනවද වැඩි වෙනවද ඝණ්ඨාසරාව තුල පරිමාව අඩු වෙනවද වැඩි වෙනවද මම මේ හිමින් සීරුවේ අමාරු තැන් මේ කතා කරමින් ඉස්සරහට ගමන් කරන්නේ ඉතින් හරියට අවබෝධ කරගන්න ඝණ්ඨාසරාව තුල පරිමාව අඩු වෙනවද වැඩි වෙනවද මෙයා පල්ලෙහාට ඇද්දාම හරි මෙයා පල්ලෙහාට ඇද්දාම පරිමාව අඩු වෙනවද වැඩි වෙනවද කියලා ඇයි දරුවෝ මෙහෙම හිතන්න මෙහෙම හිතන්න හරිද දැන් මෙයාගේ මං වෙන පාටකින් ගන්නවා බලන්න හොඳට සිල් දෙනා මෙයාගේ දරුවෝ මෙන්න මේ පරිමාව තුල sorry වෙන පාටක් ගන්න ඒ පාට දෙන්නේ මෙන්න මේ පරිමාව තුල තමයි මොකද කියන්නේ දරුවෝ ඉස්සල්ලාම වායු එකතු වෙලා තිබ්බේ මෙන්න මේ පරිමාව තුල තමයි වායු එකතු වෙලා තිබ්බේ ඊට පස්සේ මෙයාව මෙහෙම පල්ලෙහාට අදිනවා කියන්නේ මේ විදිහට මෙයාව මෙහෙම පල්ලෙහාට අදිනවා කියන්නේ මෙව පල්ලෙහාට අදිනවා නේ එතකොට ඒ පල්ලෙහාට යා අදිනකොට මෙන්න මේ ප්‍රදේශයේ යම්කිසි වායු ප්‍රමාණයක් තවත් ඉඩ ඉඩ මේ හරියේ ඉඩ මොකද වෙන්නේ දරුවෝ වැඩි වෙනවා මේ පරිමාව කියන එක සරලව හිතන දරුවෝ ඉඩ කියන්නේ ඉද කියලා හිතන්න. දැන් මේක පල්ලෙහාට අදිනකොට මේ ආස්වාසයේදී ඇතුලේ ඉඩ මොකද වෙන්නේ දරුවෝ වැඩි වෙනවා. මොකද කියන්නේ ඇතුලේ ඉඩ වැඩි වෙනවා. පොඩක් යටින් තරුවක් දාන්න දැන්. යටින් තරුවක් දාන්න. යටින් තරුවක් දාන්න. මේ 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 තරු දාණයව පාඩම් කරගන්න. දැන් නිගමනය නිගමනය ලියන්නකො. නිගමනය කියලා ඉස්සලා ලියලා ඉවර කරමු. ඒක ඉවර කරලා ඉමුකො. නිගමනය කියලා ලියන්නකො මෙහෙම නිගමනය කියලා අවසන් කරලා ඉමුකො හරි හරි මෙහෙම එතන ගන්න නිගමනය කියලා දාන්න නිගමනයට යන්න ඉස්සල්ලා අපි මේක තර ලකුණු දාලා අවසන් කර නිගමනය දීමු නැත්තම් මොකක්ද වෙන්නේ කියලා කියන්නේ නැහැ. හරි මෙහෙම ගන්නවා. හරි. අපි පහලට දැන් අදින එක කතා කරේ. එහෙනම් ගන්න දරුවෝ තරුවක් දාන්න. ඊට පස්සේ අවසාන නිගමනයේට යන් තරු ටිකක් දාලා කතා කරලා. රබර් පටලය පහලට අදින විට කියන දරුවෝ රබර් පටලය පහලට අදින විට ඝණ්ඨාසරාව තුල පරිමාව වැඩි වෙයි. රබර් පටලය පහලට අදින විට ඝණ්ඨාසරාව තුල පරිමාව වැඩි වේ. තේරුණාද දැන් සියලු දෙනාට ඒක? ටික ටික තේරුම් ගමු. දැන් රැඳිලා ඉන්න ඕන දැන් ඔය ඉන්න සියලු දෙනා. තව විනාඩි 30යි කියන්නේ බලන්න මේ තව විනාඩි 27යි තියෙන්නේ. ඔය 27 කොහොම හරි ඉන්න ඕන.
එක මං කියනවා මේ ඉන්න සියලු දෙනාට. දැන් ගිහින් ඉන්නවා කීප දෙනෙක් මං ඒගොල්ලොන්ව අල්ල ගන්නවා කොහොමද? හරි? පන්තියේ ඉන්න ඕන අවසන් වෙනකම්. හරි. දැන් මේ බැලුම් පටලේ පහලට අදිනකොට පරිමාව වැඩි වුණා. ඒක කාටවත් ඔන්න තේරුණා. කාටවත් තේරුණා. දැන් ඒ පරිමාව වැඩි වුණාම හරි? දැන් ඔන්න පරිමාව වැඩි වුණා. දැන් අපි සරලව හිතන්න ඔයා බීම් එකක් බොනවා. මොකද කරන්නේ? බීම් එකක් බොනවා. ඔයා බීම් බටේ දානවා බෝතලේ ඇතුළට. ඔයා ඉස්සල්ලා චූෂණය කරන්නේ ඉස්සලා උරන්නේ වාතය. දැන් ඔයා ඉස්සල්ලා වාතය උරන්නේ ළමයි. ඊට පස්සේ වාතයට පස්සේ තමයි දරුව මොනවද එන්නේ? අර බීම් එන්නේ නම. වාතයට පස්සේ තමයි බීම් එන්නේ. ඒක සරල කතාවක් ඔබ දන්න. දැන් ඔයා බැලුම් පටලය පල්ලෙහාට අදිනවනේ. බැලුම් පටලය පල්ලෙහාට අදිනකොට ඇතුලේ මොකද වෙන්නේ දරුවෝ? ඉඩ වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා ළමයි. ඒතකොට ඇතුලේ පරිමාව වැඩි වුණාම අපි දන්නවා මොකද වෙන්නේ. අර පිටත තියෙන වාතය මොකද වෙන්නේ දරුවෝ? ඔය වයිනලේ ඇතුළට රිංගන. ඔය වයිනලේ ඇතුළට රිංගන. මේ පිටත තියෙන වාතය වයිනලේ ඇතුළට රිංගලා තමයි මොකද කියන්නේ දරුවෝ? බැලුන් එක බැලුන් දෙක පිම්බෙන්නේ. එහෙනම් ඔබෙන් ඇහුවොත් බැලුන් දෙක පිම්බෙන්නේ කෙලෙසද කියලා. බැලුන් දෙක පිම්බෙන්නේ කොහොමද? බැලුම් පටලය පල්ලෙහාට අදිනකොට වාත පරිමාව මොකද වෙන්නේ දරුවෝ? ඇතුළේ තියෙන පරිමාව වැඩි වෙනවා. ඒ පරිමාව වැඩි වුණාම මොකද කියන්නේ දරුවෝ? බාහිරින් වාතය මොකද වෙන්නේ දරුවෝ? ඇතුළු වෙනවා. අර වයිනලේ දිගේ මොකද කියන්නේ දරුවෝ? බැලුන් ඇතුළට. ඊට පස්සේ මොකද වෙන්නේ දරුවෝ? එතනින් මොකද වෙන්නේ දරුවෝ? බැලුන් දෙක පිම්බීම සිද්ධ වෙනවා. කොබාන තේරිච්චා තවුසන්. තේරිච්චා තවුසන්. දැන් මේ ආස්වාස කතාවේ වැඩේ තමයි මේ තාම කිව්වේ. එහෙනම් තරුවක් දාන්න තරුවක් දාලා ඔබ ලිව්වා මොකද ලිව්වේ මේක පල්ලෙහාට අදිනකොට බැලුම් පටලේ පහලට අදින විට මොකද කියන්නේ දරුවෝ වායු සරාව තුළ පරිමාව වැඩි වේ කියලා ලිව්වා ඒකටම ලියන්න වැඩි වේ ඒ සමගම වැඩි වේ ඒ සමගම බාහිරින් වාතය ඇතුළු වී බාහිරින් වාතය ඇතුළු වී බැලුන් පිම්බීම සිදුවේ ඊළඟට දැන් අතාරිනකොට වෙන දේ බලමු දැන්. එහෙනම් ලියන්න දරුවෝ ලියන්න. දැන් අර කියපු එකම අනිත් පැත්තට කියන්න ඉච්චරයි. කියපු එකම අනිත් පැත්තට කියන්න තියෙන. එහෙනම් ලියන්න දරුවෝ මොකක්ද? රබර් පට දැන් ඊළඟ තරුව ඔය ලියපු එකට ඔන්නම් වරහන් ඇතුලෙන් දාන්න රතු පෑනේ ආස්වාසය කියලා දාන්න වරහන් ඇතුලේ. ඔයා නම් කරපු එකේ අර මං කියපු හතර නම් කරන්න. ඔයා නම් කරපු එකේ ඒ කියන්නේ ඔයා රූප සටහන අඳිනවනේ. රූප සටහන අඳුනහම ඇඳාම බැලුන් වලට රතු පෑනෙන් දාගන්න වරහන් ඇතුලේ පෙනහළු කියලා. ඊට පස්සේ මහා ප්‍රාචීරය කියලා දාගන්න රබර් පටලේ. ඊට පස්සේ වයිනාලයට ශාසනාලය කියලා දාගන්න. ඊළඟට පර්ශු කියලා දාගන්න ගණ්ඨාසරා. උරතලේ කිව්වත් හරි. හරි. එතකොට ඊළඟට දරුවා දැන් ඔබ පළවෙනි තරුව ලිව්වා ආශ්වාසයට අදාළව ඊළඟ තරුව ලියන්න බැලුම් පටලය අතහැරිය විට එහෙම නැත්නම් අතාරිනව වෙනුවට කියන්න පුළුවන් නිදහස් කරනවා කියන. එතකොට බැලුම් පටලය නිදහස් කරහම දැන් නිදහස් කරාම ආයිත් ඔයාලට කියන්න පුළුවන් ඝණ්ඨාසරාවේ පරිමාව මොනවා වෙනවද කියලා. ඝණ්ඨාසරාවේ පරිමාව මොනවා වෙනවද කියලා. එහෙනම් ඝණ්ඨාසරාවේ පරිමාව මොකද වෙන්නේ දරුවෝ? අඩු වෙනවා. ඝණ්ඨාසරාවේ මොකද වෙන්නේ දරුවෝ?
පරිමාව අඩු වෙනවා. ඒතර ඝණ්ඨාසරාවේ පරිමාව අඩු වෙලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අර බාහිරට වාතය දැන් මේකේ පරිමාව අඩු වුණානේ. එතකොට මොකද කියන්නේ? බාහිරට වාතය ගමන් කරනවා. අර බැලුන් වල තිබ්බ වාතය බාහිරට මොකද වෙන්නේ දරුවෝ? ගමන් කරනවා. එතකොට මේ ආකාරයට තමයි දරුවෝ පෙනහළු වල තියෙන වාතය බාහිර පරිසරයට ගමන් කරන්න කියලා මේ පරීක්ෂණයෙන් ඔප්පු කරනවා. එහෙනම් දෙවෙනි තරුව විදියට ලියන්න දරුවෝ සියලු දෙනා දෙවෙනි තරුව ලියන්න. දෙවෙනි තරුව ලියන්න. දෙවෙනි තරුව. රබර් පටලය අතහැරිය විට. 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 ගණ්ඨා සරාව තුල පරිමාව ගණ්ඨා සරාව තුල පරිමාව රබර් පටලය අතහැරිය විට ගණ්ඨා සරාව තුල පරිමාව රබර් පටලය අතහැරිය විට ගණ්ඨා සරාව තුල පරිමාව රබර් පටලය අතහැරිය විට ගණ්ඨා සරාව තුල පරිමාව අඩුවී 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 බැලුන තුල ඇති වාතය 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 බාහිරට ගමන් කරනවා බාහිරට ගමන් කරනවා බැලුන තුල ඇති වාතය බාහිරට ගමන් කරනවා බාහිරට ගමන් කරනවා බැලුන තුල ඇති වාතය බාහිරට ගමන් කරනවා නිගමනය අවසානෙ ගන්න නිගමනය නිගමනය පෙනහලි තුල පෙනහලි තුල පෙනහලි තුල පරිමාව පෙනහලි තුල පරිමාව පෙනහළු තුල පරිමාව අඩු වැඩි වීම පෙනහළු තුල පරිමාව අඩු වැඩි වීම පෙනහළු තුල පරිමාව අඩු වැඩි වීමෙන් පෙනහළි හා බාහිර පරිසරය අතර පෙනහළි හා බාහිර පරිසරය අතර පෙනහළි හා බාහිර පරිසරය අතර वायु संसरणे सिद्धवन आकारे वायु संसरणे सिद्धवन आकारे वायु संसरणे सिद्धवन आकारे वायु संसरणे सिद्धवन आकारे यत परीक्षणेन निगमने वे यत परीक्षणेन निगमने वे वायु संसरणे सिद्धवन आकारे यत परीक्षणेन निगमने वे वायु संसरणे सिद्धवन आकारे यत परीक्षणे निगमने वे 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 तगाल यांना මාතුකාවලියන්න ශ්වසන පද්ධතිය මගේ දරුවා ටක් ගාලා ලියන්න පොඩක් තියෙදි ටික ගමු
මාතෘකාවලියන්න ශ්වසන පද්ධතිය මාතෘකාවලියන්න ශ්වසන පද්ධතිය අයි නිවරදිම ලියන්න විභාගයට ආවොත් ශ්වසන පද්ධතිය අර්ථ දැක්වීම ඔන්න කියනවා සියලු දෙනා හරියට ඔහොමම පාඩම් කරන 10 දරුවොත් 11 දරුවෝ ශ්වසන පද්ධතිය කියන්නේ කුමක්ද එතකොට මිනිසගේ උනත් සාකවල උනත් එක ලෙසයි නමුත් දරුවෝ අපි මේ කතා කරන්නේ මිනිසට හැබැයි මිනිසට කතා කරාට අපි අර්ථය ගෙන දෙන්නේ ජීව ක්‍රියාවලිය කියලා එනල් ලියන්න දරුවෝ මම ඔබට කිව්වා අද දවසේ පටන් ගන්නකොටම ලස්සන වචනයක් මොකක්ද ළමයි ඔයාලා ආහාර ගත්තාමද ශරීරයට ශක්තිය ලැබෙන්නේ කියලා ආහාර ගත්තා කියලා විතරක් ශක්තිය ලැබෙන්නේ නැහැ ශක්තිය ලැබෙන ක්‍රියාවලිය ශ්වසනයයි නමුත් හයිලයිට් වෙන්නේ නැහැ ළමයි මොකද ශ්වසනය නැතුව වෙන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ අපි දන්නවා ජීවියෙක් එහෙම නැත්නම් මිනිස්සෙක් එයා ශ්වසන කරන්නේ නැති වුණොත් මැරෙනවා එහෙනම් මරණය සිද්ධ වුණාට පස්සේ ආයි තව එකක් එක්ක සංසන්දනය කරන්න බෑ හරියට නිකන් අර අපි ප්‍රභාස සංශේෂණයේදී ජලය නැතුව පරීක්ෂණයක් කරන්න බෑනේ ප්‍රභාස සංශේෂණයේදී ජලය අවශ්‍යයි කියන පරීක්ෂණය අපිට කරන්න බෑ ඇයි ඒ ජලය දැම්මේ නැත්තම් ශාකේ මැරෙනවා ඒ වගේ අපිට මේක හුස්ම ගන්න එක අවශ්‍යද නැද්ද කියලා අපිට පෙන්වන්න බෑ ඇයි ඒ හුස්ම ගත්තේ නැත්තම් මිනිස්සයා මැරෙනවා ඒ නිසා එහෙනම් ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ළමයි මොකද කියන්නේ ළමයි අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම ඊට පස්සේ මොකද කියන්නේ නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමට සැකසී ඇති පද්ධතිය අපි කියනවා මොකක් කියලාද ළමයි ශ්වසන පද්ධතිය කියලා දැන් ඕවා අපි දරුවන්ට මෙච්චර මේ පැහැදිලි කරනවා නමුත් විභාගෙට ගියාම සමහර දරුවෝ මොකද කරන්නේ වායු වමාරුව සිදු කරන පද්ධතිය ශ්වසන පද්ධතිය කියලා ලියලා එනවා වායු වමාරුව සිදු කරන පද්ධතිය තමයි දරුවෝ ශ්වසන පද්ධතිය නමුත් මාකිනිස් කිමේකේදී ලකුණු දෙන්නේ නැහැ ඔයා ඒ විදියට ලිව්වෝ එහෙනම් ඒක නිසා සියලු දෙනා මතක තියාගන්න ශ්වසන පද්ධතිය අත දැක්වීම આવොත් මෙලෙසම ලියන්න ලියන්න දරුවෝ සියලු දෙනා ජීව ක්‍රියාවලි සඳහා ලියන්න දරුවෝ ශ්වසන පද්ධතිය ජීව ක්‍රියාවලි සඳහා ජීව ක්‍රියාවලි සඳහා ජීව ක්‍රියාවලි සඳහා අවශ්‍ය ජීව ක්‍රියාවලි සඳහා අවශ්‍ය ජීව ක්‍රියාවලි සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට නිපදවන 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 කාබන් ඩයොක්සයිඩ් වායු කාබන් ඩයොක්සයිඩ් වායු කියන්නේ නැහැ කාබන් ඩයොක්සයිඩ් නිපදවන කාබන් ඩයොක්සයිඩ් බහැර කිරීමටත් බහැර කිරීමටත් බහැර කිරීමටත් සැකසී ඇති පද්ධතිය බහැර කිරීමටත් සැකසී ඇති පද්ධතිය ශ්වසන පද්ධතිය නම් වේ ශ්වසන පද්ධතිය නම් වේ ශ්වසන පද්ධතිය නම් වේ කොපාඩම් කරගමු කොබාන අත්පල්ලයට දාන්න දැන් කොබාන පාඩම් ආයේ විනාඩියක් කොබාන පාඩම් ආයේ එක්කෙනෙක් කියන්නේ කොබාන මේක ඒ කියන්නේ මට මගේ දැනුම ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව මට කියන්න පුළුවන් ඔබ දැන් මේ වෙලාවේ පොත බලාගෙන කිව්වත් ඔබ නිකන් ඒ කියන්නේ පාඩමෙන් කිව්වත් මට කියන්න පුළුවන් ඔබ පාඩම් කළාද නැතුවද කියන්නේ කියලා. කොබන්න උත්තරයක් දෙන්න පුළුවන්ද බලන්න කේෂානි බලන්න අත උසන්න බලන්න. ඕකේ කේෂානි කියන්න දරුවෝ. කේෂානි කියන්න. කේෂානි කියන්න බලන්න. ටගල සසන බද්දේ අත දෙක කියමු. ටගල විනාඩියද? කේෂානි. හරි. ඔව් කො කො කියා බාන් කියන්න කැමතියි කො බාන් අත උසන්න ඔව් ඊරසූරි කියන්න ඔක කියන්න දරුවෝ
जीव क्रियावली सदा आवश्यक है ना ऑक्सीजन वाते लगा गए नहीं मतलब ऐ दिन निष्पादने वरना वो CO2 वाते बहर के लिए मतलब सकसिदाते ने पद्धति सोसन पद्धति के लिए हाथ दूंगा ना हाँ बाय मत आओ हरे सांदुम किया ना सांदुम सांदुम इमेज है ओ सांदुम आई ना सांदुम अंजलि हरे बान जा रहे हो समारोह में काम आओ अंजलि क्या आवश्यक है ना ऑक्सीजन वायु है तेरे के लिए निपटते हैं ना कार्बन डाइऑक्साइड वायु है सकसे इधर आना सकसे लेते हैं पाते थे हरे बान जा रहे हो हरे आओ मेरुनी बान क्या अनुमान क्या मेरुनी ठगा अवस्था मत दूंगे हरे इमेशा इमेशा उकड़ में देंगे अवस्था उन्हें दी रहती है ने इमेशा केशानी आगे और इमेशा क्या शशिनी शशिनी सारद औ चाचमी के जीव क्रियावली संदा अवश्य ऑक्सीजन लबा ගැනීමත් නිපදවන කාබන් ඩයොක්සයිඩ් බැහැර කිරීමත් සැකසී ඇති පද්ධතිය සුවසන පද්ධතිය සාරද ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් එහිදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් පිරුරෙන් බැහැර කිරීමටත් සැකසී ඇති පද්ධතිය ඉතාමයි දරුවා වල හොඳයි තර නිම්සර නිම්සර අතුක්සක නිම්සර ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් ජීව ක්‍රියාවලියදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමටත් සැකසී ඇති පද්ධතිය තමයි ශසන පද්ධතිය කියලා කියන්නේ තම සාර්ථකයි තම සාර්ථකයි බාන සිතලි සිතලි බලන්න කියන්න බාන සිතලි හරි බාන දරුවෝ එහෙමනම් ඔබ ලිව්වා ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් ඊට පස්සේ ආයි සමහර එතන වාර්ත දැක්වුවා ජීව ක්‍රියාවලිය වල පිටවන කාබන් ඩක්ෂා බැහැර කිරීමත් කියලා ඉතින් අර එක දිගටම අර ගැදපුවත් කමක් නැහැ ඔයාලා ඔය කියපු විදිහට වැඩි කරාට කියලා ගැටලුවකුත් නැහැ හරිද එතකොට නියමාර්ථ දැක්වීමේ තියෙන ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් නිපදවන කාබන් ඩයොක්සයිඩ් බැහැර කිරීමටත් සැකසී ඇති පද්ධතිය මොකද කියන් දරුවෝ ශ්වසන පද්ධතිය නම් වේ කියලා ගන්න. හරිද? එතකොට ශ්වසනය කියන්නේ වෙන එකක්. වෙන එකක් කියන්නේ අපි අර්ථකථනය ගන්නකොට දැන් මේ දැන් වායු වමාරුව සිදු කරනවා ඒ වායු වමාරුව අපි කියනවා ශ්වසනය කියලා. එතකොට වායු වමාරුව සිදු කරන පද්ධතිය අපි කියනවා මොකක්ද ළමයි ශ්වසන පද්ධතිය කියලා. අර්ථ දැක්වීමක් ඉවරයි මේ සියලුම දෙනා දැන් මම කියා දෙනවා ටක් ගාලා බලන්න මම දරුවා හරිද ශ්වසන පද්ධතියේ රූපයක් දැන් මම ඔයගොල්ලන්ට විභාගෙ කිට්ටු වෙනකොට කියන්න මොන පද්ධතියද එන්නේ කියලා සායන නිවුස් එහෙම ගන්න පුළුවන් ඒවා කියනවා ඒත් එක්ක එතකොට මේක බලන්න දරුවෝ ශ්වසන පද්ධතිය ආවෝ කිසිම දරුවෙක් බය වෙන්න එපා හරිද
මේක අඳින්න එන්නේ නැහැ. ඒක 100000ක් විශ්වාසයි. එන්නේ මොකද්ද දරුවෝ? ඔගොල්ලන්ට කොටස් දීලා නම් කරන්න. එහෙම නැත්තම් කොටස් නම් කරලා දීපු එකක විස්තර ප්‍රශ්න අහන්න. එහෙම. ඒ නිසා කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඒකටත් මම ඔප්ෂන් එකක් දීලා තිබ්බ දැන් අපිට දරුවෝ දැන් ඔගොල්ලන්ට හිතන්නකෝ ශ්‍රී පජනන පද්ධතියයි පූජ පජනන පද්ධතියයි දෙක තියෙනවා. ඔගොල්ලන්ට කියනවා ඔබ කැමති පද්ධතියක් අදලා කොටස් ටික නම් කරන්න කියලා. එහෙම එන ප්‍රවණතාව අඩුයි. නමුත් අර පාසල් වල සමහර ටීචර්ලා සර්ලා ඉතින් ඒක බලන්න ඕන හින්දා සමහර ලාවට දෙනවා ආහාර දින පද්ධතිය අදලා කොටස් නම් කරන්න කියලා. ඔයාලා ඕ ලෙවල් পেපර් එකක් අරන් බලන්න. දැන් මම කතා කරන්නේ 2000 ඉඳන් 2020 දක්වා ඔගොල්ලෝ ඕන পেපර් එකක් අරගෙන බලන්න. මේ මේක අදලා නම් කරන්නේ නැහැ. හරි සම්පූර්ණ අඳින්නේ නැහැ. එතකොට කොටස් ටික පොඩ්ඩක් ගමු. බලන්න ළමයි. ඉතල මේ කොටස් ටික අවබෝධ කරගන්න ඊට පස්සේ මේ මං කියනවා කොටස් පිළිවෙලට ඒ ටික පාඩම් කරගමු. හරි. මේ බලන්න දරුවෝ. හරිද? දැන් මෙතන පොඩි ප්‍රශ්න තියෙනවා දරුවෝ අර සමහර ඒවා අපි අර මං කිව්වේ මං අර මුලින්ම අහපු ප්‍රශ්න ටිකට පුළුවන් නම් මට උත්තර හොයලා දෙන්න. හරිද? මේ තියෙන්නේ නාස් කුවරය කියලා තියෙනවා සමහර පොත්වල නාස් විවරය කියලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. දැන් මෙතන දරුවෝ මුඛ කුවරයක් ලකුණු කරලා තියෙනවා. නමුත් මුඛ කුවරය වැරදියටවත් වටහා ගන්න එපා. ශසන පද්ධතියේ කොටසක් නෙමෙයි. ඉතින් මේක අවබෝධ කරන් ඉන්න අය ලියනවා කොහොමත් ප්‍රශ්නයක් නෑ. ශසන පද්ධතියේ කොටස් ටික ලියන්න කිව්වහම මුඛ කුවරය ලියන්නේ නෑ. නමුත් අර සමහර දරුවෝ ඉන්නවනේ ඉතින් අවබෝධ කරගන්නකොට පොඩ්ඩක් අපහසු වෙනයි. සමතක තියාගන්න දරුවෝ ඒ අය සියලු දෙනා මේක මේකේ නම් කරාට ශසන පද්ධතියේ කොටසක් නෙමෙයි මගේ දරුවෝ. හරි? ඊළඟට මොන දෙකක් ඉවරයි. ඊට පස්සේ තුන මෙන්න මෙතන දරුවෝ. මෙහෙම මෙහෙම හිතන්නකෝ දරුවෝ දැන් මේ මේක හිතන්නකෝ මේ 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 මගේ අත බලන්න මේ අතින් එන්නේ මොකක්ද ළමයි නාස් දැන් මේ අත කියන්නේ මේක විවරයක් නෙමෙයි නමුත් මේ අත කියන්නේ විවරය කියලා හිතන්න. එතකොට මෙහෙම එනවා මොකක්ද නාස් උඩින උඩනේ නහය තියෙන ළමයි හරිද උඩනේ නහය තියෙන. එතකොට නාස් විවරයෙන් ඔහොම එනවා ළමයි. නාස් විවරයෙන් ඔහොම එනවා. ඊළඟට ළමයි මොකද කියන්නේ ළමයි මුඛ කුවරෙන් මෙහෙම එනවා. හරිද? දැන් මෙහෙම එනකොට දැන් මේ අතයි ගත්තාම මේ අත් දෙක සෙට් වෙන තැන තියෙනවනේ ළමයි. මේ අත් දෙක සෙට් වෙන තැන. ඒ සෙට් වෙන තැන මේ පැත්තෙන් බලන්න ළමයි ඔබ දකින්නවා මොකක්ද ඔය මම ලකුණු කරලා තියෙනවා බ්‍රසනිකා. 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 ඊට බලන්න ළමයි මේ මේ දැන් අපි ඇත්තටම කියනවා නම් දරුවෝ මේ අපිට ඇති වෙන ලෙඩ ගැන එහෙම අපි සමහරු දන්නේ නැහැ. සමහරු ඒ දැනගත්තට පස්සේ මේවා හරි සමහරව පුදුම වෙනවා. දැන් මම අද උදේ දැනගත්තා මගේ දරුවෙකුට කියන්නේ මේ පන්ති වල ඉන්න දරුවෙකුට එයා කෑම කනවලු ළමයි කන කෑම ටික ඔක්කොම නහයෙන් එනවලු. තේරුම් ගන්න මේව ලස්සනයි. ලස්සනයි කියන්නේ මෙහෙමයි දරුවෝ කන කෑම ටික නහයෙන් එනවලු. ඉතින් හිතන්න ළමයි දැන් ඒ දරුවා තාම හොඳ දක්ෂම දරුවෙක්. හරිද? ඒක කන කෑම ටික නහයෙන් එනවා. හරි? එතකොට දැන් මොකද කරලා තියෙන්නේ? හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඉතින් ට්‍රීට්මන්ට් ගන්නවා. කන කෑම නහයෙන් එනවා. එතන මොකද්ද ප්‍රශ්න කියලා බලනවා. හරිද? ඒක ඔබ හිතන්න දැන් මේ ඉන්න දරුවෝ කන කෑම මට පොඩ්ඩක් දැන් ඔයාලා මාත් එක්ක එකතු වෙලා වැඩ කරමු දරුවෝ. ඔයාලා දැන් මම WhatsApp එක මගේ බලනවා දරුවෝ. ඔයාලා හැමෝම එවන මැසේජ් මම බලනවා. දැන් සමහර සර්ලා WhatsApp එකට එවන්න එපා, මැසේජ් එවන්න එපා, අරකයි මේකයි උත්තර මේ දාන්නේ නැහැ. එහෙම කියනවනේ. මම කියන්නේ මගේ ඒ ප්‍රයිවසි අතර මම උත්තර දාන මගේ දරුවන්. හරිද? එතකොට දැන් මට නිකන් ඔයගොල්ලෝ හිතලා දාන්න දරුවෝ මේ අපි කන කෑම නහයෙන් එන්නේ මොනව වුණාමද? කන කෑම නහයෙන් එන්නේ මොනව වුණාම? හරිද? ඉතින් මම ඒ දරුවගේ අම්මත් එක්ක කතා කරා. එතකොට බාර දරුව දැන් ඒක ඒ කන කෑම නහයෙන් එන හින්දා දියර දෙනවලු දරුව බොන්න දියර. ඒතර දියර ටික අන්තං ෂේප් වෙලා ඇතුළට යනවා කියලා කිව්වා. බලන්න දරුව ඉතින් ඔන්න தත්ත්වේ දරුව. හරි? ඔන්න தත්ත්වේ. කන කෑම නහයෙන් එන. එතකොට දියර ෂේප් එකේ දෙනවා දරුව. ඉතින් කන කෑම ශරීරය ඇතුළට ගියේ නැත්තම්
එක ලෙඩක්. ලෙඩක් කියන්නේ අවුලක්. අවුලක්. හරිද? එතකොට දැන් මේක දැන් අපි ස්මෝල් යන එක වෙනයි. මේක දිගින් දිගටම කන කෑම උඩට යන එක ප්‍රශ්නයක් නේද? හරි. ඊළඟට දරුවෝ ඊළඟට අර මගෙන් අහුවන දරුවෙන් මේ අපේ උගුරේ ස්වරාලය කියලා කොටසක් තියෙනවා. ස්වරාලය කියලා කොටසක්. බලන්න පිරිමි ළමයි මෙහෙම කළා අල්ලලා බලන්න ළමයි. හරි. ඔයාලා මෙහෙම අල්ලලා බලන්න ඔයා කතා කරන ගමන් මෙහෙම බෙල්ල මෙහෙම උස්සලා මෙහෙම අල්ලන්න කතා කරන ගමන් මේ බෙල්ලේ මෙහෙම උඩේ ඉඳන් යටට අල්ලගෙන යන්න කතා කරන ගමන් යම් දැනීමක් ඔයගොල්ලන්ට එනවා මේ කතා කරනකොට මොකක්ද මේ ස්වරාලේ ළමයි තියනවා ස්වර තන්ත්‍ර මොනවාද ළමයි ස්වරාලේ ස්වර තන්ත්‍ර තියෙනවා ඒතර මේ ස්වර තන්ත්‍ර මොකද වෙන්නේ දරුවෝ කම්පණය වෙනකොට තමයි මොකක්ද ළමයි හඬ උපදින්නේ දැන් සංගීත කරන දරුවෝ හරි දැන් මමත් මියුසික් කරේ ඒතර සංගීත කරන දරුවෝ දන්නවා හඬක් උපදින්න නම් හඬක් උපදවන්න නම් මොකක්ද දරුවෝ කම්පනයක් සිද්ධ කරනවා කම්පණය මොකක්ද දරුවෝ එක්ක තත තබ්බාණ්ඩවල තියෙන තත කම්පණය ඊට පස්සේ ඊළඟට දෙනවා වාතයේ කම්පණය සුසිර ඊට පස්සේ පටලයක් කම්පණය ඒකට අපි කියනවා සමාගාත ඔය විදිහට අපි බාණ්ඩ පවා වෙන් කරනවානේ නම තත් සමාගාත සුසිර කියලා ඒක මෙතන ළමයි ස්වරාලයේ ස්වර තන්ත්‍ර කම්පණය වෙලා මොකද වෙන්නේ දරුවෝ හඬ උපදින දැන් ඔය කතාවේ තව දේවල් ගොඩක් තියෙනවා ළමයි දැන් සමහර දරුවෝ ඉන්නවා කතා කරන්න බෑ අපි ඒවට බලමු උත්තර මොනවද කියලා එහෙනම් කතා කරන්න බැරි මොකක් නිසාද ඒක උප්පත්තියෙන්ම කතා කරන්න බැරි වෙන එකයි කතා කරන්න පුළුවන්ව හිටපු කෙනා කතා කරන්න බැරි වෙන එකයි දෙක උප්පත්තියෙන්ම කතා කරන්න බෑ මොකද්ද අඩුපාඩුව කතා කරන්න පුළුවන් වෙලා ඊට පස්සේ කතා කරන්න බැරි වෙන්නේ ඇයි මොකද්ද අඩුපාඩුව ලස්සන ඒවා තේරුම් ගන්න දරුවෝ මේ නිකන් මේ පාඩම නිකන් ඔහේ ලියාගෙන ගිහින් වැඩක් නැහැ මේක අපේ ජීවිතේට දරුවෝ අපේ සිස්ටම්ස් ගැන අපි දැනගෙන තියෙනවා හරි එතකොට ස්වරාලේ ස්වර තන්ත්‍ර කම්පණය වෙලා හඬ උපදිනවා ඊළඟට අපි එතනින් පල්ලෙහාට කතා කරනවා මෙතන තියෙනවා දරුවෝ දිග බටේ ශ්වාසනාලය ශ්වාසනාලයේ පේනව නේද චුටි මුදු මුදු ලකුණු කරලා තියෙනවා ඒ මුදු මොනවද ළමයි කාටිලේජ මුදු කාටිලේජ මුදු ඊළඟට මේක දෙකම නම් කරලා මේ දෙකම එක වගේ පෙන්නලා නැහැ මොකක්ද පෙනහළු දෙක ලංග්ස් දෙක මේක එක පැත්තක් හොඳට මේ ඕපන් කරලා පේනවා මොකක්ද මේකේ අපිට පේනවා ඒ තනි නාලය දෙකට බෙදිලා ශ්වාසනාලිකා බවට පත් වෙලා වම් ශ්වාසනාලිකා දකුණු ශ්වාසනාලිකා ඒක ආයිත් මොකද කියන්නේ දරුවෝ මෙන්න මේ විදියට එහෙනම් මේ තියෙන්නේ මොකක්ද ළමයි මෙන්න මේක ශ්වාස නාලය මේක බෙදුනහම මෙන්න මෙහෙම පැත්තට හරි දැන් ඔයාලා ඔක හොයාගන්න එපා චූටක් හරි මෙහෙම ගිහින් ඕම හැරිච්චකම ඒක මොකක් බවට පත් වෙන්නේ ඒ නාලේ නාලිකා බවට පත් වෙනවා ශ්වාස නාලය නාලි ශ්වාස නාලිකා බවට පත් වෙනවා එතකොට ශ්වාස නාලිකා ශ්වාස නාලය ශ්වාස නාලිකා බවට පත් වෙනවා ඊට පස්සේ මෙයා ආයි අතු වලට බෙදෙනවා දැන් ඔන්න හොඳට බලන්න ওই පින්තූරේ මේ ආයි අතු වලට බෙදෙනවා ඒක අපි කියනවා අනුශ්වාස නාලිකා ඒක අපි කියනවා අනුශ්වාස නාලිකා දැන් මෙතනින් මේ මේ ඇඳපු එකෙන්ම හඳුන්වමු මේක මොකක්ද දරුවෝ මේක ශ්වාස නාලය මේ බෙදිච්ච ගමන් ශ්වාස නාලිකාව මේව මොනවද දරුවෝ අනුශ්වාස නාලිකා අනුශ්වාස නාලිකා මේවා කෙලවර තියනවා ළමයි මොනවද ගර්ත ගර්ත කොබාන තේරිච්ච අත උසන්න දැන් වැඩේ කරගෙන යනවා හොඳට තේරුම් අරගෙන යනවා තේරිච්ච කොබාන අත උසන්න දැන් ඔයාලා ගොඩක් මගේ මම මේ පැහැදිලි කරන ඒවා තේරුම් අරගන්නවා මම දන්නවා ඉතින් ඒක හරි වටිනවා දරුවෝ ඒ තමන්ට තේරෙන තැන තමයි තමන්ගේ තැන දරුවෝ පන්තියේ සයිතා හොඳට වැඩ ටික කරයි යනවා ඉතින් තේරුම් ගන්න ඊළඟට ළමයි මොකක්ද ශ්වාස නාලය හරි
පැහැදිලි කරන්න. ඊළඟට අර දරුවා කිව්වේ මට දැන් නමුත් එක්ක මතකයි ඒ කියපු දරුවෝ. ඉතා හොඳයි. ඒ මොකක්ද ළමයි? උරතලය. උරතලය. උරහිස. උරතලය. හරි. ඊළඟට බලන්න ළමයි නම් කරලා තියෙනවා. ඉතින් විභාගයට අනිවාර්යෙන් මේවා නම් වෙන්න ඕන. හොඳට බලා ගන්න. මේ තියෙන රූප තමයි ප්‍රධානව බලා ගන්න. මෙන්න ළමයි අර මං කිව්වේ අත්ත බෙදුන තැන. ඒ කියන්නේ අත්ත බෙදුන කියන්නේ මෙහෙම ඇවිල්ලා ඕම උච්ච තැන. එතන හොඳට බලන්න ශ්වාස නාලිකාව. ඉතින් වමද දකුණද නම් කරනවා නම් ඒකත් හොඳයි. දැන් ඕකේ දකුණනේ ඔය තියෙන විදියට. හරි? බලන්න මිනිහා ඉන්න විදිය අනුව වෙනස් වෙනවා. බලන්න මිනිහා ඉන්නේ කොයි පැත්තද කියලා ඕක වමද දකුණද කියලා බලන්න හොඳට අධ්‍යයනය කරන්න. වමද දකුණද කියලා. හරි? මිනිහා අර පැත්තට හිටියොත් එහෙම ළමයි මේක වම වෙනවා. හරි? එතකොට මිනිහා අර පැත්තට හිටියොත්. එතකොට මිනිහා මේ පැත්තට හිටියොත් ළමයි ඉස්සරහා පැත්තට හිටියොත් ආ මේක දකුණ වෙනවා. ඉතින් අන්න ඒ වගේ සයිඩ් එක වෙනස් වෙනවා දරුවෝ මිනිහා ඉන්න විදියට. ඒ ඉන්න විදියත් එතෙන්දි බලපන්. හරි? බලන්න. හරි? එතකොට අවබෝධ කරගන්න. හරි? ආ මේකේ ඇත්තටම ගන්න තියෙන වමද දකුණද කියලා කල්පනා කරන්න දරුවෝ මෙයා මෙහෙම හිටියොත් මෙයා මෙහෙම හිටියොත් දකුණ මේ. හරි? මෙයා මේ පැත්තට ඔය පැත්තට හිටියොත් එහෙම වම. සමතක තියන්න. ඊට පස්සේ ළමයි පාර්ෂු මොකක්ද ළමයි පාර්ෂු ඒ කියන්නේ මොකක්ද ළමයි මේ පෙනහළු වට වෙලා මෙතන තියෙන්නේ මොනවද දරුවෝ පාර්ෂු ඊළඟට මේ අතු බෙදෙන එක ළමයි මොකක්ද අනුශාසනාලික ඊට පස්සේ මෙතන ළමයි මේ යටින් මෙන්න මෙහෙම තියෙනවා දරුවෝ මොකක්ද මහා ප්‍රාචීර මොකද්ද දරුවෝ මහා ප්‍රාචීර එතකොට අවසන් වශයෙන් අද මාතෘකාව ලියා ගන්න දරුවෝ අවසන් වශයෙන් මේක ලියන්න ඊළඟ දවසේ දරුවෝ මම මෙතන ඉඳන් පැහැදිලි දැන් මේකේ තව කතා කරන්න තියෙන ලෙඩ ටිකයි මේ වායුව මාරු දැන් අර අපි කතා කරපු කොටස් තුනේ සිද්ධ වෙන මේ ටිකයි එතකොට ඒක මම ඊළඟ දවසේ එතකොට ගන්න ලියන්න ශ්වසන පද්ධතියේ කොටස් කියලා ලියා ගන්නවයි දරුවෝ ශ්වසන පද්ධතියේ කොටස් අවසන් වශයෙන් ලියන්න ශ්වසන පද්ධතියේ ප්‍රධාන කොටස් විභාගයට වම දකුණ මේ නම් කරන්න ඕනා මතක තියා ගන්න දරුවෝ හරියටම බැලුවොත් හරි මේ ඕනා මම ඔයගොල්ලන්ට දැන් හෙට හෝ ගමන සතිය වෙනානා මාකින් ස්කීම් වල වමද දකුණද කියලා නම් කරලා තියෙනවා හරිද වම් ශාසනාලිකාව නම් වම් ශාසනාලිකාව නම් කරලා තියෙනවා හරිද එතකොට ඒක නිසා වම දකුණක් පොඩ්ඩක් වැදගත් වෙනවා හાર્ට් එකේ නම් අනිවාර්යයෙන්ම වම දකුණ වැදගත් හරි ලියන දරුවෝ ශ්වසන පද්ධතියේ ප්‍රධාන කොටස් ටක් ගාලා ගන්න ශ්වසන පද්ධතියේ ප්‍රධාන කොටස් ශ්වසන පද්ධතියේ ප්‍රධාන කොටස් අවසන් වශයෙන් ශ්වසන පද්ධතියේ ප්‍රධාන කොටස් නාස්පුවරය ලියන්න නාස්පුවරය දෙක ග්‍රසනිකාව දෙකයි ස්වරාලය හතර ශ්වාසනාලය අතර ශ්වාසනාලය නාස්පුවරය ගසනිකාව ස්වරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත අනුශාසනාලික ගර්ත අනුශාසනාලික ගර්ත බාන්දර අනුශාසනාලික ඊට පස්සේ ගර්ත ඊළඟට ළමයි මෙතන පැහැදිලිව මේ කොටස් ටික දක්වනකොට හොඳට මතක තියාගන්න මේකේ අටවෙනි එක විදිහට පෙනහැලි දාන්න. එහෙනම් බලන්න දරුවෝ අද දවසේ ඔන්න අවසන් වශයෙන් මම කතා කරා ශ්වසන පද්ධතියේ කොටස් ටික නාස්පුවරය ග්‍රසනිකාව ස්වරාලය ශ්වසනාලය ශ්වසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත පෙනහැලි කියලා කියනවා පෙනහැලි කියලා කියනවා හරිද බලන්න දරුවෝ එන්න එතකොට අද දවසේ තනින් සම්පූර්ණ කරනවා එතකොට
රැඳිලා හිටපු අය ඉතාම හොඳයි දරුවෝ මහන්සි වෙලා වැඩ කරන්න ඉතින් මේමයි දරුවෝ තේරුම් කරනකොට වෙලාව යනවා නිකන් මුඩින් පල්ලෙන් කරන්න ගියම ඔබලොන්ට පෑය දෙකෙන් කරන්න පුළුවන් ඉතින් පෑහදිලි කිරීම ටික උඩින්ම ගන්න එතකොට ඔයගොල්ලොන්ටම තේරෙයි විභාගෙට ගියාම තා පහසුවෙන් ඔයගොල්ලොන්ට උත්තර ලියන්න පුළුවන් අද දවසේ ගත්ත ටික බලන්න අද අවසන් වෙනකොට ඔබ අන්න ඒ වගේ දරුවෝ හැමදාම ටික 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 දැනුම එකතු කරගන්න එකතු කරගෙන දැනුම වැඩිපුර තියාගෙන විභාගෙට යන්න එතකොට ඔයගොල්ලන්ට අර ප්‍රශ්න වලට උත්තර සපයනකොට හීනයක් වෙන්නේ නැහැ ළමයි. හරි? ඔයාලට ප්‍රශ්න වලට උත්තර සපයනකොට හීනයක් වෙන්නේ නැහැ. හීනයක් වෙන්නේ කුමක් වුණොත්ද දරුවෝ හීනයක් වෙන්නේ ඔබ පාඩම හරියට කරන් ගියේ නැත්තම්. හරිද? දැන් මම මේ අත්දැකීමත් එක්ක කියන්නේ ඉතින් අපිත් ඔය අත්දැකීම අරන් තියනවා දරුවෝ. හරිද? අත්දැකීම අරන් තියනවා. ඒ කියන්නේ හීනයක් වගේ අපිට දැනෙන්නේ අපි හරියට පාඩම් කරගෙන ඉන්නවා. සාදරෝ පාඩම් කළා හොඳට පාඩම් කළා විභාගයට යන් එතකොට ඔයගොල්ලන්ට විභාගයෙන් හොඳින් කරන්න පුළුවන් අවසන් දවස වෙනකනුත් අවසන් මොහොත වෙනකනුත් අවසන් මොහොත කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යාව තියෙන්නේ සෙනසුරාදා දවස සෙනසුරාදා පාන්දර වෙනකනුත් ඔයගොල්ලොත් එක්ක ප්‍රශ්න වලට උත්තර සපයමින් මම ඉන්නවා නිසා බාන්දරෝ වැඩ ටික කරන්න පාඩම් කරන්න එවනම් තවදුරටත් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් මට WhatsApp වලට දාන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එතකොට ඔයාලා සියලු දෙනාටම හොඳින් වැඩ ටික කරගන්න දැන් හෙට ප්‍රශ්න මන්දිය තියෙනවා ඒක ෆ්‍රී ඊට පස්සේ 10 11 සියලු පන්දු සඳහා සහභාගී වෙන්න ඔබට අවස්ථාවකුත් තියෙනවා එවනම් බාන දරුවෝ සියලු දෙනා වැඩ ටික හොඳින් කරන්න පරිස්සමෙන් ඉන්න නැවත අපි හෙට හම්බෙමු ප්‍රශ්න මන්දියේදී ප්‍රශ්න ටික කරලා එන්න එවනම් ආයුබෝවන් කියනවා එවනම් කුසර්ණයි කියනවා දේශපතයි කියනවා එහෙනම් ගුඩ් නයිට් සියලුම දෙනාට එහෙනම් ගිහින් ඉන්නවා.